මෙවනට අපි සියලු කටයුතු සංවිධානය කරමින් පවතිනවා 75 වන සංවත්සරය පුරාවට මේ මෑත කාලයේ පුරාවටම දෙවැන්ත වැඩසටහන් පෙළක් 75 වන සංවත්සරය හැම නැත්තම් වජ්‍ර ජයන්තිය වෙනුවෙන් සංවිධානය වුණා ඒ සංවිධානය වුණු වැඩසටහන් පෙළේ ප්‍රධානතම දවස විදිහට ප්‍රධානතම සැමරුම් වැඩසටහන විදිහට තමයි අද දවස අපට හඳුන්වන්න හැකියාව තිබෙන්නේ ඉතින් ඒ හැඳින්වීමත් සමග කෑගළු විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රදර්ශනය අද දවසේදීත් උදෑසන 8:30 සිට සවස 5 දක්වා ඔබ වෙනුවෙන් විවෘත කර තිබෙනවා ඒවවත් සිහිපත් කරනවා කෑගළු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විදුහල්පතිතුමන් කෑගළු විද්‍යාලයේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ගුරු මෑණිවරුන් පියවරුන් ඇතුළු සමස්ත පිරිස සූදානම් මේ 75 වන සංවත්සරයේ උත්සවස්ප්‍රියෙන් සමරන්න ඒ සඳහා මේ වනට සියලු කටයුතු සංවිධානයමින් පවතින බව සතුටින් යුතුව දැනුම් දෙනවා
සියලු දිනාටම සුබ දවසක් 75 වන සංවත්සරය සමරණ කෑගළු විද්‍යාලය අභිමානනීය දවසක් විශිෂ්ට දවසක් පසු කරමින් අද සුවිශේෂී සැමරුමකට සූදානම් වන අවස්ථාවක් සමගින් තමයි ඔබ එකතුව සිටින්නේ 1942 පෙබරවාරි 14 වනදා කෑගළු ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාලය නමින් ආරම්භ වන කෑගළු විද්‍යාලය පසුගිය වසර 75 පුරාවටම දහස් ගණනින් විශිෂ්ට ශිෂු පරපුරක් නිර්මාණය කළ පාඨශාලාවක් බවට ඉතිහාසයට එක් වෙනවා. ඒ ඉතිහාසය අලුත් කරමින් කෑගළු විද්‍යාලය තම වජ්‍ර ජයන්තිය වෙනුවෙන් වැඩසටහන් පෙළක් පහුගිය දින කීපේ පුරාවටම සංවිධානය කළා. ඒ ආකාරයෙන් සංවිධානය කරන්නට යෙදුණු වැඩසටහන් පෙළෙහි සුවිශේෂිතම දිනය වශයෙන් විශේෂ දවසක් වශයෙන් අද දවස හඳුන්වන්නට පුළුවන්. දින 3ක් පුරාවට ක්‍රියාත්මක වුණු අධ්‍යාපන ප්‍රදර්ශනය තෙවන දිනටත් අද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් විවෘත වීමට නියමිතයි.
සුබදේශනක් 75 වන සංවත්සරයේ සමරන කෑගළු විද්‍යාලය 75 වන සංවත්සරයට සමගාමීව විශේෂ වැඩසටහන් පෙළක් පහුගිය දින කීපය පුරාවටම සංවිධානය කළා අධ්‍යාපනික ප්‍රදර්ශනයේ ඇතුළු සංවිධාන වුණු වැඩසටහන් පෙළෙහි සුවිශේෂිතම දවස විදිහට තමයි අද දවස හඳුන්වන්නට පුළුවන් දින 3ක් පුරා ක්‍රියාත්මක වුණු අධ්‍යාපනික ප්‍රදර්ශනය අද අධිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි එවැගේම තමයි මෙම වජ්‍ර ජයන්තිය සැමරුම් සටහන් කරමින් අධිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සව සභාවක් පැවැත්වීමටත් මෙවනට කටයුතු සංවිධානය කරලා තිබෙනවා ඉතින් අපි සූදානවන්නේ ඒ දවසේ වැඩසටහන් පෙළ මේ ආකාරයෙන් ඔබට සජීවීව විකාශය කරන්න ඉතින් අපි ආරාධනා කර සිටිනවා සජීවීව අප සමගින් රැඳී සිටින්න අපි සූදානම් අද දවසේ මේ විශේෂ වැඩසටහන ඔබට මේ ආකාරයෙන් සජීවීව විකාශය කරන්න මේ ආකාරයෙන් වජ්‍ර ජයන්තිය සමරද්දී කෑගළු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව එවැගේම කෑගළු විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා එක්ව දෙවන්ත වැඩසටහන් පෙළක් සංවිධානය කළා ඉතින් අපි සජීව විකාශය තුල අදහස් කළා ඒ පිළිබඳව සහ කෑගළු විද්‍යාලයේ මේ 75 වසරක ආගමනය පිළිබඳ කතා කරන්න. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න මේ මොහොතේ මාත් සමගින් එකතෝ සිටිනවා කෑගළු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ ලේකම් ආනන්ද කුලරත්න මහත්මයා ඔබතුමාව බොහොම ගෞරවයෙන් යුතුව සාකච්ඡාවට පිළිගනු ලබනවා. කෑගළු විද්‍යාලය ආදි ශිෂ්‍ය සංගමය මේ වෙනකොට දෙවැන්ත වැඩසටහන පෙළක් මේ වජ්‍ර ජයන්ති වෙනුවෙන් සංවිධානය කරලා තිබෙනවා. පළමුවෙන්ම මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි කෑගළු විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් විදිහට කෑගළු විද්‍යාලයේ පැමිණීමේ 75 වසරක ගමන් මඟ පිළිබඳව මොන වගේ දැක්මක්ද මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ? ඇත්තටම 1940 ගණන් වල අපි එහෙම නැත්නම් එතනින් එහාට ගියොත් 19 වන ශතවර්ෂයේ අග භාගයේදී ලංකාවේ හිටපු බෞද්ධ ජනතාවට සිදු වුණ සංස්කෘතික සහ අධ්‍යාපනික අසාධාරණකම් හේතු කොටගෙන එවකට හිටපු බෞද්ධ ප්‍රබුන්ගේ පිබිදීමක් නැගීමක් තිබුණා. ඒ අවස්ථාවේදී හෙන්රි ස්ටීල් ඕල්කොට් මෙතුමාගේ ආගමනය සිද්ධ වෙනවා. මෙතුමාගේ මූලිකත්වයෙන් මේ බෞද්ධ ප්‍රබුන්ගේ සහභාගීත්වයෙන් ලංකාවේ බෞද්ධ ඉංග්‍රීසි පාසල් බිහිවීමේ පටන් ගන්නවා. මේකේ ආරම්භයක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ වෙනවා. ඊට පස්සේ ලංකාවේ අනිත් ප්‍රදේශවල මහනුවර, කුරුණෑගල, ගාල්ල වැනි ප්‍රදේශවල මේ බෞද්ධ ඉංග්‍රීසි පාසල් ආරම්භ වෙනවා. ඒකට සමගාමීව තමයි කෑගල්ලේ කෑගළු විද්‍යාලය ආරම්භ වන්නේ. කෑගළු විද්‍යාලය ආරම්භ වීමට මූලිකවම අඩිතාලම හෙන්රි ඕල්කොට් මැතිතුමාගේ ආගමනය සහ එවකට ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති පී.දෙස් කුලරත්න මැතිතුමා සහ මෙත්තානන්ද මැතිතුමා එක්ව කෑගළු පුරවරයේ හිටපු බෞද්ධ ප්‍රබුන් ඒක රාශි කරගෙන කෑගල්ල මහින්දෝදේ කෑගල්ලේ මහින්දෝදේ පන්සල හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ළමුන් 42කකින් යුක්තව ගුරුවරු කිහිප දෙනෙකුත් එක්ක පොඩි පොල්ලතු මඩුවක මෙම බෞද්ධ පාසල ආරම්භ වෙනවා. මුල්ම විදුහල්පතිවරයා විදිහට අලගේවන්න මෙතුමා කටයුතු කරනවා. මේ අලගේවන්න මෙතුමාගෙන් පස්සේ පසුගාමීව විදුහල්පතිවරු ගණනාවකගේ එක්ක දැන් අද වර්තමාන විදුහල්පතිවරයා ලෙස සරත්වන්ත මෙතුමා කටයුතු කරනවා. එදා පටන් ගත්ත ළමුන් 42කින් පටන් ගත්ත පාසල අද මේ අවුරුදු 75 ගමන් මගේ කෙළවර ළමුන් 3500කින් සමන්විත වෙනවා. ගුරුවරු 168කින් ආචාර්ය මණ්ඩලකින් සමන්විත වෙනවා. ක්‍රීඩා අංශ වලින් ගත්තාම ක්‍රීඩා 30කට වැඩි සංඛ්‍යාවකින් පාසල සමන්විතයි. ඒ වගේම කලා, වාණිජ, වෛද්‍ය, තාක්ෂණික සහ විෂයන්ගෙන් සමන්විත විවිධ විෂය ධාරාන් පාසලේ ඉගෙනෙනවා. ඒක තමයි අද වෙනකොට මේ පාසලේ ගමන් මඟ ගැන මට කියන්න පුළුවන්. ඒ ආකාරයෙන් අභිමානවත් ගමන් මඟක් තමයි කෑගළු විද්‍යාලය පිළිබඳ සඳහන් කරද්දී අපට සිහිපත් කරන්න පුළුවන්. ඒ අභිමානවත් ගමන් මඟත් සමග අද මේ 75 වන සංවත්සරය සැමරුම් සනිටුහන් කරන්න ආදි ශිෂ්‍ය සංගමය පෙරටු කොටගෙන දෙවැන්ත වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. කොහොමද මේ වැඩසටහන් පෙළ සංවිධානය වුණේ?
ආදිශිෂ්‍ය සංගමයේ විදිහට කොහොමද මේ වැඩසටහන් සංවිධානය කරගත්තේ? අතන මේ අවස්ථාවේ මට කියන්න ඕනේ මා ශිෂ්‍යෙක්ව පවතින යුගයේ ශිෂ්‍යෙක්ව සිටි යුගයක දී තමයි පාසලේ 50 වෙනි සංවස්තරය සැමරුවේ සංවිධානය වුණේ. මේ 50 වෙනි සංවස්තරය උත්සවය සංවිධානය කිරීමේදී අපි ලැබපු අත්දැකීම් मौलिक करगन अरमुन करगन तमाय अभी हेत्ते पांसनी संवस्त्र वर्षटहन पेलगस्वान्ने मेतेंदी अत्तरम अभी अमतक करने तो बह मे प्रदेश देशपालन अधिकारी विशेषं गरु रंजित सिंबला पेटी मेतितुमा एवगेम एक्सजातिक पक्ष महालेखाम कबीर हशीम मेतितुमा पासले आदिशिष्येक्वन कैगल आंडपक्ष संविधायक लीला अमरकोण मेत्तुमा समग विदुहले विदुहलपेत्तुमा गुरुमंडले एवगेम पासल संवर्धन समिति आदिशिष्य संगमे सह शिष्यनायक मंडले सदुम्ला विशेष खमिटुवा खमिटु कीपयक्म अभी एक निर्माणे करला विविध श्रेष्ठ वलट विविध नायकयन यमु करला मे कटयुक्त संविधाने करा एकम विशेष मतक्रंडोने मे गरु एमतुतुमंगे मूलिकत्वेन राज्य आयतन वल अनुग्रहय अपिट लबुना अद वेनकोट मेम दवस तुनक पुरा मेम प्रदर्शन कोटि राशियकिन समन्वितव मेम प्रदर्शनय मे वेनकोट पवत्वागेन यनवा एया करन तमयि आदिशिष संगमय विधियट मे हत्तपस्वन संवत्सरय समरन्न कटयुतु संविधानय उने අද දවසේ වැඩසටහන මොන වගේ සංවිධානයක්ද අද ශිෂ්‍ය දවසක් මේ 75 වසර පුරාවටම කෑගළු විද්‍යාලයේට අද දවසේ මොන වගේ වැඩසටහන පෙළක්ද සංවිධානය කරලා තින්නේ අද දවසේ පෙළ ගැස්ම මොන වගේද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. අතරම 75 වසරක් පුරාවට අපේ පාසලට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් පැමිණ තිබුණේ නැහැ. අද සුවිශේෂී දවස වෙන්නේ ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සම්ප්‍රාප්තිය අද සිද්ධ වෙනවා අපේ පාසලට. एक एतुमा गे मूलिकात्यं तमाय अद अध्यापनिक प्रदर्शने सह अन्कटेतु सियल व्युत्त वेन्ने एतुमा गे मूलिकात्यं तमाय सियलु कटेतु अद संविधाने वेन्ने एक तमाय अद विशेष विशेषत्वय अपगे पासलट तियेना कैगलु विद्यालयट ए तरम्म सुविशेषी दवसक् बवट अद दवस पत् वेनवा ए सुविशेषित्वयत् समग तमाय कैगलु विद्यालय अदिन पशुव अनागतयट පිය මන්තනන්නේ ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් කෑගළු විද්‍යාලයේ ආදිශිෂ්‍යෙක් විදිහට ඔබතුමාට තියෙන අධ්‍යක්ෂීම් සහ මේ පාසලේ මේ පින්බිමේ දුව පැන හිටපු කෙනෙක් විදිහට මේ 75 වන සංවත්සරයත් එක්ක කෑගළු විද්‍යාලයේ අනාගතය මොන වගේද දකින්නේ? කෑගළු විද්‍යාලයට මොන වගේ අනාගතයක් ඇති කරන්නද ආදිශිෂ්‍ය සංගමයේ විදිහට ඔබතුමාලා කටයුතු කරන්නේ? අතරම 1948 මේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේ ආදිශිෂ්‍ය සංගමය ආරම්භ වෙන්නේ 1948 සමාජිකයන් 8 දෙනෙක්ගෙන් පමණව. අද වෙනකොට සමාජික සංඛ්‍යාව 1670 ඉක්මවලා තිනවා. ඒත් එක්කම මව් සංගමයේ විදිහට එවැනි සමාජිකත්ව සංඛ්‍යාවක් තරණ අතර ලංකාවේ විවිධ ප්‍රදේශවල ශාකා සංගම් පිනනවා. මේ වගේ මේ තියෙන ඉන්න තියෙන සියලුම ආදිශිෂ්‍ය සමාජික මහත්වරු පාසලට ඉතා දැඩි ලෙස සිටිනවා. පාසලට ආදරය කරනවා. ඔවුන්ගේ අප්‍රහිතියහත ධෛර්යය උනන්දුව උපකාරය පාසලේ අනාගත අභිවෘද්ධියට පිටුවහලක් වෙනවා. අතන මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ අපේ ආදිශිෂ්‍ය සංගම්වල ශක්තිය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මැතිතුමා අපේ විද්‍යාලයේ ආදිශිෂ්‍යෙක්. ඒකම ලංකාවේ හිටපු විගණකාධිපති ගරු සරත් මායදුන්නේ මැතිතුමා අපේ විද්‍යාලයේ ආදිශිෂ්‍යෙක්. මෙවැනි කීර්තිමත් ආදිශිෂ්‍ය සමූහයකින් සමන්විත අප ආදිශිෂ්‍ය සංගමය පාසලේ ඉදිරි වැඩකටයුතු සඳහා විශාල අනුග්‍රහයක් මූල්‍යමය වශයෙන් භෞතික සම්පත් වලින් අපි අනුග්‍රහය දක්වනවා. පාසලේ අනාගතය සඳහා ආදිශිෂ්‍ය සංගම් වශයෙන් අපි අප කැප වී සිටිනවා. එයා කරෙන් තමයි කෑගළු විද්‍යාලයේ අනාගතය පිළිබඳ කෑගළු විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ දැක්ම. ඉතින් අද බොහොම කාර්යබහුල දවසක් ආදිශිෂ්‍ය සංගමේ විදිහට ඔබතුමන්ලාට වගේම සමස්ත කෑගළු විද්‍යාලයටම
බොහොම ස්තුතියි මේ කාර්යබහුල කටයුතු සමග අපත් සමගින් සජීවීව සම්බන්ධ වුණාට ඒ අපත් සමගින් එකතු වුණේ කැගළු විද්‍යාලයේ ආදිශිෂ සංගමේ ලේකම් ආනන්ද කුලරත්න මහත්මයා විශේෂයෙන්ම මේ අද දවස පිළිබඳ අපි සඳහන් කරනවා නම් දින 3ක් පුරා ක්‍රියාත්මක වුණු අධ්‍යාපන ප්‍රදර්ශනයේ 3 වන දිනේ තමයි අද අතිසාර්ථකව අතිගරු ජනාධිපතිතුමාගේ අතින් සමාරම්භය සැරසෙන්නට නියමිතව තිබෙන්නේ අධ්‍යාපන ප්‍රදර්ශන ගැන සඳහන් කරනවා නම් පහුගිය දින දෙක පුරාවටම විශේෂ ජන සහභාගීත්වයක් විශේෂයෙන්ම අවට පාසල්වල සහෝදර සහෝදරයන්ගේ ලොකු සහභාගීත්වයක් අපිට දක්නට ලැබුණා ඒ පිළිබඳව කැගළු විද්‍යාලයෙන් විදිහට අපිට ලොකු සතුටක් තිබෙනවා ඒ වගේම තමයි මේ වජ්‍ර ජයන්තිය නිමිති කොටගෙන සංවිධානන වැඩසටහන් වලට ඉතිහාසය පුරාවටම එකතු වුණු කැගළු විද්‍යාලයේ අධ්‍යාපන ලැබුව අධිශ්‍යයන් අපත් සමගින් එකතු වුණා ඒ පිළිබඳව විශේෂයෙන්ම මේ ඉතිහාසගත සහෝදරත්ව එකතු වීම පිළිබඳව කැගළු විද්‍යාලය මෙවරට ඉමහත් අභිමානයෙන් සිරෙන්නේ එවගේම තමයි පෙර සඳහන් කරපු ආකාරයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය කැගළු විද්‍යාලයට මහත් අභිමානයක් ඒ සම්ප්‍රාප්තිය සජීව විකාශයට පෙර තමයි මේ සජීව විකාශය මේ සාකච්ඡාව කැගළු විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සිට ඔබ වෙත අපි තිළන කරන්නේ ඉතින් ඒ පිළිබඳව මේ වැඩසටහනේ සජීව විකාශයට සමග සම්බන්ධ වෙන්නට පෙර තමයි කැගළු විද්‍යාලයේ ඉතිහාසය මේ වර්තමානයේ මේ දෙවන්ත වැඩසටහන සංවිධානු ආකාරය පිළිබඳව අපි ඔබත් සමගින් මේ ආකාරයෙන් එකතුව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ කතා බහට මේ මොහොතේ මාත් සමගින් එකතු වෙනවා කැගළු විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යෙක් නීතිඥ උදය අසංග උදයයි බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා අයිබෝඩ් දැන් 75 වසරක් ඔබ අකුරු කර වූ පාසලට බොහොම දිගු කාලයක් මොකද හිතෙන්නේ ආදිශිෂ්‍යෙක් විදිහට කැගළු විද්‍යාලය මේ ගමන් මඟ පිළිබඳව ඇත්තටම අවුරුදු 75ක් කියලා කියන්නේ මේ තමයි අපේ ඉතිහාසය මේ තමයි අපේ අතීතය මේ තමයි අපේ පුරාවෘත්තය අවුරුදු 75ක් පිටිපස්සට ආය හැරලා බලද්දී අපට ලොකු සතුටක් තියෙනවා ලොකු ආදරයක් ඇතිවෙනවා පාසල පිළිබඳව පාසලේ ශිෂ්‍යයන්ගේ දක්ෂතාව දැක්කහම ඒ කියන්නේ ලොකු ගෞරවයක් ඇති වෙනවා ඒ වගේම අපේ කෑගළු විද්‍යාලයේ අධිසංගමේ ගරු ලේකම්තුමන් සඳහන් කළ ආකාරයට කෑගළු විද්‍යාලීය මාතාවකින් බිහිවුණු ශිෂ්‍ය පරම්පරාව දිහා බලපුවහම ලංකාව පුරා විසිරලා ඉන්න ජාත්‍යන්තරයේ දක්වා රැගෙන යන්නට හැකි සමත්කම් දක්වපු පිරිසක් කෑගළු විද්‍යාලීය මාතාවට දායාද කරන්න ලැබීම පිළිබඳව අපි ඇත්තටම අනේක වාරයක් සන්තෝෂ සතුරු වෙනවා මේ අවස්ථාවේදී ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මේ 75 කාල පරිච්ඡේදය තුලදී අපි බලාපොරොත්තු වුණා විශේෂයෙන්ම අපේ අනන්‍යතාවය කෑගළු විද්‍යාලයේ අනන්‍යතාවය මොකක්ද කියලා කියන එක මේ ජාතික මට්ටමින්ම හැම දිනාටම දන්වන්නට අපේ දක්ෂතා තියෙන දරුවෝ කොයිතරම් දුරට මේ ලෝකේ ජයග්‍රහණය කරලා තියෙනවද කියන එක මේ 75 වන සංවස්තරය හරහා හැමෝටම දැනුම් දෙන්නට අපි උත්සාහ කරා. ඒ නිසා තමයි බොහොම අභිමානයෙන් බොහොම පුරාජීය රෝගින් යුක්තව මේ 75 සමරන්නට අප උත්සාහ කළේ. මෙතන ඉන්න මටත් දැනෙනවා කෑගළු විද්‍යාලයේ ආශිෂ්‍යෙක් විදිහට එතුමන්ට ඒ තිබෙන අභිමානය සහ ඒ ගෞරවය කෑගළු විද්‍යාලය කෙරෙහි තිබෙන ආදරය කෑගළු විද්‍යාලයෙන් බිහිවෙච්ච පුතුණු කෙනෙක් එහෙම නැත්නම් කෑගළු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබනවා තරම් සතුටක් නිහතමානී ආඩම්බරයක් මේ ශිෂ්‍ය ප්‍රජාවට නැති තරම් ඒ නිසා තමයි මේ සියලු කටයුතු වලදී කෑගළු විද්‍යාලයේ ආශිෂ්‍යයන් පෙරමුණ අරගෙන තමන්ගේ විදුහල් මෑණියන් වෙනුවෙන් කටයුතු කරන්නේ පහුගිය මාස ගණනාව පුරාවටම මේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් කෑගළු විද්‍යාලයේ ආශිෂ්‍යයන් වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව බොහොම ලහිලහිය කටයුතු උනා බොහොම ගෞරවයෙන් බොහොම ආඩම්බරයෙන් මේ කටයුතු සංවිධානය කරගත්තා ඉතින් මොකද හිතෙන්නේ අද කෑගළු විද්‍යාලයට විශේෂ දවසක් මේ අද දවසේ වැඩසටහන පිළිබඳව මොන වගේ හැඟීමක්ද එහෙම නැත්නම් මොන වගේ පෙළ ගැස්මක්ද අද දවසේ තිබෙන්නේ අපි අපත් සමගින් සජීවීව එකතු වෙන ප්‍රේක්ෂකයන්ට ඒ ගැන මතක් කරමු ඇතින්ම විශේෂයෙන් කියන්නට ඕන අතිගරු ජනාධිපති තුමන්ගේ සම්ප්‍රාප්තිය සමග අද දිනේදී විශේ෷ වැඩසටහන ගණනාවක් සංවිධානය කරලා තිබෙනවා විශේෂයෙන්ම ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට ගිය දරුවන් ඉන්නවා අපි පාසලේ අන්නේ දරුවන්ට ජනාධිපති සම්මාන ලබා දෙන්නට අද බලාපොරොත්තු වෙනවා ඒ වගේම ජාතික මට්ටම දක්වා රැගෙන යන්නට පුළුවන් කෘතින් ගණනාවක්ම අපේ පාසල් දරුවන් නිර්මාණය කරලා තිනවා
ඒවලි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන පාසලක වැදගත්ම දේ තමයි අධ්‍යාපනය කියන දේ. මේ වසරේ අපේ පාසලේ අධ්‍යාපන ප්‍රතිඵල උසස් පෙළ ප්‍රතිඵල සලකලා බැලුවාම ඉතාමත් විශිෂ්ටමත් මේ ප්‍රතිඵල අත් කරගන්නට අපේ දරුවන්ට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම ජීව විද්‍යාංශයෙන් සහ ඉංජිනේරු අංශයෙන් 33කට ආසන්න ප්‍රමාණයක් සර්සයි වරම් ලබා ගන්නට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. ඇතින්ම මේක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් ලෙස සඳහන් කරන්නට ඕන. මම හිතන්නේ ඔය අහපු ප්‍රශ්නෙට මොදක් බැහැර උත්තරයක් තමයි මම දෙන්නේ. නමුත් මේ දේ ඇත්තටම 75 සමරන මේ අවස්ථාවේ අපි කියන්නට මොන දෙයක්. ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා අදින තුලදී අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සමගම කෑගලු විද්‍යාලයකින් නම අපට ඉදිරියට මොසවා තමන්නට හැකි පටපිටාවක් අද නිර්මාණය කරයි කියලා. මොකද විශේෂයෙන්ම ආදිශ්‍යෝ හැමෝම වාගේ කීර්තිමත් ආදිශ්‍යෝ හැමෝම වාගේ අද එකතු වෙලා ඉන්නවා. දිමෝපිය එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මේ සඳහා සුබපතන්නන් එකතු වෙලා ඉන්නවා. මේ හැම දිනෙකම එකතු කරගෙන අද දිනේදී මේ වැඩසටහන ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වන්නට සියලු කොට සූදානම් කරලා තියෙනවා. ඔය තියෙන ආඩම්බරයත් එක්ක කෑගළු විද්‍යාලය ගැන තියෙන ආදරණීය හැඟීමත් එක්ක අපි මතක් කරමුකෝ පාසල් කාලේ ඒ සමය මේ පින්බිමේ ගත කරපු ජීවිතය පිළිබඳවත් අපි චුට්ටක් මතක් කරමු. මං හිතන්නේ දැන් දින දෙකකට කලින් අපි තිබ්බා උත්තම ගුරු පූජාවක්. කෑගළු විද්‍යාලයේ සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ ආදරණීය ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ට අපි ආරාධනා කරා. කෑගළු විද්‍යාලයේ වසර ගණනාවක් සේවය කරලා වෙනත් පාසල් වලට ස්ථාන මාරුම් ලබා ගිය ආදරණීය ගුරු මෑණිවරුන් පියවරුන්ට අපි ආරාධනා කරා. ඒ වගේම වර්තමාන ගුරු මණ්ඩලයේ මේ හැමදෙනාම එකම වේදිකාවකට ගෙනල්ලා අපිට කියපු කරු දේවල් සම්බන්ධව උන්ට යමක් දෙන්නට අපට පුළුවන්කමක් ලැබුණා. මං හිතන්නේ ඔවුන් අපිට කරපු සේවයට එය තරම් වෙන්නේ නැහැ කියලා අපි හොඳාකාරම දන්නවා. නමුත් අපි විශ්වාස කරා ඔවුන් වෙනුවෙන් අපට කරපු කියපු දේවල් වෙනුවෙන් ඒ ගුරු ගීතය ආයෙත් කියන්නට අපට වුණා. ඇත්තටම අපිට මතකයි මේ ඉස්කෝලේ යන කාලේ අපට ගොඩාක් අය ගොඩාක් ගුරුවරු දඬුවම් කළා. නමුත් දැන් වර්තමාන තත්ත්වයේ වන විට ශිෂ්‍යයන්ට දඬුවම් කිරීම නීතිය කරා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපිට දඬුවම් කරපු ගුරුවරුන්ට අපි ගොඩාක් ආදරය කරනවා. ඒ වගේම අපට හොඳට කියා දුන්න ගුරුවරු අපට දඬුවම් කරපු ගුරුවරු ඒ වගේම විශේෂයෙන්ම මේ පාසලේ ගත කරපු කාලය තුළ අපට විවිධ ආකාරයෙන් යම් යම් දේවල් සම්බන්ධව තරුවඩු කරපු ගුරුවරුන්ට අපි ගොඩාක් ආදරය කරනවා. ඉතින් ඇත්තෙන්ම පාසල් කාලය තුළ සිද්ධ වෙච්ච රසවත් දේවල් නම් ගොඩාක් තියෙනවා. මං හිතන්නේ මෙතන ඉන්න නොඉන්න ඉන්න ගුරුවරුන්ට මේ ගැන කියන්නට මං හිතන්නේ අපිට වෙනම අවස්ථාවක් උදාකර දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ තමයි ඒ අතීතය, ඒ මතකය, ඒ ගෞරවාන්විත ඉතිහාසය. අපි මේ අධ්‍යාපන ප්‍රදර්ශනය පිළිබඳ අවධානය යොමු කරද්දී දැක්කා වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව, විද්‍යා, කලා, වාණිජ, ඒ වගේම ප්‍රාථමික අංශ, මේ සියලු අංශ එකතු වෙලා අධ්‍යාපනයට හිතකර වටපිටාවේ ඉන්න අයට, ප්‍රදර්ශන නරඹන්න එන අයට හොඳ දැනුමක් ලබා ගත හැකි ප්‍රදර්ශන කුටි සංවිධානය කරලා තිබුණා. වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව ගැන ආශිෂ්‍යයක් විදිහට මොකද හිතෙන්නේ? ඇත්තෙන්ම 75 සංවස්ත්‍රයට අපි සූදානම් වුණේ මේ වසරේ නෙමෙයි, ගිය වසරේ ඉඳන්. ගිය වසරේ පෙබරවාරි මාසයේ ඉඳන් අපි සූදානම් වුණා 75 සංවස්ත්‍රයට. ඒ අනුව පාසලේ ඉන්න හැම ශිෂ්‍යෙක්ම දැනුවත් කළා තමන්ගේ තියෙන දක්ෂතා එළි දක්වන්න හොඳ අවස්ථාවක් තිබෙනවා, ඒ සඳහා සූදානම් වෙන්න කියලා. ඒ නිසා මේක පියවරෙන් පියවර ක්‍රමිකව ආපු ගමනක් කියලා කියන්නට ඕන. ඒ නිසා හැම ශිෂ්‍යයෙක් තුළම දක්ෂතාවයක් තිබෙනවා, හැම ශිෂ්‍යයෙකුටම කුසලතාවයක් තියෙනවා, හැම ශිෂ්‍යයෙකුටම තිබෙනවා තමන්ට යමක් කරන්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා, දැනීමක් තිබෙනවා. අන්නේ මත හිඳගෙන එදා ඉඳන් මං හිතන්නේ මාස 10කට ආසන්න කාලයක් මුළුල්ලේ ඔවුන් සූදානම් වුණා මේ සංවස්තරේ තමන්ගේ නිර්මාණයන් අනිත් අයට ආදර්ශයක් වෙන විදිහට, අනිත් අයට එවැනි නිර්මාණයක් කරන්න හිත හැදෙන විදිහට පිළිල කරන්නට. අන්න එහි අවසානයේ තමයි අපට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ ශිෂ්‍යයන් විසින් ඉදිරිපත් කරලා තියෙන නිර්මාණ දිහා බලපුවාම
ජාතික මට්ටමට ඔවුන් ඔසවා තබන්නට හැකි සමත්කම් දක්වන දරුවන් පිරිසක් කෑගල් විද්‍යාලයේ මාතාව බිහි කරලා තියෙනවායි කියන කාරණාව මේ ප්‍රදර්ශනයේ එන හැමෝටම දකින්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ වන විට අපට ඒ සඳහා බොහොම සුභාශිංසන ලැබිලා තිබෙනවා. ආශිර්වාද ලැබිලා තිබෙනවා. මේ දරුවන්ට විශේෂයෙන්ම කෑගල් විද්‍යාලයෙන් ශිල්ප සතර හැදෑරපු ආදිශ්‍යෙක් විදියට අපට ලොකු ආඩම්බරයක් දැනෙනවා. අපට ලොකු ගෞරවයක් තිබෙනවා මේ දරුවෝ සම්බන්ධව 75ට මේ ආකාරයට පෙළ ගැසීම සම්බන්ධව මේ ආකාරයට හැඩ ගැසීම සම්බන්ධව මේ ආකාරයට කෑගල් විද්‍යාලයේ ඉතිහාසයට අලුත් දෙයක් එකතු කරන්නට ඕන ඉදිරිපත් වීම සම්බන්ධව ඒ ආකාරයෙන් තමයි ඒ ගෞරවය ඒ අභිමානය කෑගල් විද්‍යාලයට ලැබෙන්නේ බොහොමත්ම ස්තුතිවන්ත වනවා මේ කටයුතුත් එක්ක අපත් සමගින් සම්බන්ධ වුණාට ඒ කෑගල් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නුන් අපත් සමගින් එකතුනේ නීතිඥ උදය අසංග බොහොම ස්තුතියි සාකච්ඡා සභාවට අපත් සමගින් එකතු වුණාට බොහොමත්ම ස්තුතියි මේ අභිමානයත් එක්ක මේ ගෞරවයත් එක්ක කෑගල් විද්‍යාලය මේ ගත කරන මොහොත පිළිබඳව ආදි ශිෂ්‍යන් විදිහට අපට තියෙන්නේ ලොකු ගෞරවයක් ලොකු ආඩම්බරයක් ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන මේ අධ්‍යාපන ප්‍රදර්ශනයේ මේනකට සංවිධානය කරලා තිබෙනවා විශේෂම කලාප කීපයක් පරිශ්‍ර කීපයක් මේ කලාප පිළිම සඳහන් කරනවා නම් විශේෂ කාර්ය බලකා පරිශ්‍රය පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ක්‍රියාන්විත අවධියේදී භාවිතා කළ ආම්පන්න ක්‍රියාන්විත අවධිය තුල ඒ හමුදා සෙබළුන් පාවිච්චි කරපු දේවල් ඒ වගේම නාවික හමුදා පරිශ්‍රය තුල ඒ ගෙනල්ලා තිබ්බ ආම්පන්න මේ සියලු දේවල් මේ ප්‍රදර්ශන භූමියට පැමිණීමෙන් ඔබට දැක ගැනීමට හැකියාව තිබෙනවා ඒ පිළිබඳව මතක් කරනවා ඒ වගේම තමයි තැපැල් දෙපාර්තමේන්තු කුටියක් තිබෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තු කුටියක් තිබෙනවා ඒ වගේම කෑගොළු විද්‍යාලය විද්‍යාංශ සංවිධානය කරපු විශේෂ විද්‍යා ප්‍රදර්ශනයක් ඇතුළත් කුටි කීපයක් තිබෙනවා කෑගොළු විද්‍යාලයේ කලා අංශය එහා සමගාමී වන කරුණු කීපයක් එක්ක දැනුමින් පෝෂණය විය හැකි ප්‍රදර්ශන කුටි කීපයක් සම්බන්ධ කරලා තිබෙනවා ඉතින් ඔබට අවස්ථාව තිබෙනවා අද දවස පුරාවටම උදෑසන පටන් සවස් 5 දක්වා මේ ප්‍රදර්ශනයත් සමග එකතු වෙන්නට ඉතින් මේ ප්‍රදර්ශනයත් සමග එකතු වෙන්නට ආරාධනා කරමින් අපි සූදානම් වෙන්නේ මේ සාකච්ඡා සභාවට අපි තවත් ආරාධිතයෙකු කැඳවා ගත්තා අපත් සමගින් සිටිනවා මේ මොහොතේ කෑගළු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති නෙවිල් පිටවල මහතා බොහොම ගෞරවණීයව ඔබතුමා මේ සාකච්ඡා සභාවට පිළිගනු ලබනවා කෑගළු විද්‍යාලයේ වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමයේ වගේම සභාපතිතුමන් විදිහට පහුගිය දින කීපය පුරාවට මේ දෙවන්ත වැඩසටහන සංවිධානය කිරීමේදී ඔබතුමන් දැඩි පරිශ්‍රමයක් ගත්තා මොකද හිතෙන්නේ මේ සංවිධානය වෙච්ච වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රතිපත් දවසක් මොකද අපේ මේ මහා සිතිපලේ මේ අත්ෙන්ද අපිට සමග ආශිෂ්‍ය දෙමව්පිය ගුරුවරු උදල්පත්තු මහතු කට්ටිය විද්‍යාලයේ සුබපතන්න අපේ ඉන්නා පර්ණ සුබපතන්න කිපදී විශාල සංඛ්‍යාවක් ඒ සියලු දරම අපි එකතු වෙලා ඒකම අපේ ඉන්නා ආශිෂ්‍ය යම් යම් දේශපාලන මට්ටම් වලට ගිය ඒගොල්ලගේ සහයගත අපට මනාව ලැබුණා ඒ හින්දා අපිට හැකියාවක් ලැබුණා මෙම උත්සවය සම්පූර්ණයෙන්ම සාර්ථකව කරගෙන යාමට එයි මම හිතන්නේ අපගේ සන්තෝෂය මේ 75 වන සැමරුම සූදානම් වෙද්දී අනිවාර්යම ආදිශ්‍යයක් විදිහට කෑගළු විද්‍යාලයේ ඒ අභිමානවත් ඉතිහාසය පිළිබඳවත් ලොකු හැඟීමක් කියවීමක් ඔබතුමන්ට ඇති. මේ අපු ගමන් මඟ පිළිබඳව සහ ඉතිහාසය පිළිබඳවත් සජීවීව අප සමගින් එකතු වෙන ප්‍රේක්ෂකයන්ට අපි මතක් කරමු. ඇත්තම 1942 පටන් ගත්ත කෑගළු විද්‍යාලයේ පළවෙනි ආශංගමේ පිහිටුනේ 44. ඊට පස්සේ එදා ඉඳන් අදෝන්තරු ආශි සංගමය මෙම අපේ පාසලේ උන්නති සඳහා විශාල කැපවීමක් කරා අපේ ආශිෂ්‍යය අද ලංකාවේ විශේෂ තනතුරු වල බොහොම දෙනෙක් ඉන්නවා නාවික හමුදාපතිතුමා ඉටුපෝට ජෙනරාල්තුමා මිනිස්ත්‍යකාරවරුන් ඒ වගේම ප්‍රබල කැබිනට් ඇමතිවරුන් අපේ පාසලෙන් බිහි වෙලා තියෙනවා ඊට අමතරව විශාල සංඛ්‍යාවක් කෘතිකයන් දොස්තර මහත්වරු ඉංජිනේරුවරු නීතිඥ මහත්වරු වගේ ඒ වෘත්තිකයොත් මුලින්ම 10කට වැඩියේ
බිහිවෙලා තියෙනවා. ඉතින් අපි මේ සියල්ලම එකතු වෙලා තමයි මේ ස්කෝලේ ගොඩනැගිවේ. මේදී අපට උගන්වපු අපේ දයාබර ගුරු පියවරුන් ගුරු මෑණියරු එසේම අපි වගේ නම් හුවාක් මහන්සි වුණු විදුහල්පතිවරු අපට අමතක කරන්න බෑ. ඒගොල්ලෝ නොහිටින් ඉන්න සමහරට අපි අද මේ ඉන්න ස්ථානවල නැහැ. එහෙනම් තමයි මේ අපේ ඉතිහාසය කියන්නේ ඒ සියලු දෙනාගේම ඉතිහාසය. මම හිතනවා ඒක තමයි අපේ ජයග්‍රහණයේ ඉතිහාසය. 75 වන වජ්‍ර ජයන්තිය එහෙම නැත්නම් 75 වන සංවත්සරය නිමිත කරගනිමින් ඔබතුමා ප්‍රමුඛ කෑගල විද්‍යාලයේ ආශිෂ්‍යන් දෙවන්ත වැඩපිළිවෙළක් සංවිධානය කළා. එය අති සාර්ථක බව පහුගිය දින කීපයේ පුරාවට කෑගල විද්‍යාලය පිළිබඳ අවධානයෙන් හිටපු මේ ප්‍රදර්ශන භූමියත් සමග එකතු වුණු එහෙම නැත්නම් මේ වැඩපිළිවෙළ පිළිබඳව අවබෝධයක් හැඟීමක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා. ආදිශිෂ්‍ය සංගමයේ විදිහට කෑගල විද්‍යාලය වෙනුවෙන් කෑගල විද්‍යාලයේ අනාගතය වෙනුවෙන් මොන වගේ වැඩපිළිවෙළක් සංවිධානය කරන්නද ඔබතුමා ඇතුළු ආදිශිෂ්‍ය සංගමය සූදානම්ින් සිටින්නේ? අප හැම වෙලේම උත්සාහ ගත්තේ අප පාසලේ සිසුන්ගේ අධ්‍යාපන මට්ටමට උර දීමට. ඒ සඳහා අපි කැපවී සිටිනවා. ඒ සඳහා ඇත්තම මම කියන්න ඕනේ අපගේ ආශිෂ්‍යෝ අපගේ ලේකම්තුමා උපසභාපතිවරු උනේ තමින්ද මහත්මයා එතකොට උදේ මහත්මයා එක්කම සහකාර ලේකම්වරයෙක් වෙන සහකාර ලේකම් මහත්මයා ඒ මහත්මයා තමයි මේ මේ කම්පියුටර් ශාලාව ලබා දීමට විශේෂ මහන්සියක් ගත්තේ ඉතින් ඒ වගේ අපේ ප්‍රධානම එක තමයි පාසලේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංගීම දෙවෙනි එක තමයි අපි අදත් කලාරාණේ කෑගළු විද්‍යාලයෙන් බිහි වෙන්නේ මහත්වරු විතරයි මහත්වරු කියන්නේ අධ්‍යාපනයේ උපාධියෙන් පමණක් නෙවෙයි අපි රටට ගුණගරුක දරුවන් බිහි කරන්න ඕනේ අපේ විද්‍යාලයේ දෙවෙනි පළවෙනි තේමාවත් ඒකයි අපි බල උත්සාහ කරන්නේ හැම වෙලේම සියලු අංශයෙන්ම පිරිපුන් ගුණධර්ම දන්න මොකද මේක බෞද්ධ පාසලක් අපිට අවශ්‍ය බෞද්ධ සංස්කෘතිය ගැලපෙන අගන ප්‍රවේශම් පිරිසක් මේ පාසලේ බිහි වෙනවා දැක්මයි අගන පුරවැසියන් බිහි කරන්න මේ පින්බිමේ අධ්‍යාපනය ලැබපු මේ විදුබිමේ අධ්‍යාපනය ලැබපු ආදිශ්‍යයන් මේ ආකාරයෙන් එකතු වෙලා සිටීමම වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට සහ කෑගල විද්‍යාලයේ අනාගතයට ලොකු හයියක් ලොකු ජවයක් වෙන බව නම් නොනුඹානයි. ඉතින් මේ පන්නරයත් එක තමයි මේ ශක්තියත් එක තමයි කෑගල විද්‍යාලයේ ආදිශ්‍යයන් අපත් සමග එකතුලා ඉන්නේ. ඒ අපත් සමගින් සාකච්ඡාවකට එකතුනේ කෑගල විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ සභාපති නෙවිල් පිටවල මහත්මයා. ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ විශේෂ දවසේ බොහොමයක් වැඩ කටයුතු මැද්දේ සාකච්ඡා සභාවට සජීවීව අපත් සමගින් එකතු වීම සම්බන්ධයෙන්. මහා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා කෑගල විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ වෙනුවෙන් මට මේ අවස්ථාව ලබා දීම මට හේදී මගේ හැඟීම් වලින් සුවල්පයක් කීමට අවස්ථාවක් ලැබුණා. බොහොම ස්තුතියි. එයාකාරෙන් තමයි කෑගල විද්‍යාලයේ ආදිශිෂ්‍යයන් මේ දෙවන්ත වැඩපිළිවෙල පිළිබඳව තමන්ගේ හැඟීම තමන්ගේ ශක්තිය තමන්ගේ පන්නරය කෑගල විද්‍යාල වෙනුවෙන් දායාද කර තිබෙන්නේ. ඉතින් මේ වගේ ආදිශ්‍යයන්ගේ හයියෙන් ආදිශ්‍යයන්ගේ ශක්තියෙන් මේ දෙවන්ත වැඩපිළිවෙල අපි සංවිධානය කරලා තිබෙනවා. ඔබට යලිත් මම මතක් කරනවා අද දවස් පුරාට අවස්ථාවක් තිබෙනවා සජීව නරඹන ඔබට කෑගල විද්‍යාල පරිශ්‍රයට එන්න අධ්‍යාපනික ප්‍රදර්ශනය ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා. ඉතින් ඒත් සමග සූදානම් අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමග සජීව විකාශය ඔබ වෙනුවෙන් තිරණය කරන්න. ඉතින් ඊට පෙර ආතුව තමයි මේ කෑගල විද්‍යාලයේ ඉතිහාසය මේ 75 වන සැමරුම පිළිබඳව කරුණු ඔබ වෙතගෙන එන්නේ. මේ 75 වන සැමරුම් වැඩසටහනේ අතිසාර්ථක වැඩසටහනක් ඔබට ගෙන එද්දී මේ සියලු වැඩ කටයුතු සංවිධානය කරපු සුවිශේෂී චරිතයක් අපි එකතු කරගත්තා මේ සාකච්ඡා සභාවට. ඒ තමයි මේ සියලු වැඩ කටයුතු සංවිධානය කරමින් ඔබට මේ කෑගලු ප්‍රජාවට කෑගලු ශිෂ්‍ය කෑගලු විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට මෙවන් දෙවන්ත වැඩසටහනක් තිළන කරන්න එතුමන් තමයි සංවිධානය සැපුවේ සංවිධානය කටයුතු සිදු කරේ. බොහොම ගෞරවයෙන් අපි මේ මොහොත පිළිගන්නවා කෑගලු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එම් ආර් චන්ද්‍රසිරි ගුරුපියාණන්. ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ දෙවන්ත වැඩසටහනක් දින ගණනාවක් පුරාවට ක්‍රියාත්මක වන වැඩසටහනක් මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම ලෙස පසු කාර්යයක් නෙවෙයි. කොහොමද ඔබතුමා මේ කටයුතු බොහොම අපූර්වව සංවිධානය කරගත්තේ?
ඇත්තෙන්ම කියන්න සතුටුයි කෑගල විද්‍යාලය තුල සිටින විදුහල්පතිවරු විදුහල්පති නියෝජිත විදුහල්පතිවරු ඒ වගේම ආචාර්ය මණ්ඩලය සියලු දෙනාත් ළමයි සියලු දෙනාත් දෙමව්පිය සියලු දෙනාත් ආශිස්ස සියලු දෙනාත් එකට අත්වල බැඳගෙන තමයි මේ කටයුතු කරන්නේ එම් නැතුව මේක තනියෙන් කරපු දෙයක් නෙවෙයි මේ සඳහා ඒ සියලු දෙනාගේම සහයෝගය ඉතා අවංක ලෙසත් ඉතා දැඩිව ලෙසත් අපිට අවස්ථාව ලබා දුන්නා ඒ නිසා මේ උත්සවය මේ සාර්ථක අන්දමින් අපිට කරන්න හැකියාවක් සිද්ධ වුණා එයා කරෙන් සංවිධානවණු වැඩසටහන් පෙළ පිළිබඳව අපි අපත් සමග සජීවව එකතු වෙන ප්‍රේක්ෂකයන්ට අපි සිහිපත් කරමු අද දවසේ වැඩසටහන පිළිබඳව අපි ප්‍රේක්ෂකයන්ට සිහිපත් කරා මීට පෙර දින කීපය ඒ වගේම මේ 75 වන සැමරුම නිමිත්තෙන් මොනෝග වැඩසටහන් පෙළක්ද සංවිධානය කරේ කියලා අපිව සජීව නරඹන ප්‍රේක්ෂකයන්ට අපි සිහිපත් කරමු 13 වෙනිදා තමයි අපි ආරම්භ කරේ අධ්‍යයන ප්‍රදර්ශනය එදා ආරම්භ වුණේ ගරු සීමලට ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කබිර හසීම ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් එදින අපි ප්‍රදර්ශන කුටි 56ක් පමණ මේ විද්‍යාලය තුල තිබුණා පළවෙනි දවසේ විශාල ප්‍රචාරයක් ලැබුණා අවට පාසල් සිසුන් ඒ වගේ දේවෝපියන් එක දිගටම හවස 5 දක්වාම සිසුන් රැඳී සිටියා ඒ වගේ දේවෝපියන් රැඳී සිටියා 14 ඊයේ අපේ උපන්දිනය දවසේ 75 වෙනි උපන්දිනය දවසේ එදිනත් අපිට මේ ප්‍රදර්ශන කුටි දිගටම පවත්වා ගැනීමට යන්න සිද්ධ වුණා මොකද 5 6 වෙනි තුරුත් මේ ප්‍රදේශයේ ඉන්න සිළු දෙනාම ඇවිල්ලා නැරුම මම හිතන අද අපිට විශාල අභියෝගයක් වේවි මේ කොහොමද නවත්තන්නේ කියන එක ප්‍රශ්නේ අද අපි තුනට මේක නවත්තනවා පහුගිය දින කීපයේ පිළි පුරාවටම විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණා මොන වගේ උදව්වක්ද එහෙම නැත්නම් මොන වගේ ශක්තියක්ද විශේෂම කෑගලු ප්‍රජාවගෙන් කෑගලු විද්‍යාලයට මේ කෑගල් අවට තියෙන කෑගල් අවටින පිරිස් බොහෝ සෙයින් ආදරය කරනවා ඇලුම් කරනවා කෑගලු විද්‍යාලය පිළිබඳව ඔවුන්ගේ හිතේ තියෙන දැඩි ගෞරවයක් ඒ ගෞරවයත් එක්ක ඔවුන් කොහොමද මේ වැඩපිළිවෙලට දායක වුනේ ඇත්තෙන්ම කියන්න සතුටුයි මේ මම අවුරුදු 26ක් පමණ මේ පාසලේ සේවය කරනවා 1990 සිට 1992 තමයි 50 ශ්‍රී සංවත්සරයේ පැවැත්ුනේ එහිදී විශාල දායකත්වයක් ලැබුණා මේ දෙමෝපියන් ආශිෂ්‍යයන්ගෙන් සහ දරුවන්ගෙන් කියන්න ගොඩක් සතුටුයි 75 සංවත්සර සමරන මේ මොහොතේ ඕනම දෙයක් කරන්න ඕනම අවස්ථාවකදී ඕනම දෙයක් ඉටු කිරීම සඳහා දෙමෝපියන් සූදානම් වෙලා ඉන්නවා ආශිෂ්‍ය සූදානම් වෙනවා අපේ විදුහල් පුත්තුමා ඇතුළු නියෝජිත විදුහල් පුත්තුරු ආචාර්ය මණ්ඩල සියලු දෙනා සූදානම් සිටිනවා ඇත්තෙන්ම කියන්න සතුටුයි 1990 මේ පාසලට එන තත්ත්වයක් දැන් ඉන්න තත්ත්වයක් දිහා බලපුවාම අපි සිය ගුණයකින් වගේ විශාල වර්ධනයක් වෙලා තියෙනවා අධ්‍යාපන වගේම ගුණාත්මක වර්ධනයක් මේ අවස්ථාවේදී සිද්ධ වෙලා තියෙනවා ප්‍රධාන සංවිධායකතුමන් විදිහට ඔබතුමන් මේ වැඩපිළිවෙල සංවිධානය කරද්දී කෑගලු විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගේ ඉඳලා ආචාර්ය මණ්ඩලය ඔබත් සමග සිටින ආචාර්ය මණ්ඩලය අපි දන්නවා ලොකු සහයෝගයක් තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ලොකු දායකත්වයක් දිවාරයන් නොබලා මේ වෙනුවෙන් කටයුතු කරා අපි ඔවුන්වත් බොහොම ගෞරවයෙන් ආදරෙන් මේ වෙලාවේ සිහිපත් කරමු ඇත්තෙන්ම මේ වර්තමාන විදුහල්පතිතුමා අපිට විශාල ශක්තියක් වුණා මොකද එතුමා ඕන දෙයකට ඕනම අවස්ථාවකදී හරිදේ කරන්නට සූදානම් වෙලා ඉන්න කෙනෙක් ඒ වගේම නියෝජිත විදුහල්පති වරුන් අපිට හැම අවස්ථාවෙදිම මොකද්ද කළ යුත්තේ හෙට දිනේ කළ යුත්තේ මොකක්ද අද දවසේ මොකද්ද කළ යුත්තේ කියන එක හැමදාම සාකච්ඡා කරමින් තමයි මේ ප්‍රදර්ශනයේ පැවැත්වුවේ මේ උත්සව මාලාව පැවැත්වුවේ ඒ ආකාරයෙන් දායකත්වයක් තමයි කෑගලු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය තමන්ගේ ආදරණීය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මේ දෙවැන්ත වැඩසටහන සංවිධානය කරද්දී දායකත්වය ලබා දුන්නේ ඒ වෙනුවෙන් කටයුතු කරේ. ඉතින් මේ පිළිබඳව අපිටත් කෑගලු විද්‍යාලයන් වශයෙන් ලොකු ගෞරවයක් ආඩම්බරයක් තිබෙනවා. අද දවස කෑගලු විද්‍යාලයේ වසර 75ක ඉතිහාසයේ තුල සුවිශේෂී දවසක් ප්‍රධානම හේතුව අපි පෙරදී සඳහන් කරා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ජනාධිපති කෙනෙක් කෑගලු විද්‍යාලයට සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ නිහතමානී ආඩම්බරය, ඒ ගෞරවය කොහොමද දැනෙන්නේ මේ වැඩසටහන සංවිධානය කරපු ප්‍රධානියා විදිහට? ඇත්තෙන්ම අපි මුලින්ම තීරණය කරා 13 වෙනි දින අපි අග්‍රමාත්‍යක ප්‍රධානත්වයෙන් මේ ප්‍රදර්ශනය විවෘත කරමු කියලා. නමුත් නොවැළැක්කිය හේතුවක් නිසා අපිට අගමැතිතුමා සම්බන්ධ කරන්න බැරි වුණා. අවසාන දවසේ අපි ජනාධිපතිතුමා සහභාගී වීම කර ගැනීම අපි සියලු දෙනාම එකතු වෙලා සෑහෙන උවමනාවෙන් උනන්දුවෙන් කටයුතු කරා. මොකද ඔබ කිව්වා වගේ කෑගලු විද්‍යාලයට 92 වසරේදී පැවති අගමැති රාජනායකයා ලෙස නෙමෙයි අගමැතිතුමා ආවේ. එතකොට අද අදවන විට රාජනායකයා මේ පාසලට පැමිණෙනවා.
මහිතන්න විද්‍යාල ඉතිහාසයේ අවුරුදු 75 ඉතිහාසෙම රාජ්‍ය නායකයෙක්ගේ පැමිණීම සනිටුහන් වෙන්නේ අද වගේ දවසක අතිගරු ජනාධිපතිතුමා පිළිගන්නත් කෑගළු විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව එකතු කොටගෙන ආචාර මණ්ඩල තුල පිරිස විශේෂ වැඩසටහනක් සංවිධානය කරලා තිබෙනවා එතුමන් වෙනුවෙන් ගෞරව දක්වන්න එතුමන්ගේ සම්ප්‍රාප්තිය ආඩම්බරෙන් සනිටුහන් කරන්න විශේෂ වැඩ කටයුතු කීපයක්ම පහුගිය දින කීපය තුල සංවිධානය වුණා මොනවාගේ වැඩසටහන් පිළක්ද තිබෙන්නේ ජනාධිපතිතුමා පිළිගැනීම සහ ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් අපි මුලින්ම ජනාධිපතිවගෙන් අපි ප්‍රදර්ශන කුටි විවෘත කිරීමක් බලාපොරොත්තු වෙනවා ඒ කරලා ප්‍රදර්ශන කුටි නැරඹීමක් බලාපොරොත්තු වෙලා ඊළඟට අපේ බටහිර තුරේ වාදක කණ්ඩායම් පෙරදිග තුරේ වාදක කණ්ඩායම් ඊළඟට කනිෂ්ඨ තුරේ වාදක කණ්ඩායම් සමග විශේෂ බට කණ්ඩායම් සමග බාලදක්ෂන් සමග පිළිගෙන අපි සිල් දනා සමග ප්‍රධාන ශාලාවට ගිහිල්ලා අපි කටයුතු උසව සභාව කරන්නයි සූදානම් වෙලා තියෙන්නේ. එයා කරන් තමයි අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය 75 වන සැමරුම පිළිබඳව මේ වැඩසටහන් සංවිධානය කළ ප්‍රධාන සංවිධායකතුමන් නියෝජිත දුහල්පති එම් ආර් චන්ද්‍රසිරි ගුරුපියාණන් අපස් සමගින් සඳහන් කරන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වනවා ඔබතුමන්ට ප්‍රධාන සංවිධායකතුමන් විදිහට අද දවස කියන්නේ බොහොම කාර්යබහුල දවසක් අපි දන්නවා. අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය නිමිත්තෙන් ඒ සියලු වැඩ කටයුතු පිළිබඳව සොයා බලන්නේ ඔබතුමන්. නමුත් සජීවීව මේ සජීව විකාශයත් සමගින් එකතු වීම සම්බන්ධයෙන් ඔබතුමාට කැගලු දෙන මාධ්‍යකක විදිහට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මමත් ස්තුතින් දෙන්න මම අවිවේකී වෙලාවක් තුන ගත කරන්නේ ඒ සඳහා අවස්ථාව ලැබී තිබුණා මම ස්තුතින්. එයා කරෙන් විශේෂ වැඩපිළිවෙලක් තමයි මේ 75 වන සැමරුම නිමිත්තෙන් කැගලු විද්‍යාලය සංවිධානය කරලා තිබෙන්නේ. වසර 75ක අතීතයේ තුල ආ ගමන් මගේ සුවිශේෂී සම්දිස්ථානය අපි මේ ආකාරයෙන් සැනසුම් කරන්නට සූදානම් අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය තව සල්ප මොහොතකින් සිදුවේවි සම්ප්‍රාප්තිය වෙනුවෙන් තමයි අපි මේ සජීව විකාශය කෑගළු විද්‍යාලයේ මාධ්‍ය මැදිරියේ සිට ඔබ වෙත තිළන කරන්නේ ඉතින් ප්‍රේක්ෂක ඔබට අවස්ථාව තිබෙනවා මේ සජීව විකාශයත් සමගින් අපත් සමගින් රැඳී සිටින්නට අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමග ඒ සජීව විකාශයත් ඔබ වෙනුවෙන් තිළන කරන්නට කෑගළු විද්‍යාලයේ මේ වෙනුවට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම තමයි ප්‍රදර්ශන කුටි පිළිබඳවත් මතක් කිරීමක් කරන්නට ඕනේ. මම පෙර සඳහන් කරා විශේෂ කාර්ය බලකා කුටිය. ඒ වගේම තමයි නාවික හමුදාව සූදානම් කරලා තිබෙන කුටිය. තැපැල් දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඒ වගේම කෑගළු විද්‍යාලයේ ඡායාරූප කලා සංගමය, චිත්‍රාංශය, කෑගළු විද්‍යාලයේ විද්‍යා අංශය විශේෂයෙන්ම රසායනික මැජික් සංදර්ශනයක් පහුගිය දින කීපය පුරාවටම කෑගළු විද්‍යාලයේ පැමිණි ප්‍රදර්ශන නරඹන්නට පැමිණි පිරිසගේ විශේෂ අවධානයක් යොමු වුණ කලාපයක් බවට පත් වුණා ප්‍රාථමික අංශය විශේෂ ප්‍රදර්ශන කුටි කීපයක් තිබෙනවා ඒ වගේම තමයි සූර්ය ශක්තිය සූර්ය බලයෙන් විදුලිය නිපදවා ගන්න ආකාරය ඔබට මේ ප්‍රදර්ශන කුටියෙන් අත්විඳින්න අත්දකින්න පුළුවන් කෑගළු විද්‍යාලයේ පහුගිය වසර සහ ඒ කලාපය තුළ බිහි වුණා විශේෂ ග්‍රන්ථ කතෘන් පිරිසක් ඔවුන්ගේ ග්‍රන්ථ එලි දැක්වීමත් පහුගිය දිනවල සිදු වුණා අදත් එම ග්‍රන්ථ අතිගරු ජනාධිපතිතුමාට පිළිගැන්වීමට කටයුතු සංවිධානය කරලා තිබෙනවා ඒ වගේ සුවිශේෂී අවස්ථා බොහෝමයක් ඔබ වෙනුවෙන් මේ කෑගළු විද්‍යාල පරිශ්‍රය තුල සංවිධානය වෙලා තිබෙන බව බොහොම ගෞරවයෙන් තමයි ප්‍රේක්ෂක ඔබට අපි සිහිපත් කරන්නේ ඉතින් මේ සිහිපත් කිරීම එක්ක මේ සජීව විකාශය ඔබ වෙත ගෙන එන කෑගළු විද්‍යාලය මාධ්‍යකකේ මැදිරියේ සිට සජීව විකාශය ඔබට අවස්ථාව තිබෙනවා ඔබත් සමගින් අද මේ වැඩසටහන පුරාවටම එකතුව සිටින්න ඒ වගේම තමයි අපි සූදානම් විටින් විට මේ ප්‍රදර්ශනයේ තතු විත්ති ප්‍රදර්ශනයේ තොරතුරු ඔබ වෙත දායාද කරන්න 75 වසරක් කියන්නේ බොහොම දිගු කාලයක් ඒ දිගු කාලය නිකලැල්ව පවත්වා ගැනීම පිළිබඳව කැගලු විද්‍යාලයන් විදිහට අපිට මහත් ආඩම්බරයක් තිබෙනවා පසුගිය පෙබරවාරි 11 වන සෙනසුරාදා දින කෑගළු විද්‍යාලයන්ගේ අති දැවැන්ත පාගමන කෑගළු නගරය පුරාවටම පැවතුණා හතරවන වතාවට තමයි ඒ ආකාරයෙන් අති දැවැන්ත පාගමනක් සංවිධානය වුණේ කෑගළු විද්‍යාලය ඉතිහාසයේ පුරාවටම ඒ ආදරණීය ආදි ශිෂ්‍යයන් තමන්ගේ පාසල ගැන හැඟීමෙන් ගෞරවයෙන් යුතුව එකතු වුණා මේ පාගමනට එයත් ඉතාම උත්කර්ෂවත් ලෙස පැවතුණා ඉතින් මේ පිළිබඳවත් අපිට බොහොම සතුටක් ගෞරවයක් තිබෙනවා ඒ වගේම තමයි සෙත්පිරි සජ්ජායනාව පැවැත්වුණා ඉතින් මේ වගේ වැඩසටහන් කීපයක් අපි පෙර සාකච්ඡාවලදී සඳහන් කර ආකාරයෙන්
සංවිධාන වුණා. ඉතින් මේ පිළිබඳව අපි බොහොම ගෞරවයෙන් තමයි කතා කරන්නේ. ඒ වගේම තමයි මේ වෙනුවට කෑගුළු විද්‍යාලයට සුවිශේෂී ක්‍රීඩා පිටියක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගෘහස්ථ ක්‍රීඩාංගණයක් මේ වෙනකොට කෑගුළු විද්‍යාලයේ පැසිපන්දු ක්‍රීඩා පිටිය ඉදිවෙමින් පවතිනවා. ඒ වගේම නව ගොඩනැගිලි මේ සියලු දේවල් කෑගුළු විද්‍යාලයේ අනාගතය වෙනුවෙන් කෑගුළු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් පෙරටු කොටගෙන එකතු කරගෙන තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි ඉන්නේ බොහොම ගෞරවයෙන් ආඩම්බරයෙන්. ඉතින් ඒ පිළිබඳව සදාහන් කරන ගමන් තමයි මේ සජීව විකාශයට අපි කෑගුළු විද්‍යාලයේ ජේෂ්ඨයන් කෑගුළු විද්‍යාලයෙන් බිහි වූ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් අපි සම්බන්ධ කරගනිමින් මේ සජීව විකාශය ඔබ වෙත තිළන කරන්නට අපි කටයුතු සංවිධානය කරමින් තිබෙන්නේ. ඉතින් ප්‍රේක්ෂක හිතුවදී ඔබට අවස්ථාව තිබෙනවා මේ කෑගළු විද්‍යාල සජීව විකාශයට සමගින් එකතු වෙන්නට. අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය තව ස්වල්ප මොහොතකින් සිදු වේවි. ඒ සම්ප්‍රාප්තිය සමගින් ඔබව එකතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මොහොතේ මාත් සමගින් එකතු වෙනවා කෑගළු විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙක්, ශ්‍රී ලංකාව පමණක් නෙවෙයි ජාත්‍යන්තරයේම ජයගත් කෑගළු විද්‍යාලයෙන් බිහි වූ කීර්තිමත් ආදි ශිෂ්‍යෙක්. ඉතින් එතුමන්වත් අපි මෙහෙම උතර සම්බන්ධ කරගන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේලා යපස් සමගින් සජීවීව එකතු වෙනවා කෑගළු විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය ප්‍රවීණ ගායන ශිල්පී සංගීතවේදී රාජු බණ්ඩාර මහත්මයා. බොහොම ගෞරවයෙන් මේ ගෞරවනීය දවසේ ඔබතුමාව මේ වැඩසටහන අපි පිළිගන්න ලබනවා. ගොඩක් ස්තුතියි. ඇතරම මේ වගේ වෙලාවක විශේෂ අවස්ථාවක මේ වගේ වැඩසටහනකට සහභාගී වෙන්න ලැබීම ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා ඇත්තටම. කෑගළු විද්‍යාලය සුවිශේෂී චරිත ගණනාවක් බිහි කරපු පාඨශාලාවක්. පෙර සාකච්ඡාවලදීත් අපි ඒ පිළිබඳව සඳහන් කළා. මෙවන් කලාකරුවන් රටට දායාද කරපු පින්බිමක් කලාකරුවෙක් විදිහට කෑගළු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු කලාකරුවෙක් විදිහට මේ 75 වසරක ගමන් මඟ පිළිබඳව මොන වගේ හැඟීමක්ද, මොන වගේ ගෞරවණීය හැඟීමක්ද ඔබතුමාට තියෙන්නේ? ඇත්තටම මම කෑගළු විද්‍යාලයේ ඉගෙනීම ලැබුවේ විද්‍යාංශයේ. ඒ කියන්නේ ගණිත විෂයන් තමයි කරේ. ඇත්තටම මේ සංගීතය යොමු වුණාට නමුත් මට ලොකු තෝතන්නක් වුණා කෑගළු විද්‍යාලයේ. ඇත්තටම මගේ පළවෙනි නිර්මාණ එළි දැක්වීමත් මම කරේ කෑගළු විද්‍යාලයේ. අපේ කියන්නේ ඒ සහයෝගයෙන්, ඒ ලැබිච්ච සහයෝගයත් එක්ක තමයි මම හිතන්නේ මගේ ගමන වෙනස් වුණේ. ඇත්තටම කිව්වොත් මම ගණිතංශයෙන් මගේ ඉංජිනේරු වීමේ බලාපොරොත්තුවත් තිබුණා. නමුත් පසුව ඒක ඇත්තටම ඒ දෙවැනි අවුරුද්ද තුලදී සංගීත කණ්ඩායමක් මම බිහි කරා ඩක්ෂරුස් කියලා කෑගළු විද්‍යාලයේ සියලු දෙනෙක් අවුලලා තමයි සංගීත කණ්ඩායම. හැබැයි එතනින් මම හිතන්නේ මගේ මේ අධ්‍යාපනයේ කඩා කප්පල් වුණා කියලා. මම වෙන මාර්ගයකට යොමු වුණා. ඉතින් ඒ වෙන මාර්ගයකට යොමු වෙලා මාත් එක්ක හිටපු කට්ටිය ගොඩක් කට්ටිය ඉංජිනේර්ස්ලා ඉන්නවා. ඉතින් ඒ වුණාට ඉතින් මම හිතනවා මමත් ඒ තලයේ ඉන්නවා කියලා මම හිතනවා. ඒ ආකාරයෙන් මතක් කිරීමක් තමයි, ඒ ආකාරයෙන් ගෞරවනීය අතීතයක් තමයි එතුමන්ට කෑගළු විද්‍යාලය පිළිබඳව කෑගළු විද්‍යාලය වෙනුවෙන් තිබෙන්නේ. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි ටික මොහොතකට යොමු වෙන්න කැමති අපේ ප්‍රදර්ශන භූමියට. ප්‍රදර්ශන භූමියත් සමග අපි මේ මොහොතේ පටන් සජීවීව සම්බන්ධ වෙනවා. ඕ ඉස්සුති දේශප්‍රියයේ කෑගළු විද්‍යාලයේ 75 වන සම්වසරයේ නිමිත්තෙන් පැවැත්වෙනා වූ දෙදින ප්‍රදර්ශන භූමියේ අවසාන දිනයේ ප්‍රදර්ශන භූමියේ අපි මේ රැඳී සිටින්නේ ක්‍රිස්තු වර්ෂ 1942 ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන් ආරම්භ කරන්නට යෙදුණු කෑගළු විද්‍යාලයේ. ඇත්තෙන්ම කෑගළේ සිංහල බෞද්ධ අනන්‍යතාවයේ සලකුණ වන්නට වුණා. ඉතින් එදා පටන් අද දක්වා වර්ෂ 75ක් පුරාවට සිය වජ්‍ර ජයන්ති මහෝත්සවයේ පවත්වන්නා වූ ඊයේ දිනට කෑගළු විද්‍යාලයේ අභීත පුතුන් සිය දහස් ගණනක්, ලක්ෂ සංඛ්‍යාත ගණනක් මුළුමහත් ලෝකයට, මුළුමහත් ජාතියට බිහි කරන්නට වුණා. ඉතින් එදා පටන් අද දක්වා මේ ගමනේ 75 වන සම්වත්සරයයි වජ්‍ර ජයන්ති මහෝත්සවයයි අපි මෙලෙසින් සමරන්නට යෙදෙන්නේ. ඉතින් තවත් සුවල්ප මොහොතකින් ප්‍රදර්ශන භූමියට අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදු කිරීමට බලාපොරොත්තු වෙනුයි අපි මේ ප්‍රදර්ශන භූමියේ රැඳී සිටින්නේ. ඉතින් ඒ සඳහා සියලු කටයුතු මේ අවස්ථාව වන විට සූදානම් වෙමින් පවතින්නේ. කෑගළු විද්‍යාලයේ අභීත සිංහ පෝතකයන් මෙලෙසින් බලා සිටිනවා
අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන අවස්ථාව සඳහා ඉතින් ඒ අවස්ථාවේ නැවතත් වතාවක් හමු වී මේ බලාපොරොත්තු වෙන ප්‍රධාන පයලක මැදිරියට යොමු වෙනවා KTV වෙනුවෙන් විශේෂ නියෝජිත නිරංජන ගොයම්ගේ ස්තුතියි දේශප්‍රිය අයියේ බොහොම ස්තුතියි ගීත් සජීවීව අපත් සමගින් සම්බන්ධ වුණාට ඒ ආකාරයෙන් තමයි විදුහල් පරිශ්‍රය අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් සූදානම් වෙන්නේ ඒ අතර යලිත් අපත් සමගින් එකතු වෙනවා සංගීතවේදී රාජු බණ්ඩාර මහත්මයා කෑගළු විද්‍යාලයේ ඉතිහාසය සඳහන් කරද්දී නිල වශයෙන් කෑගළු විද්‍යාලය 1942 ආරම්භ වුණාට ඊට එහා අතීතයක් මේ කෑගළු විද්‍යාලය ආරම්භ වෙන්න කෑගළු විද්‍යාලයට මේ ආකාරයෙන් 75 වසරක ඉතිහාසයක් සැඳුවන් වෙන්න ඊට එහා ගිය අතීතයක් තිබෙනවා 1937 වර්ෂයේ ඉඳලා තමයි මේ වෙනුවෙන් මූලික වශයෙන් කටයුතු සිද්ධ වෙන්නේ විශේෂම කරුණ තමයි මෙතුමන්ගේ මෑණියන් ඒ වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටු කරලා තිබෙනවා අපි ඒ ගැන සඳහන් කරමු අපත් සමගින් එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකයන් වෙත ඔව් ඇත්තටම මෑණියන් පවසන පරිදි 1937 තමයි මේකට මුල් ගලත් විලා කුඩා ඇත්තටම කුඩා ශාලාවක් ඉදිරි කරලා තියෙන්නේ 37න් පස්සේ ඒක ක්‍රියාත්මක වුණ නැහැ කියන එක තමයි මෑණි කියන්නේ ඊට පස්සේ 41 මාර්තු 20 නැවත මුල් ගල තියලා එතකොට අපේ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ බීබී බාලසූරිය මහතුරුන්ගේ වෙනම කමිටුවක් පත් කරලා වැල්දෙනි පන්සලේ තමයි මේක මේ අපේ කෑගල වැල්දෙනි පන්සලේ මේක නැවත පටන් ගන්නෙ ඉතින් 41 මාර්තු 20 පටන් ගත්ත මේ මුල් ගල තියලා මේ ශාලාව 42 අර කිව්වා වගේ නිල වශයෙන් විවෘත වෙනවා පෙබරවාරි 14 ඉතින් ඒ කාලය තුල මේ මගේ මෑණියන්ගේ මම හිතනවා විශේෂ සේවයක් වෙලා තියෙනවා මේ මේ මේකට අවශ්‍ය මුදල් එක්කහො කරගෙන ඉමේදී මගේ මෑණියෝ විරුදු කියලා තියෙනවා විරුදු කියලා තියෙනවා මේ ඒ කියන්නේ විරුදු කියපහම සල්ලි විසික් කරලා තියෙනවා ඒ ඒ සල්ලි වලින් තමයි ගොඩනගාගත්ත ඒ කියන්නේ මුල්ම ශාලාව හැදිලා තියෙන ඉතින් මගේ මෑණියන්ගේ මතකයේ හැටියට මට කියලා තියෙනවා මේ ඉතින් මං අර මුලින්ම ඇත්තරම මේක මිශ්‍ර පාසලක් විදිහට තමයි ගියේ. ඉතින් ඒ මිශ්‍ර පාසලේ මගේ මෑණියොත් ඉඳලා තියෙනවා. ඉතින් ලොකු සේවයක් මෑණියෝ කරලා තියෙනවා. ඉතින් මෑණියන් මේ වෙලේ මතක් කරන්න ඕනේ අවංගම. මොකද අපේ මගේ මෑණියෝ මං හිතන මාත් එක්ක ගීතයක් ගායනා කළා චන්ද්‍ර බණ්ඩාර. නමුත් ඒ කාලේ සඳවති කියන නම තමයි ඒ පෝස්ටර් වල එහෙම මෑණියන්ට තිබිලා තියෙන්නේ. එයා කරෙන් කෑගළු විද්‍යාලය වෙනුවෙන් කැපවෙච්ච කෑගළු විද්‍යාලයේ මූලාරම්භය වෙනුවෙන් කැපවෙච්ච ආදරණීය මෑණියන් කෙනෙකුගේ පුතෙක් තමයි කෑගළු විද්‍යාලය වෙනුවෙන් මේ සජීව විකාශයත් සමග අපත් සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි සූදානම් වෙලාවේ තොරතුරු විමසා බලන්න කෑගළු විද්‍යාලයේ පරිශ්‍රය කොහොමද ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්ති වෙනුවෙන් සූදානම් වන්නේ. ඉතින් එහි සජීව තොරතුරු දැනගන්න අපි මේ මැදිරියේ සිට විකාශය කෑගළු විද්‍යාල පරිශ්‍රය වෙත යොමු වෙනවා. ඔව් නැවතත් වතාවක් KTV වෙනුවෙන් විශේෂ නියෝජිත නිරංජන ගොයම්ගේ ඔබ අවතන්නේ කෑගළු විද්‍යාලයේ තෙදින ප්‍රදර්ශන භූමියේ සිට ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තු වෙන. ඉතින් අපත් සමගින් ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තු වෙන රැඳී සිටනවා විදුහල් භූමියේ කෑගළු විද්‍යාලයේ නියෝජිත විදුහල්පති දෙපළ කෑගළු විද්‍යාලයේ නියෝජිත විදුහල්පති කපිල මොණසිංහ මහතා වෙත අප යොමු වෙනවා. කොහොමද ඊයේ දවසේ පෙරේදා දවසේ ප්‍රදර්ශන තොරතුරු? මම හිතන්නේ කෑගළු විද්‍යාලයේ 75 වෙනි සැමරුම සමරන මේ මොහොතේ අභිමානවත් අන්දමින් මේ සැමරීම සිද්ධ වෙනවා. 1942 ඉඳන් මේ 2017 දක්වා 75 වෙනි වසර සමරනකොට කෑගළු විද්‍යාලයේ විදුහල්පතිතුමා, ඒ වගේම ආචාර්ය මණ්ඩලය, දරුවන්, දෙමාපියන්, කළමනාකරණ කමිටුව, ප්‍රජාව ඉතාමත් අතිසාර්ථකත්වයෙන් මේක සංවිධානය කරමින් යනවා. යූසුසුරුව බලා සිටින්නේ රටේ ප්‍රධාන පුරවැසියා වෙන ජනාධිපතිතුමා සම්ප්‍රාප්ත වෙනතුරු. ඔව් නියෝජිත විදුහල්පතිතුමනි, තවත් නොබෝ වේලාවකින් කෑගළු විද්‍යාලයේ භූමියට අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදු වන මොහොත දක්වායි අපි මේ බලා සිටින්නේ. ඉතින් නියෝජිත විදුහල්පතිතුමනි, කොහොමද අද දවසේ තොරතුරු, අද දවස කොහොමද කෑගළු විද්‍යාලයේ භූමිය සූදානම් වන්නේ ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන්? මම හිතනවා කෑගළු විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවටත්, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, ආදරණීය දෙමව්පියන්ටත්, ආදරණීය ආදි ශිෂ්‍යයන්ටත්, එවැගේම මේ විද්‍යාලයේ දිවාරය දියුණුව පතන සියලුම හිතේ සිවන්ත
සුභපතන්නන් සියලු දෙනාටම මේ විද්‍යාලය සහ සම්බන්ධ ඒහා බැඳුන සියලුම ජනතාවට මම ඉතාමත්ම වැදගත් මොහොතක්. ඒ වගේම විද්‍යාලය කෑගලු විද්‍යාලයේ ඉතිහාසයේ තවත් රන්නකුරෙන් ලියවෙන මොහොතක් වන අතර ඒ මොහොතේ කෑගලු විද්‍යාලයේ ගමන් මඟ විනාශ කරන මාර්ග ගණනාවක් මාර්ග ගණනාවක් එකට එකතු වෙන මොහොතක් විදියට අපි දකිනවා. ඒ නිසා කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවට මේ අවස්ථාව වැදගත් වනවා. සේම විදුහල් ප්‍රතිතුමාටත් ආචාර්ය මණ්ඩලටත් දෙමව්පියන්ටත් සියලු දෙනාටම ඉතාමත් වැදගත් අවස්ථාවක්. අපි ප්‍රාර්ථනා කරනවා කෑගලු විද්‍යාලය කෑගලු දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි ශ්‍රී ලංකා දිවයිනේ තුල ඉතාම විශිෂ්ට ගණයේ විද්‍යාලයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. ඔව් එලෙසින් තමයි අද දින ප්‍රදර්ශන කටයුතු කෑගලු විද්‍යාලයේ භූමියේ සූදානම් වන්නේ. නැවතත් වතාවක් හමුවීමේ මේ බලාපොරොත්තුවෙන් ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් සමු ගන්නවා විදුහල් භූමියේ සිට KTV විශේෂ නියෝජිත නිරංජන ගෝයම්ගේ අවස්ථාව ඔබට දේශප්‍රියයි. ස්තුතියි. ස්තුතියි ගීත්. ඒ ආකාරයෙන් තමයි කෑගලු දෙලේ විදුහල්පතිතුමන්ලා නියෝජිත විදුහල්පතිතුමන්ලා ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය නිමිත්තෙන් කෑගලු දෙල පරිශ්‍රය සූදානම් වෙන්නේ. අපි යලිත් යොමු වෙනවා මේ සාකච්ඡාවට. අපි සඳහන් කරමින් සිටියේ මේ කෑගලු විද්‍යාලයේ අතීතය සහ ඒ පිළිබඳ වටපිටාව. දැන් කෑගලු විද්‍යාලයට වසර 75ක්. අද තමයි වසර 75ක් සමරන මේ අතීත ගමන් මගේ සුවිශේෂිතම දවස. කෑගලු විද්‍යාලයේ ශිෂ්‍යෙක් විදිහට හිටපු කාලේ බොහෝ අංශ ඔබතුමන් නියෝජනය කළා. කෑගලු විද්‍යාලය වෙනුවෙන් ඒ කාලේ ඉඳලා මේ මොහොත දක්වාත් අද වෙනකොනොත් බොහෝ කැපවීම කරා. මොකද හිතෙන්නේ මේ සුවිශේෂී සැමරුම පිළිබඳව? ඇතරම මම 1965 වර්ෂයේ තමයි කෑගලු විද්‍යාලය කියන්නේ මේ ඇතන මේක තියුණා බෞද්ධ ඉස්කෝලේ කියලා. එතකොට මේ වගේ පළවෙනි විද්‍යාලය ඇතුළතම තියුන්නේ පල්ලෙහා ඉස්කෝලේ කියලා තමයි කියන්නේ. ඉතින් අපි ඇතරම 7-8 වසරකට තමයි කෑගලු විද්‍යාලයට එන්නේ. නමුත් විද්‍යාල දෙකම එකයි. ඉතින් පටන් ගත්ත දවසේ ඉඳන් හිටපු ශිෂ්‍යෙක් විදිහට මට ලොකු ආඩම්බරයක් දැනෙනවා අද දවස. ඒ කියන්නේ 75 වසරක් මේක ඇතර මේ අනිත් එදා තිබිච්ච තත්ත්වෙ නෙමෙයි ගොඩක් දියුණුයි. මම හිතනවා ඉදිරියේදීත් මීට වැඩිය අපේ විද්‍යාලයේ මීට වැඩිය අභිමානයක් ගේන තැනකට මම හිතනවා අද අපේ ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියත් එක්කත් අපිට ගොඩක් උදව් කරයි කියලා හිතනවා. ඉතින් මීට වැඩිය ඒ කියන්නේ කෑගලු විද්‍යාලය කියන දේ කෑගලු විද්‍යාලය කියන එක වන ඇන් ඔන්ලි කියන එක තමයි මගේ තියෙන අදහස. ඉතින් ඒ වගේම තමයි මං දැනට අපේ ආදි ශිෂ්‍යයන්ගේ ක්‍රිකට් සමාජයේ සභාපති විදිහට කටයුතු කරනවා. ඉතින් කෑගලු විද්‍යාලයෙන් එළියට එන අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙනුවෙන් ඒගොල්ලන්ගේ අනාගතය වෙනුවෙන් තමයි අපේ ඕල් OVCC ඕල් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්ලබ් එක පිටවලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙනුත් පුළුවන් උපරිමේ ඒ දායකත්වයක් දෙන ගමන් මගේ කලා කටයුතු අතර ඉතින් ඒගොල්ලන්ගේ අනාගතය දිරිමත් කරන්න. මොකද අපේ 19-15 ඒගොල්ලෝ සෙල්ලම් කරයන් පස්සේ ඒගොල්ලෝ ගොඩක් කට්ටි එනවා අපේ ක්ලබ් එකට. ඉතින් දැන් මේ වතාවේ මේ වෙලාවේ මම ආරාධනා කරන්න කැමති විශේෂයෙන් දෙමව්පියන්ට ඒගොල්ලන්ගේ අනාගතය ක්‍රිකට් ක්‍රීඩකයෝ විදිහට අපේ ක්‍රිකට් සමාජයට යොමු කරලා සහ අපේ දැන් මේ වෙනකොට මුළු දිස්ත්‍රික්කෙම ඩිවිෂන් 1 ඒ කියන්නේ සරා ගහන එකම ටීම් එක තමයි අපේ ඕල් විද්‍යාලයෙන් ටීම් එක. ඉතින් ඒගොල්ලන්ට හොඳ අනාගතයක් තියෙයි. ඉතින් මේ දෙමාපියන් ඉල්ලනවා මේ ක්‍රීඩාවට මේ ළමයි යොමු කරන්න. මොකද අන්ඩර් 13 ඉඳන් 13-15 ඉඳන් ක්‍රිකට් ක්‍රීඩාවට අපිට දැන් ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මම ඒකත් ඉල්ලනවා. මේ මොකද ළමයිව යොමු කරන අඩුයි ක්‍රිකට් ක්‍රීඩාවට. මොකද මම මේ සභාපති විදිහට මම මේ ඉල්ලීම කරන්නේ දෙමාපියන්ගේ. ඉතින් ඒගොල්ලෝ යොමු කරලා අපේ ක්‍රිකට් විතරක් නෙමෙයි ක්‍රිකට් කරන එකෙන් ඇත්තරම වෙන්නේ මේ කෑගලු විද්‍යාලයේ නම තව ඉදිරියට ගෙනියන එක අපි කරන්නේ. ඉතින් ඒකට අවස්ථාව දෙන්න කියලා නැවතවරක් ඉල්ලනවා. ඉතින් ගොඩක් ස්තුතියි. ඒ තමයි තමන්ගේ පාසල තමන් අකුරු කළ පාසල වෙනුවෙන් තියෙන හැඟීම ඒ වෙනුවෙන් කැප වෙන්න තියෙන උවමනාව. බොහොමත්ම ස්තුතිවන්ත වනවා මේ සුවිශේෂී දවසේ අපත් සමගින් එකතු වුණාට. ඒ අපත් සමගින් එකතුනේ ප්‍රවීණ ගායන ශිල්පී සංගීතවේදී රාජු බණ්ඩාර මහත්මා. ඉතින් මේ සජීව විකාශය මේ ආකාරයෙන් සිදුවෙද්දී අපි යලිත් සම්බන්ධ වෙනවා කෑගලු විද්‍යාල පරිශ්‍රයේ සිටින ගීත් මුණසිංහ සමග. එහි තොරතුරු දැනගන්න. ස්තුතියි දේශප්‍රිය අයියා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය කෑකළු විදුහල් බිම්පියසේ සිට බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේදී අපි විදුහල් ප්‍රදර්ශන භූමියේ
පියවරෙන් පියවර ඉදිරියට යද්දී සම්භාවනීය අමුත්තන් අපට හමු වෙනවා. ඉතින් මාත් සමගින් රැඳී සිටනවා එක්සත් ජාතික පක්ෂ මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කරු කවීර් හෂීම් ඇමතිතුමන්. ඉතින් අපි ඇමතිතුමන්ගෙන් විමසන්න කැමති කොහොමද ඊයේ පෙරේදා කෑගළු විදුහල් භූමිය? මම පෙරේදා ගුරු දිනය පදනම් කරපු එම උත්සවයට 75 වෙනි සංවත්සර උත්සවයට රංජිත් සියඹලා පිට ඇමතුමත් එක පැමිණියා. මට ලොකු ආඩම්බරයක් ඇති වුණා. විශේෂයෙන්ම මගේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක් හැටියට 1940 ගණනක ආරම්භ කරපු එදා වැවැළදෙනිය පන්සල පදනම් කරමින් එවැගේම ආනන්ද විද්‍යාලයේ ශාඛාවක් හැටියට බෞද්ධ වටිනාකම් පදනම් කරපු කෑගල්ල විද්‍යාලය එදා ආරම්භ කරමින් අද අපේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙන ප්‍රධාන පාසලක් බවට පත්වීම අපි ඇත්ත වශයෙන්ම ආඩම්බර විය යුතුයි. එක පැත්තකින් අධ්‍යාපන පැත්තෙන් පහුගිය කාල පරිච්ඡේදය ගත්තම ගිය වසර වුණත් විශේෂයෙන්ම ගණිතය පැත්ත ගත්තම විශ්වවිද්‍යාලයට 27 දෙනෙකුට වඩා පිරිසක් ඒ අංශයෙන් විතරක් තෝරා ගත්තා. ඒ කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ 50% වගේ ප්‍රතිශතයක්. ඒකෙන්ම අධ්‍යාපන පැත්තෙන් ඒ වගේම ඔලිම්පික් ක්‍රීඩාවට සුමේද ජයසිංහ මහතා ඉදිරිපත් වුණා මේ පාසලෙන් අපේ දිස්ත්‍රික්කයට ලොකු ගෞරවයක් ගෙනාවා. ඒ නිසා මට ලොකු සතුටක් දැනුණා. අවුරුදු 75 තුළ අපේ දිස්ත්‍රික්කයට මේ පාසල ආදර්ශමත් විදියට කටයුතු කරලා තියෙනවා කියලා. ඔව් ඇත්තෙන්ම ඇමතුමනි, ඔබතුමන්ගේ දිස්ත්‍රික්කයේ තමයි මේ අභිමානනීය පාසල පවතින්නේ. ඉතින් ඒ වගේ අභිමානනීය පාසලක් ගැන ඔබතුමන්ට නිහතමානී ආඩම්බරයක් ඇති. ඒ නිහතමානී ආඩම්බරය අපි මොහොතකට වදනකට කැටිකළොත් මම විශේෂයෙන්ම කියන්නේ මේ පාසලෙන් බිහිවෙච්ච නම් කීපයක් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. එක පැත්තකින් මහාචාර්ය විශ්වවර්ණපාල මැතිතුමා, ඒ වගේම හිටපු විගණකාධිපති සරත් මායාදුන්න මැතිතුමා, ඒ වගේම නාවික හමුදාවේ ප්‍රධානිය හැටියට ඊට දායා සඳගිරි මැතිතුමා, මේ වගේ මේ ප්‍රදේශයෙන් රටට තමන්ගේ කැපවීම දායද කරපු නායකයන් කීප දෙනෙක්ම බිහි කරපු පාසලක් හැටියට මේ මොහොතේ මම හිතන්නේ මම ඉතාම සතුටු වෙනවා. මේ පාසලත් එක්ක අද සම්බන්ධ වීම, අතිගරු ජනාධිපතිතුමා අද ප්‍රධාන අමුත්තා හැටියට පැමිණීම අපේ පාසලටත් අපේ දිස්ත්‍රික්කයටත් ලොකු ගෞරවයක්. ඔව් ස්තුතියි ඇමතිතුමනි. ඒ අපි සමගින් එක්කුවේ කෑගළු විද්‍යාලයට අභිමානනීය සහයෝගයක් දක්වන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ගරු අමාත්‍ය කබීර් හෂීම් මැතිතුම්. ඉතින් නැවත වතාවක් මේ වගේ සම්භාවනීය අමුත්තෙක් එක්ක ඔබ හමුවේ මේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා KTV වෙනුවෙන් විදුහල් පරිශ්‍රයේ සිට විශේෂ නියෝජිත නේරංචියන ගොහිමුගේ. ස්තුතියි. ස්තුතියි ගීත්. අප වෙත සම්බන්ධතාවය ලබා දුන්නට එයා කරන්න අපත් සමගින් ගරු අමාත්‍යතුමන්ට සම්බන්ධ වුණා. අපි සූදානම් යලිත් සුවිශේෂී පුද්ගලයෙකු සමග මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට. කෑගළු විද්‍යාලයේ ඉතිහාසයේ අතීතයේ පිළිබඳ සිහිපත් කරද්දී කෑගළු විද්‍යාලය විදුහල්පතිවරුන් 27 දෙනෙකු යටතේ පාලනය කරුණා. විදුහල්පතිවරුන් 27 දෙනෙකු කෑගළු විද්‍යාලයට තමන්ගේ අනුපමේය දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් ඒ අතරින් සුවිශේෂී විදුහල්පති කෙනෙක් අපත් සමග සම්බන්ධ වෙනවා. සුවිශේෂීත්වය තමයි මෙතුමන් කෑගළු විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යෙක්. ආදිශිෂ්‍යෙක්ට තමන්ගේම විදුහලේ විදුහල්පති ධුරය දරන්න ලැබෙනවා කියන්නේ තමන්ගේ ජීවිතයේ ලබන්නට පුළුවන් වටිනාම අවස්ථාව, වාග්ය සම්පන්නම අවස්ථාව විදිහට තමයි මම දකින්නේ. ඉතින් කේ නන්දදාස් මහත්මාව අපි මේ සාකච්ඡාවට බොහොම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඉතින් කෑගළු විද්‍යාලය වසර 75ක් ඔබ අකුරු කර වූ පාසල, කාලයක් ඔබෙන් දරුවන් අකුරු කළ පාසල. ආදිශිෂ්‍යෙක් විදිහට, විදුහල්පති කෙනෙක් විදිහට මොකද හිතෙන්නේ මේ කෑගළු විද්‍යාලයේ 75 වසරක ගමන් මඟ පිළිබඳව? වර්තමාන තත්ත්වය පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. මෙතෙක් විදුහල්පතිවරු, ගුරුවරු මේ සම්බන්ධ ඉදිරියට ගෙන යන්නට අද ඇවිල්ලා තියෙන තත්ත්වය ගැන අපි සතුටු වෙනවා.
එවගේ සතුටක් තමයි එතුමන්ට තිබෙන්නේ කෑගලු විද්‍යාලය ගමන් මඟ පිළිබඳව ඔබ ආදි ශිෂ්‍යෙක් විදිහට මේ කෑගලු විද්‍යාලයේ ගත කරන කාලේ මොන වගේ කටයුතු සංවිධානය වුණේ කොයි අවධියේද ඔබතුමන් ශිෂ්‍යෙක් විදිහට කෑගලු විද්‍යාලයේ කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ 1954 කෑගලු විද්‍යාලයේ 4 ශ්‍රේණියට තමයි ඇතුළු වුණේ මගේ ඇතුළත් වීම අංක 1770 ඒ දවස්වල අපට පාසලේ අංග සම්පූර්ණ ගොඩනැගිලි තිබුණේ අපි ඉගෙන ගත්තේ පොල්ලතු වහල වටේට පොල්ලතු රුකුල්ල බිම දුවවිලි සාමාන්‍ය පෙළ පන්තියට එනකම්ම අපි ඉගෙන ගත්තේ ඒ වගේ ගොඩනැගිලි වල සාමාන්‍ය පෙළ පන්තිය තමයි සිමෙන්ති දාව පන්තියකට අපි ආවේ ඒ දවස්වල විදුහල්පතිවරු ගුරුවරු මේක වැඩි දියුණු කරන්න සෑහෙන මාන්සි ගත්ත සෝදාර කරා මේ කටයුතු කළ හැම දෙයකම අපි යට උදව් දුන්නා විශේෂයෙන් යහපත් ශාලා හදනකොට දරුවෝ තමයි සේරම ගෙනගත්තු ළමයි තමයි සේරම ගල් ගඩොල් සේරම මෙහා පැත්තේ වැලි සේරම කරින් ඇද්දිස් මේ පැත්තේ ලොරි වල ගෙනත් වැවහම් සේරම අදින්න එහා පැත්තේ ළමයි උදේ වරුවක් වැඩ ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා හවස ආධාර පත්‍රය එකතු කරනවා ඒ වගේ තමයි ගෙනගත්තු දරුවෝ සෑහෙන ශ්‍රමය කැප කළා මේ පාසල් ගෙනියන්න ශිෂ්‍යයෙක් විදිහට ඒ වගේ කැපකිරීම ඒ වගේ දායකත්වයන් තමයි මේ කෑගලු විද්‍යාලය ගොඩනගන්න අවස්ථාව ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කාලේ එතුමන් ලබා දීලා තිබෙන්නේ. ඉතින් එතුමන්ගේ සාකච්ඡාව මේ ආකාරයෙන් කිරිගෙන යද්දී අපි යලිත් සම්බන්ධ වෙනවා කෑගලු විද්‍යාල පරිශ්‍රයේ සිටින ගොයුම් ගීත් කෑගලු විද්‍යාල මාධ්‍යකගේ වාර්තාකරු. ස්තුතියි දේශප්‍රියයේ කෑගලු විද්‍යාලය ක්‍රිස්තු වර්ෂ 1942 දී ආරම්භ වන්නේ ප්‍රදේශයේ ප්‍රමුඛතම බෞද්ධ පාසල වශයෙන් ආරම්භ වන්නේ කෑගල්ලේ ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාලය වශයෙන්. ඉතින් අපි සූදානම් අද මුළුමහත් ශ්‍රී ලංකාවේම බුද්ධ ශාසන මෙහෙවරක් උසුලන අපේ ඇමතිතුමෙක් එක්ක ආමන්ත්‍රණය කරන්නට. ඉතින් අපි සමගින් මේ අවස්ථාවේදී රැඳී සිටනවා අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති නීතිඥ දුෂ්මන්ත මිත්‍රපාල ඇමතිතුමන්. ඉතින් ඇමතිතුමනි, කෑගලු පුරවරේ ප්‍රධානතම බෞද්ධ පාසල වශයෙන් කෑගලු විද්‍යාලය ගැන යම් කිසි අදහසක් ප්‍රකාශ කළොත්? ඔව්, මුලින්ම මතක් සුබ පතන්නට ඕනේ වසර 75ක් සපිරෙන මොහොතේදී විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධ පාසල් ආරම්භය ගැන සඳහන් කරාම බෞද්ධ පාසල් ආරම්භ වුණේ ඇයි කියන කාරණාව දිහා බලනකොට බෞද්ධ දර්ශනය සමාජගත නොවූ අවධියක බෞද්ධ දර්ශනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අදහස ඇතුව දරු පරපුර බෞද්ධ දර්ශනය තුළ ඉදිරියට ගෙන යෑමේ දැක්මක් ඇතුව තමයි බෞද්ධ පාසල් ආරම්භ වුණේ. කෑගලු විද්‍යාලයේ ගමන් මඟ දිහා බලනකොට අපිට සතුටු වෙන්නට පුළුවන්. මම හිතන්නේ හැම ශේෂ්ත්‍රයකම සමාජයේ දේශපාලන සමාජීය ආර්ථික හැම ශේෂ්ත්‍රයකම ප්‍රමුඛයෝ බිහි කරන්නට කෑගලු විද්‍යාලයේ මේ වසර 75ක් කාලය තුළ සමත් වෙලා තිබෙනවා. මම හිතන්නේ අපි අවිවාදයෙන්ම පිළිගත යුතු කාරණාවක් කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම පාසල් බවට අද කෑගලු විද්‍යාලයේ පත් වෙලා තියෙනවා. ඒ ගමන් මඟ සියලු දෙනාටම මම හිතන්නේ සදාතනික සිහිවටන ඇති මේ වසර 75ක් කාලය තුළ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටට තවදුරටත් රටට ආදරය කරන සමාජයට ආදරය කරන ගරු කරන දරු පිරිසක් කෑගලු විද්‍යාලයෙන් බිහි වෙනවා. ඉදිරි කාලය තුල දැකීම මම විශ්වාස කරනවා ඒ කාර්යයේ විද්‍යාලයේ නිරත වෙනවා. ඒ නිසා ඉදිරි හැම කටයුත්තකදීම විද්‍යාලයේ කටයුතු සාර්ථක වෙන්න කියලා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. ඔව් නියෝජිත ඇමතිතුමනි, කෑගලු විද්‍යාලය පවතින්නේ කෑගලු දිස්ත්‍රික්කයේ, ඔබතුමන්ගේ දිස්ත්‍රික්කයේ. ඉතින් කොයි වගේ හැඟීමක්ද, කොයි වගේ නිහතමානී ආඩම්බරයක්ද ඔබතුමන්ට වදනකට කැටි කරන්න පුළුවන් කෑගලු විද්‍යාලය වෙනුවෙන්? ඇත්තනම දිවයිනේ ප්‍රමුඛතම පාසල් එක්කලා සංසන්දනය කරද්දී ඔබ මම අප හැම දෙනාම දන්න කාරණයක් තමයි කෑගලු විද්‍යාලයේ ඒ සියලුම පාසල් එක්කලා පෙරමුණේ එක ස්ථානයේ ඉන්නවා. ඒක කෑගල්ල ප්‍රදේශයේට හැටියට අපිට ආඩම්බරයක්. මම හිතන්නේ විද්‍යාලයට තිබෙන ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා. ඒ නිසා විද්‍යාලයේ ඉදිරි දියුණුව සංවර්ධනය අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා දේශපාලන පැත්තෙන් අපිට ලබා දෙන්නට පුළුවන් උපරිම සහයෝගය අපි රටේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන් මේ කීර්තිමත් පාසලට ලබා දෙන්නට කිසිම ලෙසක පැකිලෙන්නේ නැහැ කියන කාරණාව මතක් කරන්නට ඕන. ස්තුතියි නියෝජ්‍ය ඇමතිතුමනි. ඉතින්
නැවතවතාවක් හමු වීමේ බලාපොරොත්තුවෙන් විදුහල් පරිශ්‍රයේ සිට KTV වෙනුවෙන් විශේෂ නියෝජිත නිරංජන ගොයම්ගේ සමු ගන්නවා අවස්ථාව දේශප්‍රියයි ඔබට ස්තුති ගීත් ඒ අවස්ථා ඒ වශයෙන් අපට සජීවීව තොරතුරු ගෙනාවාට අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරමින් සිටින්නේ කෑගලු දෙලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය හිටපු විදුහල්පති කේ නන්දදාස මහත්මයා සමග ඔබතුමන්ගේ කෑගලු දෙලේ අතීතය පිළිබඳ මතක් කරද්දී ශිෂ්‍යෙක් විදිහට ඒ වගේම ගුරුවරයෙක් විදිහට විදුහල්පතිවරයෙක් විදිහට අමතක නොවන මතකයන් තිබෙනවා මේ 75 වන සැමරුම සැනිටුවන් කරන දවසේ අපි ඒ පිළිබඳවත් සිහිපත් කරමු ඔය ශිෂ්‍යෙක් විදිහට ඉන්න කාලේ සාමාන්‍ය විදිහට පන්තිවලදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා මොකද ඒ දවස්වල චෝෂන් පන්ති තිබුණේ නැහැ අපේ ළමයින්ට පල්ලෙහා ළමයින්ට අපිමයි කියා දෙන්නේ අපි වැඩිහිටි ශිෂ්‍යෝ අපට කියා දෙනවා මම හවස ළමයින්ට කියා දෙනවා දැකලා එවකට හිටු BS ගුණසේකර විදුහල්පතිතුමා මට රිලීෆ් ෂිෆ්ට් එකක් එවනවා ගුරුවරයෝ දවස්වල පන්තිවල ගිහලා උගන්වන්න ඒ විදිහට මම වැඩ කළා පසුව මම මහරගම වුණු ගුරුවරයෙක් විදිහට නැවත 71 මම අමාරු අවධියක පාසලට ආවි. එනකොට බොහොම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් පාසලේ තිබුණේ. ඉතින් අපි එදා ඉඳලා සෑහෙන කැප වුණා පාසල ඉදිරියට ගෙන්න. මම ගණිත ගුරුවරයෙක් විදිහට ඉහළම ප්‍රතිඵල 100ක් ප්‍රතිඵල දීලා තියෙනවා මේ පාසලේ. විදුහල්පති කෙනෙක් නැති අවධියකදී විදුහල්පති පුත්‍රයේ එච්චාරාරිය සේනක මහත්තයා වාඩි කරන්න මම නියෝජ්‍ය විදුහල්පති තනතුර බාරගත්තා මම බාර ගන්නවා නම් එතුමා බාර ගන්නවා කියලා දැයිස් මම වාඩි කළා පස්සුව මට විදුහල්පති තනතුරත් බාර ගන්න සිද්ධ වුණා විදුහල්පති මම ගුරුවරයෙක් විදිහට ඉන්න කාලේ 25 සංගරේ පැවැත්තුනේ FW ගුණසේකර විදුහල්පති මගේ අවධියේදී එදී අපි සෑයන මාංශලයි කටයුතු කළා එනට 92 දී 50 සංවත්සරේ මම විදුහල්පති කාලේ තමයි 50 සංවත්සරේ පැවැත්තුනේ මට විශේෂ උවමනාවක් තිබුණා මේ පන්තියේ මේ පාසලේ පටන් ගන්න ප්‍රාථමික අංශය මොකද අපේ ළමයි ස්කෝල්ට ඇතුළත් කරන්න ගියාම සාන්තමරියා විද්‍යාලේ ඒ වගේ තැන් වල දාන්න වෙන්නේ ඒ වැඩි ගැටලු ඇති වෙනවා අපට කියලා පාසලක් තිබුණේ නැහැ ප්‍රාථමික ඉතිහාසය තිබුණා බාලිකා විද්‍යාලේ ප්‍රාථමික පටන් ගන්න 3 පන්ති 4 පන්ති මේනවා ඉතිහාසය තිබුණා ප්‍රයිමරි ඒක මගදී නැති වෙලා ඒ නිසා මම සෑයන සටනක් කළා ප්‍රයිමරි පටන් ගන්න ප්‍රයිමරි අපි සටනෙන් ජයග්‍රහණය කළා ප්‍රයිමරි පටන් ගත්තා 50 සංගස්සය සමගාමී 92 දී අපි කාර්යය කළේ ඊට පස්සේ විදුහල්පති විදිහට මම කටයුතු කරන අවධියේදී පිරිමි ළමයින්ට පටන් ගත්ත ගෘහ විද්‍යා විෂය මම හිතන්නේ මුල් ලංකාවේ මෙහෙන් තමයි ආරම්භ කරේ පිරිමි ළමයින්ට ගෘහ විද්‍යා විෂය ඒක අපි හොඳ ඉදිරියට කටයුතු කරගෙන යනවා ළමයි ඉතින් තම අවුරුදු 7ක සේවයෙන් පස්සේ අධ්‍යාපන කාර්යාලයට මාරුවා. යාකරෙන් තමයි එතුමන් කැගලු විද්‍යාලයේ අතීතය පිළිබඳව කරුණු සිහිපත් කරන්නේ. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා කැගලු විද්‍යාල ආදි ශිෂ්‍යෙක් විදිහට වගේම හිටපු විදුහල්පති කෙනෙක් විදිහට අපත් සමගින් මේ සාකච්ඡාවට සම්බන්ධීම. බොහොම ස්තුතියි. යාකරෙන් තමයි කැගලු විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳව අපිට කරුණු සිහිපත් කරන්න අවස්ථාවක් තිබෙන්නේ අපිත් සමගින් එකතු වෙන්නේ කෑගලු විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය හිටපු විදුහල්පති කේ නන්දදාස මහත්මයා. ඉතින් අපි කෑගලු විද්‍යාලයේ ඒ ඉතිහාසය පිළිබඳව මතක් කරන ගමන් කෑගලු විද්‍යාල පරිශ්‍රයේ සිදුවන කටයුතු පිළිබඳව සජීවීව යලිත් තොරතුරු දැන ගැනීමටයි මේ අපේ සූදානම. ඔව් දේශප්‍රියයේ මම මේ වන විට රැඳී සිටින්නේ කෑගලු විද්‍යාලයේ බුදුමැදුර අසල ප්‍රදර්ශන භූමියේ. ඉතින් තවත් නොබෝ වේලාවකින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය කෑගලු විදුහල් භූමියට සිදු වෙනවා. ඉතින් ඒ අතරතුර අපට හමු වෙනවා තෝලංගබුව ජාතික පාසලේ විදුහල්පතිතුමන් හේමන්ත මැදතුමන්. ඉතින් ඔබතුමන්ගේ නහන්න කැමති සහෝදර පාසලක් වශයෙන් කෑගලු විද්‍යාලයගෙන මොන වගේ ආකල්පයක්ද මේ වජ්‍ර ජයන්ති මහෝත්සවයේ සිදු වන අවස්ථාවේදී ඔබතුමාගේ වදනින් පවසන්නේ? 1942 කෑගල පුරවරයට බොහොම උතුම් විදියට දායාද වූ කෑගලු විද්‍යාලයේ ඒ මහත්තුරුන් තනන ලද මෙම විද්‍යාලයේ 75 වසර සමරන මොහොතේ සහෝදර පාසලක විදුහල්පතිවරයෙක් වශයෙන් මෙම විද්‍යාලයේ මේ අභිමානවත් ගමනට
සුභාසිංසන එකතු කරන්න මම පළවෙනිම කැමතියි. ඒ වගේම ආදරණීය කෑගලු ජනතාව අතරට කෑගලු විද්‍යාලීය මහත්වරුන් තනන්නට එදා සිට මේ දක්වාම මෙම විද්‍යාලයේ කරන ලද කෘතස්ත කැපවීම මම බොහොම ගෞරවෙන් දකිනවා. ඒ වගේම මෙම විද්‍යාලයේ බොහොම සිහින සැබෑ කරගනිමින් අනාගතයට විශිෂ්ට මෙහෙවරක් කරන්නට ඒ මහත්වරුන් තනන්නට අද දිනේත් බොහොම ශක්තිමත් බව අපි සිළු දෙනාට පැහැදිලි වෙනවා. ඒ වගේම පෙරේදා දිනෙන් ආරම්භ කරන ලද ඒ මහා ප්‍රදර්ශනය මං හිතන්නේ සහෝදර පාසල් වලට දෑත් දිගු කළා ඒ දරුවන්ට මේ අත්දැකීම් හුවමාරු කරගන්නට කරන ලද කැපවීම ඒ ආරාධනය සහ ඒ අවස්ථාව ලබා දීම ගැනත් මගේ ගෞරවනීය ප්‍රශංසාව කෑගලු විද්‍යාලයේ විද්‍යාලයේ සියලුම ප්‍රජාවට මගේ ගෞරවය ලබා දෙනවා. ඒ වගේම මට මතක් වෙනවා ඒ ඈත අතීතයේ මෙම විද්‍යාලයේ හිටපු විශිෂ්ට නායකයන් ඒ මගපෙන්වීම යටතේ මේ විද්‍යාලය දිනෙන් දින බොහොම ලස්සන ගමනක් ඒ වගේම අභිමානවත් ගමනක් මෙවර ගණිතාංශය ගත්තත් උසස් පෙළ ගණිතාංශය ගත්තත් කෑගලු පුරවරේ විශිෂ්ටයන් වූවග බොහොම අභිමානෙන් මතක් කරනවා. මොකද මම සහෝදර පාසලක් ඉදිරියට ඔබේ පාසලත් සමග සාන්ත මාරියා විද්‍යාලයේ එවකට විදුහල්පති වශයෙන් කටයුතු කරන කාලෙත් මම බොහොම ලෙන්ගතුයි. ආදරේ මේ පාසලට බෞද්ධ පාසලක් විදිහට වගේම ජාතියේ අවශ්‍යතාව මත ඇතිවෙච්ච පාසලක් විදිහට මම මේ පාසල හඳුනාගත්තා. එහෙමනම් මේ පාසලේ අභිමානවත් ගමනට නැවත නැවත සුභාසිංසන එකතු කරන්නට මම තෝලංගු මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කැමැති කෑගලු විද්‍යාලීය මහත්වරුනි. ස්තුතියි විදුහල්පතිතුමනි. ඒ අපහායකෝයේ තෝලංගම මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමන් හේමන්ත මැතිතුමන්. ඉතින් නැවත වතාවක් විදුහල් පරිශ්‍රයේ සිට හමුවීමේ බලාපොරොත්තු වෙන් නැවත වතාවක් යොමු වෙනවා පාලක මැදිරියට දේශප්‍රියයේ ඔබටයි අවස්ථාව. කෑගලු විද්‍යාලය මෙවන් අභිමානවත් සැමරුමක් සටහන් කරද්දී අපි සඳහන් කළා විශිෂ්ටයන් ආඩම්බරකාර පුද්ගලයන් බිහි කරපු පින්බිමක් මේ කෑගලු විද්‍යාලය. කෑගලු විද්‍යාලයෙන් බිහි වෙත්ත ඒ වගේ කීර්තිමත් චරිතයක් කීර්තිමත් පුද්ගලයෙක් මේ වෙලාවේ සාකච්ඡා සභාවට අප සමගින් එකතු වෙලා ඉන්නවා. බොහොම ගෞරවයෙන් අපි මේ අවස්ථාවට පිළිගනු ලබනවා හිටපු නාවික හමුදාපති කෑගලු විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය දයාසඳ ගිරි මැතිතුමන්. ඔබතුමා බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවට අපි පිළිගනු ලබනවා. ඔබ අකුරු කළ පාසලට වසර 75ක් ඔබ රටට නායකත්වය දුන් දෙවන්ත චරිතයක්. මොකද හිතෙන්නේ අකුරු කර වූ පාසල වසර 75ක් සමරන අද දවසේ? මුලින්ම මම අප සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට මේ අවස්ථාව ලබා දෙන කෙනම කෑගලු විද්‍යාල මාතා විනයෙන් මම ඉතාමත්ම ආඩම්බර වෙනවා. කෑගලු විද්‍යාලයේ 60ක දශකයේදී මම විද්‍යාලයෙන් බැඳිලා මට අවශ්‍ය වෙලා තිබුණේ අධ්‍යාපනය සහ අනිත් බාහිර ක්‍රියාකාරම් කලේ මගේ අනාගතය යම් තැනකට ගෙනියන්න ඕන දේ අදිෂ්ඨානෙන් ඒක මම පළදෙරුවා. මොකද ශිෂ්‍ය භටයෙක් හැටියට පාසලේ සෑම කටයුතුවලට සහභාගී වුණා. හැම ක්‍රියාකාරීකමටම සහභාගී වුණ නිසා මම හිතනවා මට හොඳ පන්නරයක් මේ කෑගල විද්‍යාල මාතාවෙන් ලැබුණා. ඒ පන්නරේම තමයි මගේ ජීවිතයේ අනාගතය සඳහා ඉවහල් වුණේ. ඒ නිසා මම ආඩම්බරයි අද මේ 75 වෙනි වසර සමරන කෑගල විද්‍යාල මාතාවගේ මෙවැනි තත්වයක් ලබා දීමට විද්‍යාල මාතාව වෙනුවෙන් ගෞරවයක් ලබා දීමට හැකිවීම ගැනම විශේෂයෙන්ම කෑගල විද්‍යාලයේ තියෙන ඉන්න සියලුම ගුරු මහත්මයා මහත්මීන්ටත් මගේ තියෙන ගෞරවය මේ අවස්ථාවේ ප්‍රකට කරනවා. ඉතාම බැරෑරුම් කාර්යයක් තමයි හමුදාවක හමුදාපති කෙනෙක් වෙනවා කියන එක. නමුත් මට ඒ ආසනය ලැබුණේ ඇත්ත වශයෙන්ම මා මේ පාසලේ ලබාගත්තු පන්නරය. නායකත්වය සහ අවංකභාවය විනයගරුකභාවය මේ හැමතැනම මුල් වුණා. ඒක තමයි මම හිතනවා අද රට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් රටට හොඳ යහපත් පුරවැසියෙක් බිහි කිරීමට විනයගරුක සමාජයක් ඇති කිරීමට අපේ අනාගතය බාර ගන්නට ඉන්න මම මේ පාසල් දරුවන්ට විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මෙම කාරණා තුන මතක තබාගෙන අදිස්ථානයේ යුතුව තමන්ගේ අනාගතය ගැන මෙහෙවින් කල්පනාවෙන් ඒ අවශ්‍ය හැම පසුබිමක් සකස් කරගැනීමට විද්‍යාලයෙන් ලැබෙන ඒ ආධාරය තමාතුළ තදවතිය රඳවාගෙන ඒ කටයුතු කරගැනීමට ධෛර්යමත් වෙන්න කියලා මම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දරුවන්ගේ ඒ ප්‍රාර්ථනා විතරක් නෙමෙයි දරුවෝ යහමගට හැරීම සඳහා දෙමව්පියන්ගෙන් කැපවීමත් අවශ්‍ය වෙනවා. පාසලේ ගත කරන පැය 6 කාල සීමාව තුළ දරුවෙක් හදා කරනවා හදාගන්න සෑහෙන කාර්යයයි. මොකද ඒ කාල සීමාවන් පසු ඔහු ගත කරන්නේ තමන්ගේ ගෙදර පරිසරයේ දෙමව්පියෝ සමග. ඒ පරිසරය ඉතාමත් වැදගත්. අනාගතයේදී
අපිට පිළිමු වෙන්නේ දරුවෙකුගේ තමගේ පාසල් ජීවිතයත් තමගේ ගෙදර ගත කරපු ජීවිතයත් එම් නිසා ඒ දෙකොල්ලන්ම අතර තියෙන ඒ සම්බන්ධතාවය තමගේ දෙමව්පියන්ටත් තමගේ පාසලටත් අවනම්බුවක් නොවන හැටියට නායකත්වයේ තබාගෙන අවංක පුරවැසියෙක් වීමේ අයිතිය තමන් සතු නිසා ඒක ඒ ආකාරයෙන් ඉෂ්ට කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කෑගළු විද්‍යාලයෙන් බිහිවෙච්ච විශිෂ්ට චරිතයක් විදිහටත් නාවික හමුදාවට නායකත්වය දුන් සුවිශේෂී චරිතයක් විදිහටත් ඔබතුමාගෙන් ලැබිය යුතු සියලු පණිවිඩ සියලු අදහස් බොහොම අපූර්වට සජීවීව අපව නරඹන ප්‍රේක්ෂකයන් වෙත යකරෙන් තිළුණ කරුණා අවසාන වශයෙන් අපිව නරඹන ඒ වගේම මේලයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෑගළු විද්‍යාලයේ සමස්ත වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට අපි පණිවිඩයක් දෙමු Tamange පාසල් මෑණියන් වෙනුවෙන් වගේම රට වෙනුවෙන් මොන වගේ කැපවීමක්ද මොන වගේ දායකත්වයක්ද දායකත්වයක්ද ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් කරන්න ඕනි මට දෙන්න තිබෙන පළවෙනිම අවවාදය තමයි අදිෂ්ඨානය කියන වචනය අදිෂ්ඨානයෙන් තොර කිසිම දෙයක් ලබා ගන්න බෑ ජීවිතේ ඒ අදිෂ්ඨානයට මුල් වෙන අනිත් කාරණා තමයි තමන්ගේ කැපවීම සහ ඒ කැපවීමට අවශ්‍ය කරන ශක්තිය ඒක තමන්ගේ පාසයෙන් ලැබෙන ලොකුම උපකාරය තමයි ඒ අදිෂ්ඨානය ඉෂ්ට කර ගැනීමට ලැබෙන ශක්තිය පාසලේ ගුරු මාතාවගේ ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් ඒ වගේම අධ්‍යාපනයේ කටයුතු වල ලැබෙන අත්දැකීම් ඒ වගේම බාහිර කටයුතු නිසා ලැබෙන තමන්ට අත්දැකීම් ජයග්‍රහණය සඳහා තමන්ගේ මනස හසුරා ගැනීමේ ශක්තිය වැඩි කර ගැනීමට මේ හැම දෙයක්ම ඉවහල් වෙනවා එම නිසා ඒ කියන කාරණා අපි අවංකභාවයෙන් නියතමානිකමින් විනයගරුකභාවයෙන් ඒ අදිෂ්ඨානයේ ඉෂ්ට කරගැනීමට තමන් යූසුල් වෙනවා නම් මම හිතන්නේ ජීවිතේ කවදාවත් පරදින්නේ නැහැ අන්න ඒ ආකාරයෙන් තමයි මම ජීවිතේ ජයග්‍රහණ කරේ අද මට ලැබිලා තියෙන තනතුරත් මම හිතනවා අතිකර ජානපතිතුමා විතා විශේෂයෙන්ම ඒ ගැන සලකලා මගේ ජීවිතේ මා ගෙන ආපු පසුබිමෙන් වෙනස් වෙච්ච චරිතයකට මාපත් කරා ඒ නිසා මා අතිකර ජානපතිතුමාට යටින් ස්තුති වෙනවා ඒ වගේම ඒක කෑගල විද්‍යාවට ලොකු ආඩම්බරයක් සියලු දිනාටම ජය වේවා ඔබතුමන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා රට රකින්නට කැපවෙච්ච නායකයෙක් විදුබිම වෙනුවෙන් ආඩම්බරයක් ඉතිරි කළ ආදරණීය අධිශිෂ්‍යෙක් හිටපු නාවික හමුදාපතිතුමනි බොහොමත්ම ස්තුතියි සජීවීව මේ කාර්ය බහුල අවස්ථාවේ අපස් සමගින් එකතු වීම සම්බන්ධයෙන් අපි යලිත් අවස්ථාව ලබා දෙනවා කෑගළු විදුහල් පරිශ්‍රයට එහි සිටිනවා නිරංජන ගොයම් ගීත ස්තුතියි දේශප්‍රියයේ නැවත වතාවක් විදුහල් භූමියේ සිට KTV වෙනුවෙන් විශේෂ නියෝජිත නිරංජන ගොයම් ගීත ඉතින් අපි ප්‍රදර්ශන භූමියේ ඇවිදගෙන යද්දී අපට හමු වෙනවා ඉතාමත් සුවිශාල කාලයක් පුරාවට කෑගළු විදුහල් භූමියට සේවයක් කරපු පුද්ගලයෙක්. ඉතින් ඒ සුවිශේෂී පුද්ගලයා කෑගළු විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ බාර සහකාර විදුහල්පතිතුමන් ජූල් ප්‍රනාන්දු මැතිතුමන්. ඉතින් ගුරු පියාණනි කොහොමද මේ අවස්ථාවේදී ඔබතුමන්ට දැන්න නිහතමානී ආඩම්බරය කෑගළු විද්‍යාලයේ වෙනුවෙන්. මම හිතන්නේ මම මේ දිස්සලා පවත්වපු 50 වෙනි සංවත්සරයයි 65 වෙනි සංවත්සරයත් අපි මහා උත්කෘෂ්ඨ අන්දමින් පැවැත්තුවා. ඒත් එක්ක බලනකොට මේ 75 වෙනි සංවත්සරය ඒ සියලුම උත්සව වලට වැඩිය නොදෙවෙනි වෙන්න මම හිතන්නේ රටේ ජනනායක ගෙන්නගෙන කරන එක මතර මම ඉස්කෝලේ ගුරුවරයෙක් හැටියට සන්තෝෂ වෙනවා. ඔව් සහකාර විදුහල් පෙත්තමනි කෑගළු විද්‍යාලයට තවත් සුවල්ප මොහොතකින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් සම්ප්‍රාප්ත වෙනවා. ඒ අවස්ථාව පිළිබඳ යම්කිසි අදහසක් ප්‍රකාශ කළොත් මම හිතන්නේ අපේ ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියත් එක්ක අපේ ඉස්කෝලේ විශාල මම හිතන්නේ හැම පැත්තෙම වැඩකටයුතු රාශියක් සිද්ධ වුණා. විශේෂයෙන් මේ අවුරුද්දේ දැන් ක්‍රීඩාංශය ගත්තාම අපේ විද්‍යාල ක්‍රීඩා අඩුපාඩුව පැවති අපිට ක්‍රීඩා පිටියක් රංජිත් සියඹලා පිටිය ඇමතුමාගේ මූලිකත්වයෙන් අපිට ලැබුණා. මම හිතන්නේ මේ අවුරුද්ද කෑගළු විද්‍යාලයේ සුවිශේෂම වර්ෂයක්. ස්තුතියි ජෝට් ප්‍රනාන්දු ගුරු පියාණනි. නැවතත් වතාවක් පාලක මැදිරියට යොමු වෙනවා KTV වෙනුවෙන් විශේෂ නියෝජිත නිරංජන ගොයම් ගීත්. බොහොම ස්තුතියි ගීත්. යලිත් ඔබ මැදිරිය සජීව විකාශත් සමගින් එකතු වෙන්නේ. කෑගළු විද්‍යාලයේ අපි මුලදී පටන් සඳහන් කළා විශිෂ්ටයන් නිර්මාණය කරපු ආදරණීය පින්බිමක්. පින්බිමක් ඌ විදුබිමක්. අප සමගින් මේ වෙලාවේ සජීව සාකච්ඡාවකට එකතු වෙනවා ඒ ආකාරයෙන් කෑගළු විද්‍යාලයෙන් බිහිවෙච්ච කීර්තිමත් ආදි ශිෂ්‍යෙක් හිටපු විගණකාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මායදුන්න මැතිතුමන් බොහොම ගෞරවයෙන් යුතුව ඔබතුමාව මේ සාකච්ඡා සභාවට අපි කෑගළු විද්‍යාලය වෙනුවෙන් පිළිගනු ලබනවා ඔබ අකුරු කළ පාසල
වසර 75ක් සපුරන දවසද මේ අභිමානවත් ගමන් මග පිළිබඳව මේ රටට බිහි වූ සුවිශේෂී චරිතයක් විදිහට ඔබතුමාට මොකද හිතෙන්නේ ඇත්ත වශයෙන්ම අපේ කෑගලු විදුහල් මාතාව ඉතාමත්ම වටිනා කාලයක් ගත කරමින් ඉතාමත්ම වටිනා කාලයක් ගත කරේ අවුරුදු 75 එහෙම නැත්නම් මේ වජ්‍ර ජයන්ති අවස්ථාව මා හිතනවා අපේ පාසල් මාතාව ආපු ගමන් මග වගේම ඉදිරියට යා යුතු ගමන් මගත් යලි ආවර්ජනය කළ යුතු අවස්ථාවක් විදිහට විදුහල් මාතාව තුලින් අපට විශාල පන්නරයක් විශාල විනයක් ලබා දුන්න ඒ ගමන අපිට විතරක් නෙවෙයි අපේ සමකාලීනයන්ට ලැබුණු ආකාරය මට අදත් මතක් වෙනවා බොහොම සතුටින් තමයි මේ අවස්ථාව අපි දකින්නේ ඔබතුමන්ට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බොහොමයක් අත්දැකීම් තිබෙනවා මම විශ්වාස කරනවා ඒ සියලු දේවල් ඔබතුමාට සපුරා ගන්න මේ විදු බිම මේ පින් බිම දායකත්වයක් ලැබෙන්නේ නැති ඔබ තුමන් අධ්‍යාපන ලැබපු කාලේ පටන් කොහොමද පාසලෙන් ලැබුණු ශක්තිය මෙතරම් ගෞරවයක් විශිෂ්ටත්වයක් ඔබතුමාට ලැබෙන්න මම හිතනවා පාසලෙන් ලැබුණු විනය පාසලෙන් ලැබුණු මග පෙන්වීම අපිට අදත් ඒ ආකාරයටම තියෙනවා ඒක අපි ගෞරවයෙන් දකිනවා ඒ වගේම මම හිතනවා අපේ වර්තමාන දරුවන්ට මේ විනය මේ ආශිර්වාදය ඉදිරි ගමන සඳහා අපේ රටට කරන්න තියෙන අතිමහත් කාර්ය සඳහා පෙරමුණු බලයනියක් විදිහට යන්න මේක හොඳ අවස්ථාවක් මේ විදුහල් මාතාවතුලින් ලබන පන්නරේ අත්දැකීම ඒ අත්දැකීම් සමගම කැගලු විද්‍යාලයේ වජ්‍ර ජයන්තිය සමරන මේ මොහොතේ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් තමයි මේ රට බාරගන්නේ ඊළඟ පරම්පරාව ඔබතුමා දෙන පණිවිඩය හැම පුතෙකුටම කියන්න තියෙන කාරණේ තමයි අපේ රට ඉදිරියට ගෙන යාම සඳහා අපිට විශාල කාර්යභාරයක් තියෙනවා මේ කාර්යභාරය ඉෂ්ට කිරීමේදී ඒකාත්කින් හොඳ අධ්‍යාපනයක් වගේම විෂය බාහිර කාරණා පිළිබඳව ලබන මේ අධ්‍යක්ෂින් සමුදාය රටේ ඉදිරි ගමනට දායක කර ගැනීම සඳහා හොඳ අදිෂ්ඨානයක් අවශ්‍යයි මේ අදිෂ්ඨානය තුලින් රටට ලෝකයට වැඩදායි පුජ්‍යලින් බවට පත් වෙන්න කියලා මේ පුතාලට මම ආශිර්වාද කරනවා. එයා කරෙන් ආශිර්වාදයක් දැක්මක් තමයි එතුමන් කෑගලු විද්‍යාලයේ පිළිබඳව සහ කෑගලු විද්‍යාලයේ ඉදිරි પરම්පරාව පිළිබඳ තිබෙන්නේ. ඉතින් කාර්යබහුල අවස්ථාවක් ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය තව සල්ප මොහොතකින් සිදුවීමට නියමිතයි. ඒ අතරතුර සජීවීව පස් සමගින් එකතු වීම සම්බන්ධයෙන් ඔබතුමාට කෑගලු විද්‍යාල මාධ්‍යකගේ වගේම සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් බොහොමත්ම ස්තුතිවන්ත වනවා. බොහොම ස්තුතියි. යලිත් අපි සජීවීව සම්බන්ධනවා කෑගලු විදුහල් පරිසරයට එහි සිට අතරතුර ගෙනෙනවා නිරංජන ගොයම් ගීත. නැවත අත්වතාවක් විදුහල් භූමියේ සිට හමුවන්නේ නිරංජන ගොයම් ගීත් KTV සජීව විකාශය වෙනුවෙන්. ඉතින් අපස් සමගින් සිටනවා එක්තරා සුවිශේෂී පුද්ගලෙක්. ඔහු කෑගලු විද්‍යාලයේ විශේෂ සමගාමී නියෝජිත විදුහල්පතිතුමන්. ඉතින් අපි අහලා බලමු අද දින කෑගලු විද්‍යාලයේ වජ්‍ර ජයන්ති මහෝත්සවයේ සමරන මේ මොහොතේදී ඔබතුමන් කෑගලු විද්‍යාලයේ නියෝජිත විදුහල්පතිවරයෙක් වශයෙන් සිටනවා. ඉතින් ඔබතුමන්ට කොහොමද කෑගලු විද්‍යාල පිළිබඳ නිහතමානී ආඩම්බරයක් දැනෙන්නේ? අතඹ කෑගලු විද්‍යාලය प्रदेश अनि पाशल अभी संसंदने अध्यापन क्षेत्र पमनाने वे विशेष समी क्षेत्र वाल विविध विषयानते एक पनाहट आसन प्रमाण तुली अभी जाति जातर चल जाबुलवान्वान हसर समरण मे मोहते अभी पाशलिता मत अभिमान ये अभिमान दिगुन तेगुन करट अद दिन अति कदू जनाधिपति तुम्हें मे अवस्था संप्राप्त वेनवा එවගේම අප ප්‍රදේශයේ සිටින ඉහළ තලයේම දේශපාලන නායකත්වය ගරු සියඹලා පිටිය අමෙතුමන් එවගේම අපගේ කබිර් හසීම් මැතිතුමන් ප්‍රමුඛ ජාතික තලයේ සහ සබරගම පළාත් සභාවේ සියලුම මැති අමෙතුමන්ලාගේ අපට ආශිර්වාදයත් එක්ක අපේ පාසල ඉදිරියට ගෙන යන්නට මම හිතන්නේ අපේ දරුවෝ දරුවන්ගේ දක්ෂතාව පෙන්වනකොට අපේ පාසල සංවර්ධනය කරන්නට මම හිතන්නේ भौतिक संपत् संवर्धन अपगे देशपालन अधिकारी तुम अपे सुपदा देमापिया मेलगरी धैर्य अभी दवा हम समरण महिता असुवा समरा
අපි ජාත්‍යන්තර තලයේ රැව්පිලි රැව් දෙන පාසලක් බවට අනිවාර්යයෙන්ම කැගළු විද්‍යාලය පත් වෙන බවට ඒකාන්තයි බොහොම ස්තුතියි ඔව් නියෝජ්‍ය දුහල්පතිතුමන්ට ස්තුති කරමින් අපි නැවතවතාවක් ප්‍රධාන පාලක මැදිරියට යමු වෙනවා දේශප්‍රිය අයියේ ඔබටයි අවස්ථාව ස්තුති ගීත් එයාකරන තමයි විදුහල් පරිශ්‍රය සූදානම් වන්නේ යලිත් අපි ඔබව සම්බන්ධ කරගන්නවා සාකච්ඡාවත් සමග මේ වෙලාවේ අපිත් සමග එකතු වෙලා සිටිනවා එක්සත් ජාතික පක්ෂ කෑගල ආසන සංවිධායක කෑගල විද්‍යාලය කීර්තිමත් අධිශිෂ්‍ය නීතිඥ ලිලාන් අමරකොන් මහත්මා ගෞරවයෙන් ඔබතුමාව මේ සාකච්ඡා සභාවට පිළිගන්නවා වර්තමානය තුල වගේම පහුගිය කාලය තුලත් කෑගල විද්‍යාලය වෙනුවෙන් ලොකු කැපකිරීමක් ඔබතුමා කරා මොකද හිතන්නේ අධිශිෂ්‍යක් විදිහට කෑගල විද්‍යාලය වසර 75ක් සමරන මේ දවස පිළිබඳව සබවින්ම ඉතාමත්ම සන්තෝෂජනක දවස් කිහිපයක් ගත වෙලා යනවා මල්ලි මම හිතන විදිහට අවුරුදු 75ක් කියලා කියන්නේ ඕනිම ආයතනයකට පාසලක විතරක් නෙවෙයි ඕනිම ආයතනයකට සෑහෙන ලොකු කාලයක් එතකොට ඒ කාලය ඇතුළත පාසලක් විදිහට මම හිතන්නේ මේ පාසල ආරම්භ වුණේ බෞද්ධ අධ්‍යාපනය ඉංග්‍රීසි බෞද්ධ අධ්‍යාපනය නැංගීම සඳහා ඉංග්‍රීසි බෞද්ධ අධ්‍යාපනයට පමණක් සීමා නොවුණු පාසලක් විදිහට එතනින් පස්සේ වැඩි වර්ධනය වෙමින් ආපු පාසල මම හිතන්නේ අවුරුදු 75ක කාල සීමාවක් ඇතුළත අපිට නිමක් නැති කියලා ඉවර කරන්න බැරි තරම් සේවාවක් මේ ප්‍රදේශයට දිස්ත්‍රික්කයට පළාතට සහ පොදුවේ රටටත් ලෝකයටත් කරලා තියෙනවා මම හිතන්නේ. එතකොට අවුරුදු 75ක් කියන කාලය මම ඉස්සලා කිව්වා වගේම සෑහෙන ලොකු කාලයක් සම්ප්‍රදායන් හැදෙන්න පුළුවන් කාලයක්. සම්ප්‍රදායන් ඇති කරලා වැඩි වර්ධනය කරලා පවත්වා යන්න පුළුවන් කාලයක්. ඒ සම්ප්‍රදායන් වලින් හැදුණු සම්ප්‍රදායන්ගෙන් ආභාෂය ලැබපු එහි ප්‍රතිඵල ලැබපු පිරිසක් විදිහට ආදිශිෂ්‍යෙක් විදිහට මම හිතන්නේ අද සන්තෝෂයි අපේ විදුහල් මාතාව මේ ලැබලා තියෙන තත්ත්වයේ සම්බන්ධයෙන්. ඔබතුමා වර්තමාන වෙනකොට ශ්‍රී ලංකේ දේශපාලනයට ඍජුව සම්බන්ධව කටයුතු කරනවා. වසර 75ක ඉතිහාසයේ තුල කෑගළු විද්‍යාලයට ජනාධිපති කෙනෙක් සම්ප්‍රාප්ත වන ප්‍රථම අවස්ථාව ප්‍රථම දවස අද. ඒ පිළිබඳව කෑගළු විද්‍යාලයේ ආදිශිෂ්‍යෙක් විදිහට සහ මේ කෑගළු පුරවරේ දේශපාලන නියෝජිතයෙක් විදිහට ඔබතුමාට මොන වගේ සතුටක්ද මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ? ඔව් ඇත්තටම ජනාධිපතිතුමාගේ අද දින සම්ප්‍රාප්තිය සිදු කරන ප්‍රථමතාවට කියනකොට මට මතක් වෙනවා මම දැන්ට අවුරුදු 25කට ඉස්සෙල්ලා 9 වසර පාස ශිෂ්‍යෙක් විදිහට ඉන්නකොට තමයි අපි සැමරුවේ විද්‍යාලයේ 50 වන සංවත්සරය. එතකොට 50 වන සංවත්සර සමර මොහොතේත් අපි බලාපොරොත්තුවක් තිබ්බා සහ අපි උත්සාහ දරුවා රාජ්‍ය නායකයා මේ උත්සවයට සම්බන්ධ කරගන්න. කෙසේ වෙතත් ඒ වර සම්බන්ධ වුණේ ගරු අගමැතිතුමා එවකට හිටපු. එතකොට එතනදී අසාර්ථක වුණු අපි අද 75දී සාර්ථක වෙලා තියෙනවා මම හිතන්නේ. එදා මට මතකයි ජනාධිපතිතුමා පිළිගන්න ශිෂ්‍යබඩ තූර්වාදක කණ්ඩායම අපි තමයි පළමු වතාවට කෑගල්ල විද්‍යාලයට ශිෂ්‍යබඩ තූර්වාදක කණ්ඩායම එනකොට මම ඒක සමාජිකෙක් වෙලා හිටියා. එතකොට එදා අගමැතිතුමා පිළිගත්ත අපි අද වෙන විදිහකට ඉඳගෙන රාජ්‍ය නායකයා ප්‍රථම වතාවට කෑගල්ලට විද්‍යාලයට පිළිගන්නවා. ඉතින් මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා එතුමන්ගෙන් කෑගළු විද්‍යාලයේ වෙනුවෙන් ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙන බොහොමයක් දේවල් සඳහා සහාය ලැබෙනත් බලාපොරොත්තුවක් තියෙනවා. එයා කන් තමයි අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය පිළිබඳ එතුමාගේ අදහස. මේ වෙලාවේ අපිව නරඹන සහ අපිව අසාසිරෙන කෑගළු විද්‍යාලයේ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට ඔවුන් තමයි රට බාර ගන්න ඉන්නේ. පාසලෙන් ඉවත් වුණාම ඔවුන් තමයි මේ රටේ පුරවැසියන් විදිහට කටයුතු කරන්නේ. තරුණ නායකෙක් විදිහට ඔබතුමා දෙන පණිවිඩය මොකක්ද මේ අපේ ඉන්න සහෝදර ප්‍රජාවට? මට කියන්න තියෙන එකම දෙයයි කෑගළු විද්‍යාලයට තියෙන කීර්තියත් එක්ක කෑගළු විද්‍යාලයට තියෙන පිළිගැනීමත් එක්ක දැන් අපි හැමෝටම මේ ඉන්න ශිෂ්‍ය ප්‍රජාවට මූලික වශයෙන් ඔවුන් ශිෂ්‍යෙක් විදිහට අධ්‍යාපනය පටන් ගන්නකොට ඔවුන්ට කෑගළු විද්‍යාලයේ ආභරණයක්. නමුත් මට දෙන්න තියෙන පණිවිඩේ අවුරුදු 13ක අධ්‍යාපනය නිමා කරලා පාසල ගෙලියට බහින මොහොතේදී කෑගළු විද්‍යාලයේ ආභරණයක් කරගන්නවා වෙනුවට කෑගළු විද්‍යාලයට ආභරණයක් වෙන විදිහට තමගේ ජීවිතය හැඩගස්ස ගන්න කියන එක තමයි මට දෙන්න තියෙන පණිවිඩය කියලා මම හිතන්නේ. තව ස්වල්ප මොහොතකින් අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වෙනවා. ඉතින් මේ සම්ප්‍රාප්තියට සමගාමීව සිදු කරන ලද මේ සජීව සාකච්ඡාවට එකතු වීම සම්බන්ධයෙන් කෑගළු විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය නීතිඥ ලීලන් අමරකොන් මහත්මනි ඔබතුමන්ට බොහොමත්ම ස්තුතිවන්ත වනවා මේ කටයුතු එක්ක අපත් සමගින් එකතු වුණාට. ඉතින් ප්‍රේක්ෂක හිතවතුනි අපි සූදානම් අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය පිළිබඳ සජීව විකාශයත් ඔබ වෙත ගෙන එන්න. ඒ වගේම තමයි එතුමන්ගේ අතින් කෑගළු විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රදර්ශනය විවෘත කිරීමටත් අපි කටයුතු සංවිධානය සලසලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොට සියලු කටයුතු සංවිධානමින් පවතින අපට දැනගෙන ලැබෙන ආරච්චි මාර්ගවලට අනුව තව ස්වල්ප මොහොතකින් ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වේවි. ඒ වෙනුවෙන් තමයි අපි මේ ආකාරයෙන්
සූදානමින් සිටින්නේ. ඉතින් අපි ආරාධනා කර සිටිනවා අප සමග සජීවීව එකතු වන්න සජීවීව රැඳී සිටින්න ප්‍රදර්ශන කුටි පිළිබඳවත් තොරතුරු ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අද දවසේ වැඩසටහන පිළිබඳවත් විශේෂ තොරතුරු ඔබ වෙනුවෙන් දායාද කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කැගලු විද්‍යාලයේ විවිධ අංශ ඒ වගේම ශ්‍රේණි 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි පන්ති මට්ටමින් සාදන ලද විශේෂ ප්‍රදර්ශන කුටි කීපයක්ම ගණනාවක් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම ග්‍රන්ථ නිකුත් කිරීමක් ග්‍රන්ථ දොරට වැඩිමක් සිදු කරනවා. එහි කටයුතු අපි සිදු කරනු ලැබුවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ යුද හමුදා විශේෂ කාර්ය බලකාය තැපැල් දෙපාර්තමේන්තුව සබරගමු පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම අත්කම් පිළිබඳව මේ ආදී සියලු කරුණු පිළිබඳව අපි ඔබට සජීවීව තොරතුරු ගෙනෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ මොහොතේ ඔබට සිහිපත් කරන අද දවස පුරාවට සවස 3 වෙනකන් ඔබට අවස්ථාව තිබෙනවා අපත් සමගින් එකතු වෙන්න මේ ප්‍රදර්ශන භූමියත් සමගින් එකතු වෙන්න අධිකරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සමග අපි බලාපොරොත්තු වෙනවා ඔබව එම සජීව විකාශයත් සමගින් සම්බන්ධ කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙන සිරින් එතුමන්ගේ සම්ප්‍රාප්තිය අතරතුර සිහිපත් කරනවා වසර 75ක දිගු ඉතිහාසය තුල ආපු ගමන් මගේ සුවිශේෂී දවස තමයි අද දවස. ඒ දවස මේ ආකාරයෙන් සජීවීව ඔබ වෙත තිළිණ කරන්න ලැබීමත් අපි ලද මහඟු වාසනාවක්. ඉතින් ඒ පිළිබඳවත් කටයුතු කරමින් ඒ පිළිබඳවත් කරුණු සිහිපත් කරමින් සූදානම්වන්නේ යලිත් අපේ සාකච්ඡා සභාව වෙත ඔබව යොමු කරගන්න අපත් සමගින් සිටිනවා කෑගළු විද්‍යාලය ආදිශිෂ්‍ය සංගමේ උපසභාපතිතුමන් දේශබන්දු චමින්ද විජේරත්න මහත්මයා බොහොම ගෞරවයෙන් ඔබතුමාව අපි මේ සාකච්ඡා සභාවට පිළිගන්නවා. මේ 75 වන වජ්‍ර ජයන්ති වෙනුවෙන් ආදිශිෂ්‍යයන් බොහොම ලොකු කැපවීමක් කරලා තමයි මේ දෙවැන්ත වැඩ කටයුතු සංවිධානය කරගත්තේ. අපි මතක් කරමු ප්‍රේක්ෂකයන්ට ඇයි මේ වගේ වැඩසටහනක් ආදිශිෂ්‍යයන් එකතු වෙලා සංවිධානය කරේ, කොහොමද මේ වැඩසටහන සංවිධානය වුනේ? ඇත්ත වශයෙන්ම මම කියන්න කැමති 75 සංවත්සර සමර මේ අවස්ථාවේ සංවිධානය කරන යෙදුණු මේ උත්සවයට ආශිෂ්‍යයන් හැටියට අපි මහත් කැපකිරීමක් කරා. කැපකිරීමක් කරලා තමයි මේ තත්ත්වයට මේ උත්සව ආරං ආවේ. ඉතින් ඇත්තටම ආශිෂ්‍යයෙක් හැටියට මම බොහොම සන්තෝෂ වෙනවා මේ අවස්ථාවේ අපේ පාසල මේ පත්‍ර තිබෙන තත්ත්වය දිහා බලමු. අද දවස සුවිශේෂී දවසක්. වසර 75ක් කියන්නේ අපි මුලදී සඳහන් කර ආකාරයට සුළුපටු කාලයක් නෙවෙයි දිගු කාලයක්. මේ වසර 75ක අභිමානවත් සැමරුම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමරන්නට ලැබීම පිළිබඳව ආදිශිෂ්‍යෙක් විදිහට මොන වගේ සතුටක්ද තිබෙන්නේ? ඇත්තටම බෙහෙවින් සතුටපත් වෙන එක මම විතරක් නෙමෙයි අපේ ආශිෂ් සංගමයේ සියලුම සාමාන්‍ය සභාපතිතුමාලා එක්කම ඇතුළු අපි මේ එතුමාගේ ඒ කියන්නේ අපේ පාසලට රාජ්‍ය නායකය කියන්නේ රටේ නායකය පැමිණෙන පළවෙනි අවස්ථාව. ඒ අවස්ථාවේදී ආශිෂ් සංගමයේ සමාජයෙන් හිට අපිට සහභාගී වෙන්න ලැබිච්ච එක ලොකු ජයග්‍රහණයක් කියලා අපි දකිනවා. ඉතින් ඒ නිසා අපි බොහොම සතුටුපත් වෙනවා. හොඳයි. කෑගළු විද්‍යාලයේ අනාගතය වෙනුවෙන් ආදිශිෂ්‍යයන් මොන වගේ සූදානම්ක්ද පවතින්නේ? මේ 75න් අනතුරුව අනාගත වෙනුවෙන් මොන වගේ සූදානම්ද කැගුළු දෙල ආශිෂ සංගමේ තිබෙන්නේ? ඔබතුමාගෙන් දැනගන්න කැමතියි පිළිබඳව. මේ වෙනකොටත් අපි පාසලේ අඩුපාඩු නිතරම සොයා බලමින් ආශිෂ සංගමේ හැටියට මේ පාසල සමග ගැටෙමින් වැඩ කටයුතු කරනවා. ඊයේ දිනේ තමයි අපේ මේ සංවත්සර සැමරුමේ ආශිෂ දිනය. ඒ දිනේදී අපි මෙම උත්සවශාලාවට යාබද තියෙන පරිගණක විද්‍යාගාරය අපි ආරම්භ කරලා පාසලට පරිත්‍යාග කරා. ඒ වගේම පසුගිය කාලේ අපි ක්‍රීඩා පිටි තිබුණු අඩුපාඩු සොයා බලලා ඒකට අවශ්‍ය දේවල් අපි පාසලට පරිත්‍යාග කරා. ඉදිරියේදී අපි තවත් අපි බොහොමයක් දේවල් මේ පාසල වෙනුවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට කරුණ දැක්වීම සහ ආශිෂ්‍යෙක් විදිහට අපත් සමගින් එකතු වීම සම්බන්ධයෙන් ඔබතුමාට සමු දෙනවා ස්තුතිවන්ත වෙමින් මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. එයා කරන් තමයි කෑගළු විද්‍යාලයේ ආදිශිෂ්‍යයන් කෑගළු විද්‍යාලය පිළිබඳව ගෞරවයෙන් අදහස් දක්වන්නේ. ඉතින් මේ පිළිබඳව අපිට තිබෙනවා ලොකු ගෞරවයක් සහ හැඟීමක්. මොකද ආදිශිෂ්‍යයන් දින ගණනාවක් වසර ගණනාවක් පුරාවට මේ වජ්‍ර ජයන්ති වෙනුවෙන් සූදානම් වුණා. ඔවුන්ගේ උපරිම කැපවීම මහන්සිය විතරක් නෙවෙයි
ධනය පවා කැප කරමින් රැඳවල් නොබලා තමන් මිට වසර ගණනාවකට ඉහෙතදී අකුරු කර වූ පාසල වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කරන්නට උන් කැප වුණා. ඒ වගේම සිහිපත් කරන ගරු විදුහල්පතිතුමන් එතුමනුත් මේ ආදරණීය ආදි ශිෂ්‍යයන් එකතු කර ගනිමින් මේ වජ්‍ර ජයන්තිය අභිමානනීය ලෙස සමරන්න උත්කර්ෂවත් ලෙස සමරන්න සීලු කොටු සංවිධානය කරා. කැගුලි විද්‍යාලයේ ආදරණීය ආචාර්ය මණ්ඩලය තමන්ගේ ආදරණීය සිසු දරුවන් පෙරටු කර ගනිමින් ඔවුන්ව සහ සම්බන්ධ කර ගනිමින් විශේෂ වැඩසටහන සංවිධානය කරා. ජනපති සැමරුමටත් ඔවුන් අපකැප වුණා. ඉතින් මේ කැපවීමේ ප්‍රතිඵල සජීවීව තව සල්ප මොහොතකින් අපි ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය තව සල්ප මොහොතකින් සිදුවීමට නියමිතයි. ඉතින් ඒ පිළිබඳව බලාපොරොත්තුවක් තමයි අපිට තිබෙන්නේ. කැගුළු විද්‍යාලයේ ශිෂ්‍යයන් තමන් අකුරු කරන පාසල වෙනුවෙන් හැකි උපරිමයෙන් කැප වුණා. කැගුළු විද්‍යාලයේ මාධ්‍ය ඒකක විද්‍යාංශය, කැගුළු විද්‍යාලයේ ශිෂ්‍ය නායක ඛණ්ඩය, ඒ වගේම බටහිර තූර්වාදක කණ්ඩායම, පෙරදිගු කුතුහරවාදක කණ්ඩායම, ඒ වගේම ශිෂ්‍ය බට කණ්ඩායම, බාලදක්ෂ කණ්ඩායම, මේ ඇතුළු කෑගළු විද්‍යාලයේ සියලු අංශ, කෑගළු විද්‍යාලයේ සියලු අංශ මේ වෙනුවෙන් අප කැප වුණා. ඉතින් ඒ පිළිබඳව අපි බොහොම සතුටින් නිතුව තමයි මේ මොහොතේ කරුණු සිහිපත් කරන්නේ. ඉතින් මේ කරුණු සිහිපත් කර ගමන් අපි මතක් කරනවා අධ්‍යාපනික ප්‍රදර්ශනය තුන්වන දිනටත් අද අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත වීමට නියමිතයි. ප්‍රදර්ශන කුටි ගණනාවක්ම ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා. ඒ පිළිබඳව සිහිපත් කරනවා මේ කෑගල්ලේ දරුවන්ගේ අභිමානය, කෑගල්ලට අභිමානයක් ගෙන දරුවන්ගේ ශ්‍රේෂ්ඨත්වය වසර 75ක් තුල අපි ලබාගත් අභිමානයයි මේ ආකාරයෙන් අපි ඔබට තිළිණ කරන්නට කටයුතු සූදානම් කරගෙන තිබෙන්නේ. 11 වෙනිදා අති දැවැන්ත පාගමන සහ රත පෙළපාලිය කෑගළු නගරයේ දෙවනත් කරමින් ඔබට දක්නට ලැබුණා. ඒ සඳහා දැඩි ප්‍රේක්ෂක සහභාගීත්වයක් දක්නට ලැබුණා. හතරවන වතාවට තමයි පාගමන කෑගළු දෙල අධිශිෂ්‍යන් සහ ශිෂ්‍ය ප්‍රජාව එකතු වූ ආකාරයෙන් සංවිධානය කළේ. ඒ වගේම තමයි අධ්‍යාපනික ප්‍රදර්ශනය 13 වන දින ආරම්භ වුණා. ඒ දවසේ පටන් අද දවස දක්වා විශේෂ වැඩසටහන් කීපයක්, ඒ වගේම පසුගිය සතියේ සෙත් පිරිත් සජ්ජායනාව, මේ සියලු කටයුතු කෑගළු විද්‍යාලය 75 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබීම පිළිබඳව බෞද්ධ විද්‍යාලයක අභිමානයත් බෞද්ධ විද්‍යාලයක ඉතිහාසයත් සනිටුවන් කරමින් සිහිපත් කරමින් අපි ඔබට බොහොම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඉතින් මේ සජීව විකාශවාද උදෑසන පටන් ඔබ වෙත ගෙනෙන අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සහ ඒ වැඩසටහන පිළිබඳ සජීව සමගාමී විකාශයක් තමයි ඔබ වෙත ගෙනෙන්නේ. අපි සම්බන්ධ කරගත්ත කෑගළු විද්‍යාලයෙන් බිහුණු කීර්තිමත් ආදි ශිෂ්‍යයන්, ඒ වගේම මේ වැඩසටහනේ සංවිධායකතුමන් ඇතුළු පිරිස බොහොම ගෞරවයෙන් තමයි එතුමන්ලා මේ වැඩසටහන මේ ආකාරයෙන් සංවිධානය කරන්නට එකතු වුණේ. ඒ ආකාරයෙන් සංවිධානයේච්ච වුණු වැඩපිළිවෙලේ විශිෂ්ටතම අවධිය තව ස්වල්ප මොහොතකින් අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සමගින් ඔබට තිළිණ කිරීමේ බලාපොරොත්තු වෙන තමයි අපි සිටින්නේ. 75 වසරක ඉතිහාසය තුළ අතිගරු ජනාධිපතිතුමන් කෑගල්ලට කෑගළු විද්‍යාලයට සම්ප්‍රාප්ත වන ප්‍රථම අවස්ථාව මේ පිළිබඳව කෑගළු විද්‍යාලයන්ට ශිෂ්‍ය ප්‍රජාවට වගේම සමස්ත ආචාර මණ්ඩලයට තිබෙන්නේ ලොකු ගෞරවයක් ආඩම්බරයක්. ඉතින් ඒ පිළිබඳවත් අපි බොහොම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටිනවා. ඉතින් මේ ගෞරවයත් සිහිපත් කරමින් කෑගළු විද්‍යාල පරිශ්‍රය අධිකරු ජනාධිපතිවන් පිළිගන්න මේ ආකාරයෙන් සූදානම් වෙලා තිබෙනවා. ඔබට පෙරණ ඇති සියලු ආකාරයෙන් කෑගළු විද්‍යාල පරිශ්‍රය ගෞරවාන්විතව අධිකරු ජනාධිපතිවන් පිළිගන්න සූදානම්. ඒ සූදානම සමග සූදා අපි බලාපොරොත්තු වෙන තව සල් මොහොතකින් අධිකරු ජනාධිපතිවන්ගේ සම්ප්‍රාප්තිය ඔබට සජීවීව විකාශය කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා අධිකරු ජනාධිපතිවන්ගේ සම්ප්‍රාප්තිය පියටිවි නාලිකාංක විශ්වසේ සජීවීව අපත් සමගින් එකතු වෙන අපි ඔබට බොහොම ගෞරවෙන් ආදරෙන් ආරාධනා කර සිටිනවා. 75ක අභිමානය සමග අපි ඉන්නේ බොහොම ආඩම්බරෙන්, ඉහතමානී ආඩම්බරෙන්. මේ ගමන් මග තුල විශිෂ්ටයන් බිහි කරපු තෝතැන්නක් අපත් සමගින් සාකච්ඡාවට එකතු වුණා. හිටපු විගණකාධිපතිතුමන්, හිටපු නාවික හමුදා අපතිතුමන් ඇතුළු පිරිස ඒ අභිමානෙත් එක්ක තමයි අපි මේ සජීව විකාශය ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් අධිකරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය තව ස්වල්ප මොහොතකින් සිදුවන බව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ සජීව තොරතුරු ආරංචි මාර්ග සමග. ඉතින් මේ සජීව විකාශය අපි ඔබ වෙත තිළිණ කිරීමේ බලාපොරොත්තු වෙන තමයි කෑගළු විද්‍යාලයේ මාධ්‍ය ඒකක පරිශ්‍රයේ සිට මේ සජීව විකාශය අපි ඔබ වෙත තිළිණ කරන්නේ. ඉතින් ප්‍රේක්ෂක හිතවතුනි, අපි ආරාධනා කරන බොහොම ගෞරවයෙන් රැඳී සිටින්න එකතු වන්න අපත් සමගින් අද දවස පුරාවටම මේ සජීව විකාශය
ඔබ වෙනුවෙන් තිලන කරන්න අපි සූදානම්ින් සිටිනවා මේ ආකාරයෙන් කෑගළු විද්‍යාල පරිශ්‍රයේ සූදානම් අතිගරු ජනාධිපතිතුමන් පිළිගැනීම සඳහා රතු පලස් මතින් එතුමන්ගේ සම්ප්‍රාප්තිය කෑගළු විද්‍යාලය කෑගළු විද්‍යාලය මහාචාර්ය ජිනදාස පෙරේරා අනුස්මරණ සම්මන්ත්‍ර ශාලාවට ලැබේවි ඒ අතර යලිත් අපි සම්මන්තාව ලබා දෙනවා කෑගළු විද්‍යාල පරිශ්‍රයේ සිටින කෑගළු විද්‍යාල මාධ්‍යකයෙකුගේ විශේෂ වාර්තාකරු වෙත කෑගළු විද්‍යාලයේ භූමියට हत्ते पास्वन संवत्सरे निमित्तेन उत्तम जन्म वज्र जयंती समरण मे उत्तम महोदय कैगलु विद्यालय भूमियट श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराजे अतिगरु जनाधिपतितुमानिगे संप्राप्तिय बलापोरोत्तुवेनुयि कैगलु विद्यालय प्रधान बुदुकुटिय असबड मेलेसिन अपि रंदी सिटिने अपट पेनी यनवा संभावनीय अमुत्तन प्रमुख कोटगण කෑගළු විද්‍යාලයේ විදුහල්පතිතුමන් මේ අවස්ථාවේ රැඳී සිටින ආකාරය ඉතින් එලෙසින් පිළිගන්නට අතිගරු ජනාධිපතිතුමන්ගේ පාද ස්පර්ශය කෑගළු විද්‍යාලයේ වෙත ලැබින මේ මොහොතේදී ඉතින් අපි සූදානමින් යුතුව සිටින්නේ එතුමන් ආ විගස එතුමන් පැමිණි විගස මෙලෙසින් සජීවීව KTV විකාශය තුලින් සජීව විකාශය තුලින් ඔබට ලබා දෙන්නට අතිගරු ජනාධිපතිතුමන්ගේ කෑගළු විද්‍යාලයට සම්ප්‍රාප්ත වීම. ඉතින් මෙලෙසින් කෑගළු විද්‍යාලයේ ප්‍රධාන බුදුකුටිය අසබඩ සිට අපි සූදානම් එලෙසින් ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය ගෙනෙන්නට කෑගළු විද්‍යාලයේ 75 වන සම්වත්සරය ක්‍රිස් වර්ෂ 1942 න් ආරම්භන්නටදී වර්ෂ 75 පුරාවට මෙලෙසින් ඉදිරියට ආගමනේ ලෝකයට බිහි කෙරු ශ්‍රී ලංකාවට බිහි කෙරු අභිමානනීය පුතුන් ගණන කියා නිම කළ නොහැකි සිංහ රාවයන් රාව ප්‍රතිරාවණ අංගමින් මෙලෙසින් ආගමනේදී අපේ කෑකළු විදු භූමිය මෙලෙසින් සිය උත්තම වජ්‍ර ජයන්ති මහෝත්සවයේ සමරන අවස්ථාවයි ඉතින් ඒ උත්තම වජ්‍ර ජයන්තිය සමරන්නට යෙදෙන මේ අවස්ථාවේදී අපි සූදානම් තවත් සුවල්ප මොහොතකින් තවත් නොබෝ වෙහෙලකින් ආතාන්ත්‍රික සමාජවාදී අතිගරු ජනාධිපතිතුමන්ගේ පැමිණීම ඔබට ලබා දෙන්නට ඉතින් මෙලෙසින් අපි සජීව විකාශයේ සමගින් රැඳී සිටින්නේ සජීව විකාශයේ සමගින් රැඳී සිටින්නේ කෑකළු විද්‍යාලයේ බුදු කුටිය අසබඩයි ඉතින් අතිගරු ජනාධිපතිතුමන් පිළිගන්නට ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදු වන අවස්ථාවේදී කෑගළු විද්‍යාලයේ ප්‍රජාව මෙලෙසින් සූදානම් වෙමින් පවතිනවා ඉතින් තවත් නොබෝ වේලාවකින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් සම්ප්‍රාප්ත වීමට නියමිතයි ඉතින් ඔව් නැවත වතාවක් අවස්ථාව ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට හරි මේ අවස්ථාවේ යලිත් ඔබ එකතු වන්නේ සජීව සාකච්ඡාව සභාව සමගින් අපස් සමගින් එකතු වූ සිරිනවා කෑගළු විද්‍යාලයේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මේ අවස්ථාවේ අදහස් දක්වන්නට කෑගළු විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තිරින ගීසර ඔබව පිළිගන්නවා මේ අවස්ථාවට කෑගළු විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට කොහොමද මේ වජ්‍ර ජයන්තියට කටයුතු සංවිධානය කෙරුණේ ඇත්තරම කියන්නේ සන්තෝසයි මේ 75 වන සංවත්සරයේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූර දැරීම පිළිබඳ ඇත්තරම සතුටු වෙනවා ඉතින් ඇත්ත වශයෙන්ම මේක සංවිධානය කරද්දී ගොඩක් ගැටලු අපට ආවා ඒ ගැටලු මේ වෙද්දී निराකරණය කරමින් විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරු මණ්ඩලයේ වගේම සියලුම ආදි ශිෂ්‍යයන්ගේද සහයෝගය අපට ලැබුණා ඒ වගේම ශිෂ්‍ය නායකයන් ප්‍රමුඛ සියලුම ශිෂ්‍යයන් මේ සඳහා අපට බොහොම උපකාර කරා උදව්පකාර කරා ඒ වගේම දෙමාපියන්ගෙනුත් නොමද සහාය අපට ලැබුණා ඉතින් ඇත්තටම සන්තෝසයි මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීමේදී නායකත්වය අරගෙන කටයුතු කරන්න ලැබීම පිළිබඳව ඒ වගේම මේ අවස්ථාව ස්තුති පුදු කිරීමට අවස්ථාවක් කරගන්නවා ඉතින් මේ අවස්ථාවට වෙලා වෙනුවෙන් සියලු අප වෙනුවෙන් උදව් උපකාර කළ සියලුම දෙනාට ස්තුති කිරීමට ඒ වගේ අදහසක් තමයි කෑගළු විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට තිබෙන්නේ දවන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනයක් මේ වනට කෑගළු විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වෙනවා මොකද හිතෙන්නේ මොන වගේ ප්‍රදර්ශන කුටිද දැක ගන්න පුළුවන් අපිව සජීව නරඹන ප්‍රේක්ෂකයන්ට අපි ඒක ගැන මතක් කරමු
ඇත්තරම පාසල් පාසල් ශිෂ්‍යයන් විසින් ඉදිරිපත් කරන කුටි වගේම වෙනත් මාධ්‍ය වලින් ගෙනපු කුටි තියෙනවා ඒ වගේම තැපැල් කාර්යාංශයෙන් තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලැබු එකක් තියෙනවා ඒ වගේම මැණික් කසු වන්නාබරණ ඒ වගේම ආහාර පාන ගැන උගන්වන ගෘහ විද්‍යා ඒකකයේ එතන වෙනම විවෘත වෙලා තියෙනවා ඉතින් ඒ වගේම ශිෂ්‍යයන් විදිහට ලබා ගන්න බොහොම යද්දී මේ ප්‍රදර්ශන තුල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා ඔබ තමයි කෑගළු විද්‍යාලයේ වර්තමාන වෙනකොට ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් සමස්ත නියෝජන දරන්නේ ඉතින් ස්තුතිවන්ත වනවා අපත් සමගින් එකතු වුණාට මේ මොහොතේ අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය කෑගළු විද්‍යාලයට සිදු වෙමින් පවතින මොහොත අපි බලාපොරොත්තු වෙන සිරින අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සම්ප්‍රාප්තිය සිදු වෙනවා කෑගළු විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ශ්‍රීකාන්ත සරච්චන්ද්‍ර මැතිතුමන් එතුමන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම තමයි හිටපු නාවික හමුදාපති දයාසඳගිරි මැතිතුමන් ඒ වගේම සබරගම් පළාත් මහා ඇමතිතුමන් ඒ වගේම ආනන්ද මිල්ලංගොඩ මැතිතුමන් ඒ වගේම තමයි අවස්ථාවට එකතුව සිරිනවා කෑගළු විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ලා මේ ඇතුළු පිරිස අතිගරු ජනාධිපතිතුමන් පිළිගොන් ලබනවා ඒ වගේම තමයි කෑගළු විද්‍යාලයේ අපි කවුරුත් වැඳුම් පිඳුම් කරන නම දින බුදු කුටිය වෙත පුෂ්ප පූජාව දක්වන මොහොත සමගින් තමයි ඔබ මේ වෙලාවේ සජීවීව එකතුව සිටින්නේ. ඉතින් දවස පුරාවටම මේ ආකාරයෙන් මේ සජීව තොරතුරු ඔබ වෙත තිළිණ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කෑගළු විද්‍යාලයේ පුතුන් හැමදාම පාසලට පැමිණෙන විට මේ බුදු කුටියෙන් ආශිර්වාද ලැබ තමයි පාසලට පිවිසෙන්නේ. අතිගරු ජනාධිපතිතුමන් ඒ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව කෑගළු විද්‍යාලයට තිබෙන්නේ ඉමහත් ගෞරවයක්. ඉතින් මේ පිළිබඳවත් කරුණ සිහිපත් කරනවා. ඒ වගේම තමයි ගරු අමාත්‍ය චම්පික ප්‍රේමදාස මැතිතුමන් මේ වෙලාවට එකතුව සිටින බවත් අපට දක්නට ලැබෙනවා. අතිගරු ජනාධිපතිතුමන් කෑගළු විද්‍යාලයේ සාම්ප්‍රදායික වෙස් නර්තන කණ්ඩායම පෙරටු කර ගනිමින් කෑගළු විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රදර්ශනය අද දවසට තෙවැනි දිනට විවෘත කරන මොහොත තමයි මේ ආකාරයෙන් සිදුවෙමින් පවතින්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය කෑගළු විද්‍යාලයට සිදුනේ. පළමු කොටම එතුමන් අතින් කෑගළු විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ තෙවන දිනට විවෘත කරනු ලැබුවා. ඉතින් ප්‍රදර්ශනයේ මෙතන පටන් ඔබ වීඩියෝෙන් විවෘතයි අතිගරු ජනාධිපතිතුමන් අතින් බොහොම සුරතින් ප්‍රදර්ශනයේ විවෘත වුණා. ඔබට අවස්ථාව තිබෙනවා මෙතන පටන් ප්‍රදර්ශන නැරඹීම සමග එකතු වෙන්නට. එන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විශේෂ උත්සව සභාව සඳහා කෑගළු විද්‍යාලයේ මහාචාර්ය ජිනදාස පෙරේරා අනුස්මාරක සම්මන්ත්‍රණ ශාලාවට ප්‍රවිෂ්ඨ වෙන වෙනවා ඇති. එහි තත්විතිත් සජීවීව ඔබ වෙත තිළිණ කිරීම බලාපොරොත්තු අපට තිබෙනවා. මේ වෙනුවට අතිගරු ජනාධිපතිතුමන් ප්‍රදර්ශන කුටිය නරඹමින් ඒ පිළිබඳව සජීවීව ප්‍රදර්ශන කුටිය නරඹමින් සිටින මොහොතක තමයි ඔබ සහමා මේ වෙලාවේ සජීවීව එකතු වෙන්නේ. ඉතින් බොහොම ගෞරවයක් රටක අනාගතය දකින ආදරණීය නායකයෙක් රටේ අනාගතය සදන ආදරණීය නායකයෙක් රජ රටින් පහළ වූ විශිෂ්ට නායකයෙක් කෑගළු විද්‍යාලයට මේ ආකාරයෙන් සම්ප්‍රාප්ත වීම පිළිබඳව අපිට තිබෙන්නේ සතුටක්. කෑගළු විද්‍යාලයේ ප්‍රධාන ශාලා පරිශ්‍රය අතිගරු ජනාධිපතිතුමන් පිළිගැනීම සඳහා රතුපල දෙපස සූදානම් වන ආකාරය තමයි මේ ආකාරයෙන් ඔබට දක්නට ලැබෙන්නේ. කෑගළු විද්‍යාලයේ සාම්ප්‍රදායික වෙස් නර්තන කණ්ඩායම ඒ වගේම තමයි මේ මොහොතේ සිදුවෙනවා කෑගළු විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායම වල ආචාර්ය යෂ්ටි ආචාර්ය මේ සියලු දේවල් එක තමයි ගෞරව මැදේ තමයි අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ශාලා පරිශ්‍රයට කැඳවාගෙන යාමට කටයුතු සංවිධානය කර තිබෙන්නේ බවත් අපි සතුටින් නිතුව ඔබට සඳහන් කරන්නට කැමැතියි. තව ස්වල්ප මොහොතකින් ප්‍රධාන ශාලාව වෙත මහාචාර්ය ජිනජාස පෙරේරා අනුස්මාර ශාලාව වෙත අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවේවි. උත්සව ස්වභාවයේ සජීව විකාශයත් මේ ආකාරයෙන් ඔබ වෙත තිළිණ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද දවසට අධ්‍යාපනික ප්‍රදර්ශනයේ තෙවැනි දිනටත් අතිගරු ජනාධිපතිතුමන් අතින් මේ ආකාරයෙන් විවෘත වුණා. ඉතින් ඒ පිළිබඳවත් බොහොම ගෞරවයෙන් තමයි අපි කරුණ සටහන් කරන්නේ. වසර 75ක ඉතිහාසය තුළ කෑගළු විද්‍යාලය ගත කරන සුවිශේෂීම දවස අද. මන්දයත් වසර 75ක ඉතිහාසය තුළ ජනාධිපති කෙනෙක් කෑගළු විද්‍යාලයට ප්‍රවිෂ්ඨ වුණු පිවිසි ප්‍රථම දවස බවට අද දවස පත් වෙනවා. ඉතින් ඉතිහාසය අලුත් කරන ඉතිහාසයට එක්වන දවසක් බවට අද දවස අනිවාර්යෙන්ම පත් වෙන බව නොවනුමානයි. ඉතින් මේ පිළිබඳව අපි මේ මොහොතේ සතුටින් යුතුව කරුණ සිහිපත් කරනවා. ආපස්සමගින්ම සජීවීව එකතු වෙලා ඉන්න ඔබ සෑම සිරු දිනාටම
පිළිබඳව සතුටින් කරුණු සිහිපත් කරමින් අපි ආරාධනා කරනවා ප්‍රේක්ෂක හිතවතුනි අපත් සමගින් රැඳී සිටින්න මේ සජීව තොරතුරුත් සමග කෑගළු විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සූදානම් මේ සජීව තොරතුරු ඔබ වෙත තිළින කරන්නට කෑගළු විද්‍යාල පරිශ්‍රය බොහොම ගැඹීරව අභිමානනීයව සූදානම් අතිගරු ජනාධිපතිතුමන් පිළිගන්න ඔබට පෙනෙනවා ඇති කෑගළු විද්‍යාලයේ ජිනදාස පෙරේරා අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය රත්පල සූදානම් කෑගළු විද්‍යාලීය ශිෂ්‍ය බට ඛණ්ඩේ යෂ්ටි ආචාර්ය පුද කිරීමට සූදානම් ඒ වගේම තමයි ඊට මත්තෙන් කෑගළු විද්‍යාලයේ බටහිර තූර වාදන කණ්ඩායම කෑගළු විද්‍යාලීය නර්තනංශය වෙස් නර්තනංශය සූදානම් අතිගරු ජනාධිපතිතුමන් පිළිගන්න මේ සියලු කටයුතු සූදානම් තිබෙන බව තමයි ඔබට අපිට කරුණු සඳහන් කරන්නට තිබෙන්නේ ඉතින් මේ ආකාරයෙන් සජීව විකාශය ඔබ වෙත ගෙන එන අතරතුර තමයි මේ කරුණ සිහිපත් කරන්න අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය මීට ස්වල්ප මොහොතකට පෙර සිදු වුණා තව ස්වල්ප මොහොතකින් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ශාලාවට සම්මන්ත්‍රණ ශාලාවට ප්‍රවිෂ්ඨ වෙනවා ඇති ඉතින් ඒ ප්‍රවිෂ්ඨයත් සමගම ඒ තතු විත්ති සජීවීව ඔබට විකාශ කරන්නට අපි සූදානම් වෙනවා මේ වෙලාවේ අපත් සමගින් එකතුලා ඉන්නවා මේ කරුණු පිළිමද කතා කරන්න කෑගළු විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ආදරණීය සහෝදරෙක් ඔබ පිළිගන්නවා මාධ්‍ය ඒකකයේ සජීවීව මේ තොරතුරු විකාශය කරනවා 75 වන සංවත්සරයට සමගාමීව මාධ්‍ය ඒකකයේ සමාජිකෙක් විදිහට මොකද හිතෙන්නේ ඇත්තටම ලොකු අභිමානයක් දැනෙනවා මේ වෙලාවේ අපිට ගොඩක් දුෂ්කරතා මැද්දේ තමයි අපි මේ අවස්ථාවට පැමිණියේ ජනාධිපතිතුමා පැමිණෙන අද වගේ දවසක අපිට පුළුවන් වුණා අපේ අපිට කරන්න පුළුවන් උපරිම අපි අපිට ඉෂ්ට කරන්න පුළුවන් වුණා ඒක ගැන බොහොම ආඩම්බරයක් තමයි මේ අවස්ථාවේදී මට තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය ප්‍රථම වතාවට තමයි මල්ලි කැගලු උද්‍යාලයට සිදු වෙන්නේ ශිෂ්‍යෙක් විදිහට මොන වගේ හැඟීමක් දේ පිළිබඳව තිබෙන්නේ ශිෂ්‍යෙක් විදිහට තියෙන්නේ අභිමානයක්ම තමයි දේශප්‍රියයි අභිමානයටත් එහා ගිය මොකක්ද සිත තුළ ජනිත වෙමින් තියෙනවා මේ අවස්ථාවේදී විද්‍යාලය කෙරෙහි ආදරයක් ඇති වෙනවා මේ අවස්ථාවේදී දේශප්‍රියයි මං හිතනවා ඔයාටත් ඒ හැඟීම මේ අවස්ථාවේදී ඇති වෙනවා ඇති කියලා පහුගිය දින කීපේ පුරාවටම කෑගළු විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මේ සියලු කරුණු ආවරණය කරමින් ලොකු මෙහෙයක් ගත්තා මේ සංවත්සර සැමරුම ආරම්භයේ පටන් පා ගමන අධ්‍යාපනික ප්‍රදර්ශනයේ මේ සියලු තැන් සජීව විකාශය කරමින් ඒ වගේම තමයි මේ සියලු අවස්ථාවන් වල උපරිම සහයෝගය ලබා දෙමින් කෑගළු විද්‍යාලයේ මාධ්‍ය ඒකකය ලොකු දායකත්වයක් මේ වජ්‍ර ජයන්ති වෙනුවෙන් ලබා දුන්නා ඒ පිළිබඳව මොන වගේ හැඟීමක්ද මාධ්‍ය ඒකකයේ විදිහට මේ සංවිධානය වෙච්ච කටයුතු පිළිබඳව සඳහන් කරන්න තිබෙන්නේ හත වශයෙන්ම දේශප්‍රියයේ මාධ්‍ය ඒකකයක් කියන්නේ හැම උත්සවයකදීම ප්‍රධානත්වයේ ගන්න තැනක් මාධ්‍ය ඒකකයක් නැතුව අපිට උත්සවයක් තියා වෙන දෙයක්වත් කරගන්න ඉතාමත් අපහසුයි ඉතින් අපි මාධ්‍ය ඒකකයේ විදිහට අපේ අපිට පුළුවන් හැමදේම අපි කරා අපේ සහෘදයන් ඒ වගේම ගුරුවරු විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී අපේ විදුහල්පතිතුමා දිවාරය නොබලා අපිට උපදෙස් දුන්නා පුතා මෙහෙම කරන්න කියලා. ඉතින් අපි එතුමන්ගේ උපදෙස්ද පිළි අරගෙන ඒ වගේම ප්‍රධාන සංවිධායක අපේ නියෝජිත විදුහල්පති චන්ද්‍රසිරි ගුරු පියාණන් මේ අවස්ථාවේදී තාමත් ආදරේ මතක් කරන්න ඕනේ. එතුමන්ගේද කැපවීමෙන් තමයි අපි මේ අවස්ථාවේ සජීවීව ඔබ හමුවේ තබන්නේ. මේ සහෘදයන්ගේ එකමුතුව හිඳ තමයි අද ඔබලා මේ දෙස බලා සිටින්නේ. මේ සජීව විකාශය සාර්ථකව මේ ආකාරයෙන් ගෙන එන අතරතුර අනිවාර්යෙන්ම මාධ්‍යකකෙ විදිහට කෑගළු විද්‍යාලයේ මාධ්‍යකකේ බාර ආචාර මණ්ඩලයත් අපි බොහොම ගෞරවණීයව සිහිපත් කළ යුතු කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ අපේ සුමුදු ගුරුමෑණියන් එතුමිය තමයි අපිට හැමදාම හැම වෙලෙම අපේ පිටුපසින් ඉඳගෙන අපිට උපදෙස් දුන්නේ. ඒ වගේම අරුණ ගුරු පියාණන් එතුමන් තමයි අපිට හැමතිස්සෙම ගුරුහරුකම් දුන්නේ. මේ දේ කරන්න කියලා. ඒ ගුරු මඩුල්ල හිඳ තමයි අද මේ අවස්ථාවේදී අපි මේ අවස්ථාවේ ඔබ හමුවේ ඉන්නේ. ඒ වගේ මතක් කරන්න ඕනේ මාධ්‍ය ඒකකයේ බාර ආචාර්ය මනෝජ් කුරුපියාණන් එතුමන්ගේ පූර්ණ අනුදැනුමත් ඇතුව තමයි අපි මේ හැම කටයුත්තක්ම සංවිධානය කරන්නේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි මාධ්‍යංශය ගැන කතා කරොත් ඉංග්‍රීසි මාධ්‍යංශයේ සහෝදරවරු ඒ වගේම ඒ ගුරුමෑණියන් අපි අලහේන්ද්‍ර ගුරුමෑණියන් මේ අවස්ථාවේදී තාමත් ආදරයෙන් මතක් කරන්න ඕනේ එතුමියගේ කැපවීම ඒ මාධ්‍ය ඒකකයේ ඉංග්‍රීසි මාධ්‍යයේ සහෝදරයන්ගේ කැපවීම සිංහල මාධ්‍යයන්ගේ මාධ්‍ය සහෝදරයන්ගේ කැපවීමක් තිබුණා ඒ සියලු දෙනාගේ කැපවීම නිසා තමයි අද මේ අවස්ථාවේදී අපි මේ
විදියට ඔබ හා සජීවීව එක්වන්නේ මෙයාකාරයෙන් සජීවී සාකච්ඡාව ඔබ වෙත ගෙනෙන අතරතුර අතිගරු ජනාධිපතිතුමන් ප්‍රදර්ශන පරිශ්‍රය නිරීක්ෂණය කරනවා ප්‍රදර්ශන පරීක්ෂයේ තුල තිබෙන සුවිශේෂී අවස්ථාවන් සමග එතුමා එකතු වෙලා තිබෙනවා ඒ පිළිබඳවත් ප්‍රේක්ෂක ඔබට අපි මේ වෙලාවේ කරුණු සිහිපත් කරනවා ඉතින් මල්ලි කැගලු දෙලේ සහෘදෙක් විදිහට මමත් ඉගෙනගත් මාධ්‍යකගේ සහෘදෙක් විදිහට අපේ කැගලු දෙලේ ඔයාගේ සහෝදර පිරිසට මොකද කියන්න තියෙන්නේ මේ සුවිශේෂී දවසේ කැගලු දෙලේ අනාගතය පිළිබඳව ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ සහෘදයන්ගේ උපරිම කැපවීම මේ තෙදින පුරාවටම දකින්න ලැබුණා ඉදිරියටත් එහෙමමයි අපෙන් පසු මේ වැඩ හා සම්බන්ධ වෙන අපේ සහෘදයනුත් ඒ වගේම කැපවීම කරන්නට බැඳී සිටිනවා ඔවුන් හා සමගින් තමයි අපි මේ දීර්ඝ ගමන මෙතෙක් යන්නේ අපිට ඉතාමත් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ මේ පුරා 75 වසර පුරාවටම මේ මෙහෙ සිදු කළ සියලු දෙනාටම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනි මේ මොහොත වන විට අපි තමයි මේ කාර්යය නිරත වෙලා ඉන්නේ අපි ඉතින් අපි බැඳී සිටිනවා මේ කාර්ය ඉතාමත් නිවැරදිව ඉදිරියට කරගෙන යාමට බොහොම ස්තුතියි මල්ලි අපත් සමගින් සජීවීව මේ අවස්ථාවට සම්බන්ධ වුණාට කැගලු දෙලේ මාධ්‍ය ඒකකයේ විදිහට විශාල ආවරණයක් මේ වජ්‍ර ජයන්ති වෙනුවෙන් ඔබ සිදු කරා වෙහස මහන්සියක් ගත්තා ඒ පිළිබඳව අපටත් ලොකු සතුටක් තිබෙනවා බොහොම ස්තුතියි අපත් සමගින් සජීවීව සම්බන්ධ වීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමන් කැගලු විද්‍යාලයට සම්ප්‍රාප්ති වීමෙන් අනතුරුව අද දවසේ ප්‍රදර්ශනය විවෘත කරනු ලැබුවා මේ මොහොත වන විට එතුමන් කැගලු දෙලේ ප්‍රදර්ශන පරිශ්‍රය තුළ ප්‍රදර්ශන නිරීක්ෂණය කරමින් සිටින අවස්ථාව තමයි ඉතින් හැම වෙලාවෙම ප්‍රසන්නහන් කරපු කරුණ වසර 75ක ඉතිහාසයේ අපි ලබන ගෞරවාන්විතව දවස අද ගෞරවාන්විත අවස්ථාව අද ඉතින් මේ ගෞරවය පිළිබඳව අපිට ලොකු අවස්ථාවක් තිබෙනවා ලොකු සතුටක් තිබෙනවා ඉතින් ඒ සතුටත් එක්ක තමයි මේ සජීව විකාශය ඔබ වෙත ගෙන එන්නේ තව ස්වල්ප මොහොතකින් අතිගරු ජනාධිපතිතුමන් සම්බන්ධ වන උත්සව සභාව ආරම්භ වීමට නියමිතයි එහි සජීවී තොරතුරු සජීවී විකාශය ඔබ වෙත ගෙනීමටත් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ මතක් කරනවා මෙම නිල මාධ්‍ය ආවරණය ලබා දීමේදී කැගලු විද්‍යාලයේ ප්‍රධාන වාර්තාකරුවන් ලෙස නිරංජන ගොයම් ගීත් කැගලු විද්‍යාල පරිශ්‍රය තුළ සිට සජීව තොරතුරු ගෙනාවා ඒ වගේම තමයි මේ වනට උත්සව සභාව වෙනුවෙන් උත්සව සභාවේ නිවදන කටයුතු වෙනුවෙන් සූදානම්ම සිටිනවා මදුෂාන් සුරාජ් විහාරතන සමග සෙහන් ජයනිත්ති ඒ වගේම තමයි කැගලු විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ වෙනුවෙන් සූදානම්ින් සිටිනවා සහන් සංජය ඉතින් මේ මාධ්‍ය සගයන් පිළිබඳවත් දින ගණනාවක් පුරාවට මේ ආකාරයෙන් කැගලු විද්‍යාල පරිශ්‍රය තුළ සජීව විකාශය ගෙන ආ සොයරන් පිළිබඳවත් අපි බොහොම ගෞරවයෙන් යුතුව කරුණු සිහිපත් කරන්නට කැමැති අපි සූදානම් වෙනවා මේ සජීව විකාශයට සමග සාකච්ඡාවක් තවත් ඉදිරියට ඔබ වෙත ගෙන එන යන්නට තව ಸ್ವಲ್ಪ මොහොතකින් ඉන්න අනුතරක් බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමන්ගේ උත්සව සභාව සමග ඔබව සම්බන්ධ කරන්නට අපි ආදරෙන් ආරාධනා කරනවා රැඳී සිටින්න මේ කෑගලු විද්‍යාලයේ මාධ්‍යකකේ නිල සජීව විකාශය සමගින් බොහොම ආදරෙන් ලෙන්ගතුකමින් අපි ආරාධනා කරනවා 75 වන වජ්‍ර ජයන්තිය සමරනමය මොහොතේ මේ සැමරුම සනිටුවන් කරන මොහොතේ ඉතින් ඒ සැමරුම සනිටුවන් කරන මොහොතේ ප්‍රේක්ෂකයන් විදිහට ඔබටත් කැගලු විද්‍යාලයේ අභිමානය දැනෙනවා ඇති කැගලු විද්‍යාලයේ ගෞරවය දැනෙනවා ඇති ඉතින් මේ ගෞරවයත් එක්ක තමයි අපි මේ මොහොතට එකතු වෙන්නේ ඒ මොහොතට එකතු වෙනවත් සමගම ඒ මොහොතට එකතු වෙනවත් සමගම අපි සූදානම් මේ සාකච්ඡාව තවදුරටත් ඔබව එකතු කරන්නට මේලාවේ අපත් සමගින් සිටිනවා මේ සියලු කටයුතු ආවරණය කරමින් අපිට දායකත්වය ලබා දෙන කැගලු විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ බාර ආචාර්ය මනෝජ් ජයසිංහ ගුරු පියාණන් බොහොම ගෞරවනීය ඔබතුමාට ඔබතුමා පිළිගන්නෝ 75 වන සංවත්සර සැමරුම වජ්‍ර ජයන්ති වෙනුවෙන් කැගලු විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මෙවනට ලොකු කැපකිරීමක් කරලා තිබෙනවා මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා විදියට කැගලු විද්‍යාලයේ ආචාර්යවරයෙක් විදියට මොන වගේ සතුටක්ද තිබෙන්නේ මේ නිල මාධ්‍ය ආවරණය සහ මේ කටයුතු පිළිබඳව මාධ්‍ය කණ්ඩායම විදියට මම සහ මගේ සිසු කැල සංවිධානාත්මක මේ දේ සංවිධානය කරලා අද ඉතා සතුටින් මේ මොහොත වෙන විට කියන්න පුළුවන් අපි ඉතා සාර්ථක වෙලා තියෙනවා 75 වෙනි සංවත්සරයේ සියලුම මාධ්‍ය ආවරණ කටයුතු අපේ ශිෂ්‍යෝ සහ
ඒ අතින් කරලා තියෙනවා. ඉතින් අපිට ඉතාමත්ම සතුටින් මේ මොහොතේ දන්වන්න පුළුවන්. හොඳයි. මේ අවස්ථාවේදී අපි අධිකරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය මහාචාර්ය ජිනදාස පෙරේරා අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට සිදුවන මොහොත කෑගළු විද්‍යාලීය බටහිර තුරේ වාද කණ්ඩායම පෙරටු කරගනිමින් අධිකරු ජනාධිපතිතුමන් කෑගළු විද්‍යාලීය මහාචාර්ය ජිනදාස පෙරේරා අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට ප්‍රවිෂ්ඨ වෙන මොහොත ඔබට පිරිනව ඇති කෑගළු විද්‍යාලයේ සමස්ත දර්ශනය මේ දර්ශනය තමයි බොහොම දින ඇලුම් කරන දර්ශනය සමස්ත කෑගළු විද්‍යාලයේම දර්ශනය එක ඡායාවකින් ඔබට දකින්නට ලැබෙන බොහොම ගෞරවාන්විත රූප පෙලක් සමග තමයි ඔබ මේලාවේ එකතුව සිටින්නේ කෑගළු විද්‍යාලයේ බටහිර තූර්ය වාදන ඛණ්ඩය ශ්වේත වර්ණ ගෞරවාන්විත තම නිල ඇඳුම ගෞරවයෙන් යුතුව අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ ශිල්ප දක්වමින් එතුමන් මේ මොහොතේ කැඳවාගෙන ආ මොහොත මින් අනතුරුව සූදානම් ශිෂ්‍යබට කණ්ඩායම අතිගරු ජනාධිපතිතුමන්ට යෂ්ටි ආචාර්ය පිරිනමන්න එහි දර්ශනත් ඔබ වෙත මේ ආකාරයට පිරිනමන ඇති කෑගළු විද්‍යාලයේ ජිනදාස පෙරේරා අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන මොහොත හමුදා ආචාර්යයන් සමග මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමන් ගරු විදුහල්පතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් එවැගේම අමාත්‍ය රංජිත් සීමලාපිටිය මැතිතුමන් කෑගළු විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් එවැගේම මේ අවස්ථාවේදී මේ සියලු කටයුතු සමග ඔබ එකතුව සිටින මොහොත තමයි මේ දක්නට ලැබෙන්නේ කෑගළු විද්‍යාලයේ අතිගරු ජනාධිපතිතුමන් මේ මොහොතේදී ජිනදාස පෙරේරා අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට ඔබ ගෞරවාන්විතව කෑගළු විද්‍යාලයේ ශිෂ්‍ය බට කණ්ඩේ ගෞරවයන් සමග සම්ප්‍රාප්ත වන මොහොත ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් 75 වන සංවත්සරය නිමිති කරගනිමින් මේ සැමරුම් උත්සවය නිමිති කරගනිමින් ඒ ආකාරයෙන් තමයි කෑගළු විද්‍යාලයේ මහාචාර්ය ජිනදාස පෙරේරා අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට එකතු වෙන්නේ අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව කෑගළු විද්‍යාලයේ ප්‍රධාන ශාලාව මේ ආකාරයෙන් සූදානම් වෙස් නර්තන කණ්ඩායම පෙරටු කරගනිමින් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ශාලා පරිශ්‍රයට මේ ආකාරයෙන් පිවිසෙනවා. ඉතින් ඒ අතරතුරේ සජීව විකාශය අතරට ඔබව සම්බන්ධ කරන බලාපොරොත්තුවෙන් ස්තුතිවන්ත වන මනෝජ් ජයසිංහ ගුරුපියාණන්ටත් අප සමග එකතු වීම සම්බන්ධයෙන් කෑගළු විද්‍යාලය මේ අවස්ථාවේදී ආදරණීය ඇදුරු මඩුල්ලත් මේ අවස්ථාවට එකතුව සිටිනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන් ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ආචාර දක්වා පොල් තෙල් පහන්සිලු ආලෝකමත් කිරීමට එකතු වන අවස්ථාවයි මේ. ඒ සඳහා ඉතාමත් ගෞරවනීයව වැඩම කර සිටිනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්ට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගලිගමු ආසන සංවිධායක ගරු රජිත් සියබලාපිටිය මැතිතුමන්ට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ගරු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මැතිතුමන්ට ගරු පළාත් මහාමාත්‍ය මහීපාල හේරත් මැතිතුමන්ට කෑගළු විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ට සියලුම රාජ්‍ය නායකයන් නියෝජනය කරමින් ගරු දිසාපතිතුමන්ට එවෙන්මයි සියලුම ශිෂ්‍යයන් නියෝජනය කරමින් ප්‍රධාන ශිෂ්‍ය නායකතුමන්ටත් බෙවින් ගෞරවෙන් යුක්තව ඇරයුම් කර සිටිනවා. කෑගළු විද්‍යාලය බොදු පුනරුදේ තුළින් බිහි වූ සම්ප්‍රදායන් පෙරටු කොටගත් දැහැමි ශිෂ්ටත්වයකට උරුමකම් කියන පාසලක්. එබැවින් බෞද්ධ සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් අප සැම පන්සිල්හි පිහිටවීම සඳහා බුලුගහදෙනිය ශ්‍රී විතානාරාමාධිපති කෑගළු විද්‍යාලයේ විශ්‍රාමලත් සහකාර විදුහල්පති පරණකූරු කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අවසරයි හපුගොඩසි පඤ්ඤාකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ඇරයුම් කර සිටිනවා. To invoke the blessings of the Triple Gem, we most humbly invite the Mahasangha. Sadhukya Namaskar.
පදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා අභිමානවත් කෑගළු විද්‍යාලයේ වර්තමාන අභිමානය ශ්‍රේෂ්ඨත්වය ස්වාධීනත්වය ගොඩනැගීම උදෙසා සිය ලේ තහඩිය වගුරුවමින් ඇප කැප වූ කෑගළු විද්‍යාලය ආදි උතුමන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමු. Let's observe a minute of silence in honor of the founders who toiled for the betterment of Kegal Vidyalaya. මීළඟට එක්ව එක හඬින් ගයමු 75 වසරක අභිමානවත් ගීතය විජයතු කෑගලු විදුහල් මාතා විජයතු කෑගලු විදුහල් මාතා Let's all rise for the school anthem.
ස්තුතියි ඔබට වසර 75ක කාලය තුල පරිපූර්ණ වූ මිනිසුන් දහස් ගණනින් බිහි කළ කෑගළු විද්‍යාලය ශ්‍රේෂ්ඨත්වය අභිමානීය සනිටුහන් කරමින් දින ගණනාවක් පුරාවට වැඩසටහන් බොහෝමයක් සංවිධානය වුණා එම වැඩසටහන් පෙළ අතර ක්‍රියාත්මක වන සුවිශේෂිතම වැඩසටහන සමගින් තමයි ඔබ මේ ආකාරයෙන් එක් වී සිටින්නේ මේ අවස්ථාවට සැපමිනි අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් පිළිගැනීමේ ගීතය ගායනා කරන මොහොතයි මේ පද රචනය සිංහල විෂය ආචාර්යනි යුනානි රත්නසූරිය ගුරුමෑණියන් සංගීතය නිරෝෂ ප්‍රියදර්ශන ගුරුපියාණන් නයනා අබේසිංහ ගුරුමෑණියන් සහ මනුක්ෂී කුමාරී ගුරුමෑණියන් ගායනය විද්‍යාලීය සංගීතංශය The Oriental Music Troupe is ready to welcome the gathering. मन बैंगी मन रम्य प्रभारित तुव गुण पीतल पुष्टुम सुपुष्टित तन मन बैंगी मन रम्य प्रभारित तुव गुण पीतल पुष्टुम सुपुष्टित प्रज्ञादारिणी गिरन सुपेशद अपरितु हल माता अपरितु हल माता सप्त दशक पसंदियस उदानय अभियस अभिमान रद माता එක තැන දිලෙන සපැමිණි මැති මැති දුන් පිරිවරණා උපය ප්‍රභාතය උපය උදාණය උපුදන සිත සුන් අප්‍රජන සංගීතංශයට මාගේ ස්තුතිය. මීළඟට ගෞරවාන්විත උත්සව සභාව පිළිගැනීම සඳහා මේ ගෞරවනීය ආරාධනය කෑගළු විද්‍යාලීය
ගරු විදුහල්පතිතුමන් ශ්‍රීකාන්ත සරච්චන්ද්‍ර ගුරුපියාණනි ඔබතුමන්ටයි. Sir, you are the giant pillar on which the fame of Kegal Vidyalaya rests. We cordially invite Mr. G.A.M.S. Sarachandra, the principal of Kegal Vidyalaya, to welcome the gathering. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුනි ඔබතුමන්ගෙන් ගෞරවයෙන් යුතුව අවසර ඉල්ලා සිටිනවා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිඳුනි එක්සත් ජාතික පක්ෂ මහලේකම් व्यवसाय संवर्धन अमात्य गरु कबीर सबरम पलात प्रधान अमात्य गरु महिपाल हेरत मेतुमन एतुलु सियलुम देशपाल नायकेन एवगेम राज्य नायकेन सह फेमिन सिटन अनिकुत सियलुम संभावनीय अमुत्तन मगे आचार मंडले सह दरुवन्गेन अवसराय हत्ते पास वसरक संपूर्ण करन කෑගලු විදුහල් මාතාව අද දින සුවිශේෂී අවස්ථාවකට යොමු වෙලා තියෙනවා ඒ අවස්ථාවට අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන වැඩම කළ වදාළ කෑගලු විද්‍යාලයේ විශ්‍රාම ලැබූ සහකාර විදුහල්පති පර්ණ කුරු කෝරළේ ප්‍රධාන සංඝනායක බුලුගහදෙණියේ විහාරාරාමාධිපති හපුගොඩ පඤ්ඤාතිස්ස ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඉතාම නමස්කාර පුරවත අපගේ උත්සව සභාවට පිළිගනු ලබනවා ඒ වගේම අද අපට මේ සුවිශේෂත්වය ළඟා කළ අපගේ බලාපොරොත්තුව ඉෂ්ට කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුනි ඔබතුමන් ඉතාම හරසරින් යුතුව ගෞරවයෙන් යුතුව කෑගලු විද්‍යාලීය 75 වන සංවත්සරයට පිළිගනු ලබනවා ඒ වගේම විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුම් එක්සත් ජාතික පක්ෂ මහලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කබීර් හසින් මැතිතුම් සබරම් පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු මහීපාල හේරත් මැතිතුම් ඇතුළු සියලුම දේශපාලන නායකයින් අපගේ උත්සව සභාවට ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා ඒ වගේම දිසාපතිතුමන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් ඇතුළු සියලුම රාජ්‍ය නායකයින් මේ අවස්ථාවට ගෞරවාන්විතව පිළිගනු ලබනවා කෑගලු විද්‍යාලයේ මගේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගුරු මහත්ම මහත්මීන් ඒ වගේම දයාබර පුතණුවන් පිළිගන්නා අතර ආද සංගමේ නිලධාරී මහතුන් ඇතුළු විශේෂයෙන්ම අද දින සහභාගී වන කීර්තිමත් ආදි ශිෂ්‍ය හිටපු නාවක හමුදාපති වර්තමාන ආරක්ෂක කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ කුලපතිතුමන් දයාසඳගිරි මැතිතුමන් ඇතුළු ආදි ශිෂ්‍යයන් සියලු දෙනාම හරසරින් යුතුව පිළිගනු ලබනවා ඒ වගේම පාසල් සංවර්ධන සමිතියේ දරු ලේකම්තුමන් ඇතුළු සියලුම දෙමව්පියන් මේ උත්සව සභාවට ආදරයෙන් පිළිගන්නවා අනිකුත් සියලුම දෙනන් දෙනා අද දින 75 වන සංවත්සරයට පිළිගනු ලබන්නේ ඉමහත් සතුටින් යුතුව ගරු ජනාධිපතිතුමනි නිදහස් අරගලයේ තවත් එක් කතිකාවතක් ලෙස පානදුරා වාදයේ ආරම්භන අතර කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා මෙරට පැමිණීමත් සමග 1880 ජූනි මාස 17 වන දින පරම විඥානාර්ථ සමාගමේ සාකාවක් කොළඹ පිහිටුවනු ලැබුවා බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් බෞද්ධ පාසල් පිහිටුවීම 1886 නොවැම්බර් 1 වෙනිදා කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කරමින් පටන් ගන්නු ලැබුවා අතිගරු ජනාධිපතිතුමනි මේ බෞද්ධ ඉංග්‍රීසි විද්‍යාල ලාංකීයන්ගේ ප්‍රගමණයට මහත් පිටුවහලක් වුණ නිසාම
කෑගල්ල ප්‍රදේශයේ එවකට සිට නායකයන්ටද අවශ්‍ය වුණා බෞද්ධ ඉංග්‍රීසි පාසලක් ආරම්භ කරන්නට ඒ අනුව ඒ වෙනුවෙන් පුරෝගාමී වූ මහාචාර්ය ගුණපාල මල්ලසේකර පීදේස් කුලරත්න ෆ්‍රැන්සිස් මොළමුරේ පීබී බාලසූරිය වැනි බෞද්ධ මෙන්ම කෑගලු ප්‍රදේශයේ නායකින්ගේ උත්සාහයෙන් ප්‍රතිඵල ලෙස 1942 පෙබරවාරි 14 වෙනි දින කෑගලු විද්‍යාලය ආරම්භ වුණා ඒ කොළඹ ආනන්ද විද්‍යාලයේ සාකාවක් ලෙස වීම අපගේ තවත් අභිමානයට හේතුවක් මෙය වැවල දෙනිය රජමහා විහාරස්ථානයේ ආරම්භ කරන්නට යෙදුණු බව ඊටාම ගෞරවයෙන් යුතුව මාගේ ස්වාමින් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරන්නේ සතුටින් අදටත් වැවල දෙනිය විහාරස්ථානයේ තියෙන බණමඩුව එහෙම නැත්නම් ධර්මශාලාව ඒ කෑගලු විද්‍යාලයේ ප්‍රථම ගොඩනැගිල්ලයි අද වන විට 75 වසර සමරන මේ මොහොතේ කෑගලු විදුහල් මහතාව බොහෝ පරිණත අවස්ථාවක පසු වෙනවා ඒ වර්තමාන විදුහල්පති වීමේ වාග්ය මෙන්ම 75 වන සංවත්සරයේ සැමරීමේ වාග්ය මාට හිමිවීම පිළිබඳ මාහට ඇත්තේ නිහතමානී සතුටක් අභිමානවත් හැඟීමක් එදා මෙදා තුර විද්‍යාලයට නායකත්වයේ සැපවූ සියලුම විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ ප්‍රයත්නයේ ප්‍රතිඵල අද මල් පර දරා තිබෙනවා වර්තමානයේ මගේ ගුරු මණ්ඩලය විද්‍යාලයේ හා විද්‍යාලයේ අපේ පුතුන් විශිෂ්ටත්වයට පත් කරන්නට මහත් වෙහසක් දරනවා ඒ ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කොට දී තිබෙනවා අතිගරු ජනාධිපතිතුමනි මෙවර අපස උසස් පෙළ ගණිතාංශයේ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය සමග ඉංජිනේරු පීඨය සඳහා සිසුන් 28ක් තේරීපත් වුණා ඒ කෑගලු දිස්ත්‍රික්කයෙන් තේරන සිසුන් 50ක් අතර 28 දෙනෙක් හරියටම අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉංජිනේරු පීඨය සඳහා මෙවර ඉදිරිපත් කරන්නේ කෑගලු විද්‍යාලයෙන් විද්‍යා අංශයේ ජීව විද්‍යා එක පන්තියක් පමණයි අපි පවත්වාගෙන යන්නේ එයින් සිසුන් 8 දෙනෙක් වෛද්‍ය පීඨය සඳහා තේරීපත් වුණා එයත් අපි ලැබූ මහත් ජයග්‍රහණයක් අතිගරු ජනාධිපතිතුමනි අධ්‍යාපනික ජයග්‍රහණ එසේ ලබද්දී ක්‍රීඩා සහ විශේෂ සමගාමී ශාස්ත්‍රයන්ගේ ජයග්‍රහණද අප ලබනවා ජාතික හා ජාත්‍යන්තර තලයේ දක්වා අපේ දරුවන්ගේ ජයග්‍රහණ ලැබමින් විශිෂ්ටත්වයට වර්තමානයේ පත්වීම විද්‍යාලයේ අභිමානවත් ගමනක මතක සටහන් වෙමින් පවතිනවා ත්‍රෝබෝල් මේසපන්දු ජිම්නාස්ටික් බරයිසලීම ෆෙන්සින් වැනි ක්‍රීඩාවන්ගෙන් ජාතික තලය පසු කරමින් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා තිබෙනවා ඉතා මෑතකදී මේසපන්දු ක්‍රීඩාවෙන් 11 ශ්‍රේණියේ තේනුක දිනුජ බණ්ඩාර දකුණු ආසියානු රන් පදක්කම හිමි කරගනු ලබනවා ඒ වගේම චිත්‍රාංශයේ 13 ශ්‍රේණියේ අපේ පුතෙක් ජපානයේදී පැවති අන්තර්ජාතික චිත්‍ර තරඟයකින් ප්‍රථම ස්ථානය හිමි කරගනු ලබනවා අතිගරු ජනාධිපතිතුමනි මෙවැනි අභිමානවත් පසුබිමක 75 වන සංවත්සරයේ සමරන මොහොතේ ඔබතුමන්ගේ පාද ස්පර්ශය කෑගලු භූමියට ලැබීම අප කාගේත් වාසනාවක් වාග්යක් සතුටට කරුණක් වෙනවා ඒටද හේතු කිහිපයක් තියෙනවා දයාබර ජනාධිපතිතුමනි ඔබතුමන් දරුවන්ගේ ලෝකයේ දෙස වඩාත් නැඹුරු වෙලා තියෙනවා ඒ අපට හොඳින්ම වැටහෙන කරුණක් ඔබතුමන් කොහේ කතාවක් කළත් කොහේ ගියත් ඔබතුමන් ප්‍රධාන වශයෙන් රටේ අනාගතය ගැන හිතලා දරුවන්ගේ ලෝකයේ දෙසට යොමු වෙන බව අපිට පැහැදිලි දර්ශනයක් ඒ වගේම මත්ද්‍රව්‍ය වෝදුර පිටු දකිමින් පරිසර සංරක්ෂණය කිරීම වැනි තිරසාර සංවර්ධනයක් කරායි ඔබතුමාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ එය බාලක පාසලක විදුහල්පතිවරයා හැටියට මම ඉතාමත් හිස්මුදුනින් අගය කොට සලකන අතර අපේ පුතාලාගේ ලෝකය ආලෝකවත් කරන්නට අපිට නායකෙක් බිහි වෙලා ඉන්න බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ කෑගලු විද්‍යාලයේ අභිමානයත් සමගයි ඒ වගේම ශ්‍රී ලාංකිකින්ගේ ආකල්ප වෙනස් කරමින් වඩාත් යහපත් හා සාධාරණ වූ දේශයක් ගොඩනැගීමට දරන ප්‍රයත්නයත් ඔබතුමා තුලින් දක්නට ලැබෙන සුවිශේෂී කරුණක් දයාබර ජනාධිපතිතුමනි එයටත් වඩා අද අපිට හරිම සුවිශේෂී දවසක් කෑගලු විදුහල් මාතාව 75 වසරක් සම්පූර්ණ කරන්නේ විශාල පරිණතියකට පත් විදුහල් මාතාවක් ලෙසයි
ඒත් ජනාධිපතිතුමනි රටක රාජ්‍ය නායකයා ප්‍රථම වරට කෑගලපු විද්‍යාලයේ භූමිය ස්පර්ශ කරන්නේ අද දවසේ වීම තමයි අපිට තියෙන මහත්ම සතුට ජනාධිපතිතුමනි ඒ වෙන කිසිවෙක් නෙවෙයි ඔබතුමන්ගේ පාද ස්පර්ශයේ පමණයි රටක නායකයෙක් ලෙස මේ භූමියට ලැබිලා තියෙන්නේ ඔබතුමන්ගේ පැමිණීම අපි ගෞරවයෙන් බලාපොරොත්තු වුණා ඔබතුමා පැමිණෙන සුදු පැමිණෙන තෙක් 3500ක් වූ මගේ පුතාලාගේ දැස් ඇරිලා තිබුණා ජනාධිපතිතුමනි ඔබතුමන් පැමිණ සුදු තුරු සති ගානක් අපි බලාගෙන හිටියා කැප වුණා ඒ වෙනුවෙන් ජනපතිතුමනි ඔබතුමන්ගෙන් ඉල්ලීම් කරන්නට තරම් නෑ කියන වචනය කියන්නට මම කිසිසේත් කැමති නැහැ හේතුව තමයි ජනාධිපතිතුමනි මීටත් වඩා බොහෝ පහසුකම් නැති පාසල් අප රටේ තියෙද්දී අපි එය නෑ නොකිය මේ තියෙන තත්වයෙන් විශිෂ්ටයන් බිහි කිරීම තමයි කළ යුතුවන්නේ එය නායකත්වයේ සපේන විදුහල්පතිවරයෙක් කැටියට මා කළ යුතු දෙයක් විදියටයි මම සලකන්නේ ඒ සඳහා මා සමග මගේ ආචාර්ය මණ්ඩලයත් පාසලට සුබ පතන්නන් සියලු දෙනාමත් එකතු වෙලා ඉන්නවා ඒත් ජනාධිපතිතුමනි අපට පුංචි ඉල්ලීමක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා එය මම නොකලත් මගේ දරුවන් ඔබතුමන්ගෙන් ඒ ඉල්ලීම කරાવી ජනපතිතුමනි ඔබතුමන්ගේ මගේ ඒ වගකීම වන්නේ රටේ අනාගතයේ වෙනුවෙන් දැයේ අනාගතයේ වෙනුවෙන් විශිෂ්ට පරපුරක් තැනීම ඔබතුමා රටේ නායකයා පියාණන් ලෙස ඔබතුමන්ගේ දැක්ම තුලින් ඒ බව අපිට පසක් වෙනවා එහෙමනම් ඔබතුමන් ගෙන යන ඒ යෝධ ශක්තිය ඒ යෝධ ව්‍යාපාරය ඒ යෝධ ගමන අපි වැනි නිලධාරීන් විසින් ඒ තව තවත් ශක්තිමත් කළ යුතු බව මම පිළිගන්නා කරුණක් එහෙමනම් කෑගලු විද්‍යාලයේ 75 වන සංවත්සරයට සුබ පතන්නට පැමිණි ඔබතුමන් තුමන්ව නැවත වතාවක් ගෞරවාන්විතව පිළිගන්නා අතර ඔබතුමන්ගේ පැමිණීම කෘතඥතා පූර්වකව සිහිපත් කරනවා ඒ වගේම අද දින මෙම ස්ථානයට වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම මැති ඇමතිතුමන්ලා ඇතුළු අනෙකුත් සියලු දෙනාටමත් 75 වන සංවත්සරයට අපේ භූමියට අපේ පාසලට පැමිණීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් ආශිෂ සංගමයටත් දෙමාපිය සංගමය ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි සංවත්සර වැඩසටහනේ නියමුවාණන් වෙමින් මෙම වටිනා අවස්ථාව අපට උදා කර දෙන්නට අප කැප වුණේ එතුමන් කෑගලු විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ට අපගේ ගෞරවය සූදානම ඊළඟට කරලියට රැගෙන ඉන්නට උඩරට පහත රට සබරගමු නර්තනාංග මිශ්‍ර වුණු අපූර්ව නර්තන සංකලනයකට නර්තන විඤ්ඤාසය නිහල් සාලියගුරු පියාණන් ක්‍රිෂ්ණා කුමාරි නේරංජනා චන්ද්‍රසේන වයලට් හේමලතා යන ගුරු මෑණිවරුන් දැන් වේදිකාවට බාර දෙනවා කෑගලු විද්‍යාලයේ නර්තනාංශයට The Sri Lankan traditional dancers showcase the Sri Lankan heritage, the agility and the flexibility of Sri Lankans, a traditional cultural dance by the dancing troupe. සෙත් මුදුන් වේවා දෝෂ දුරු වේවා සක්‍ර මහ බඹු වායු බෝවා Good.
විද්‍යාලය නාට්‍ය අංශයට නර්තන අංශයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියත් 75 වන සංවත්සරික වැඩසටහනත් සමග කෑගළු විද්‍යාලය ශිෂ්‍ය ප්‍රජාවට තිබෙන්නේ ඉමහත් අභිමානයක්. ඒ අභිමානය ආඩම්බරයෙන් සඳහන් කරන්නට අපි ආරාධනා කරනවා එක් සුවිශේෂී චරිතයකට. ඔහු 2016 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් කෑගළු දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඒ වගේම කෑගළු විද්‍යාලීය කතික නිවේදන විවාද අංශවල වර්තමානයේ සිටින ජ්‍යෙෂ්ඨතම යවහුයි. මේ ආරාධනය සහන් සංජය සොර ඔබටයි. Intelligence, skills, and a dynamic personality accumulated in a single person is a rare combination that can be seen only in a gifted person. Sahan Sanjaya, who secured the district first in mathematics stream at the GCE Advanced Level 2016, is going to address the gathering. Garutra Maha Sangharatne Navasarai. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්ගේ අවසරයි සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුළු උත්සව සභාවේ සියලුම දෙනාගේ අවසරයි අභිමානවත් 75 වන සංවත්සරයේ සමරන මගේ කෑගළු විද්‍යාලයේ මෑණියන්ට තව චිරාත් කාලයක් යෙහෙන් වැජ වෙන්නට ලැබේවායි මා පළමු කොටම ප්‍රාර්ථනා කරනවා මේ වසර 75ක් කාලය තුළ මගේ පාසල් මෑණියන් මේ ධර්ණී තලයට කල මෙහෙය මෙතකයි කියා කියන්නට බෑ ඇගේ සෙවණේ හැදී වැඩි රට ලෝකය ජයගත් ඇගේ පුතුන් ගණන අතිවිශාලයි මේ සියලු ජයග්‍රහණ අපි ලැබුවේ අපේ පාසල අගනුවරින් ඈත පිහිටා තිබුණත් තිබෙන පහසුකම් වලින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නින් බව අභිමානයෙන් යුතුව මතක් කරන්නට කැමැතියි කෑගළු විද්‍යාලීය ශිෂ්‍යයන් ලෙස අපි ඉගෙනීම විෂය සමගාමී විෂය බාහිර කටයුතු වලින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම තිබෙන පාසලක් වී හමාරයි. ඒ එදා සිට අද දක්වා කෑගළු විද්‍යාලයට නායකත්වයේ දුන්න විදුහල්පතිවරුන්ගේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ අප්‍රතිහත ධෛර්යයත් මගේ ආදරණීය සොයිරන්ගේ කැපවීමත් නොසැලෙන අදිෂ්ඨානය නිසා බව අනිවාර්යයෙන්ම සිහිපත් කරන්නට ඕනේ. අද කෑගළු විද්‍යාලීය ශිෂ්‍යයන් වන අපට මහත් සතුටක් දෙන කාරණයක්. ඒ වගේම මහත් අභිමානවත් දවසක්. ඊට හේතුව තමයි අභිමානවත් 75 වන සංවත්සරයේ සමරන මගේ කෑගළු විද්‍යාලීය මෑණියන්ගේ 75 වන සංවත්සර සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරවැසියා වන අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට හැකිවීමයි. එය මගේ පාසල් මෑණියන්ට තවත් අගයක් එකතු කරන අතර එය ඇගේ ඉදිරි ගමනට මහත් වූ ශක්තියක් වනවා නුවණුමානයි. ඒ වගේම මේ දිනය කෑගළු විද්‍යාලීය ඉතිහාසයේ රන් අකුරින් ලියවන දිනයක් වනවා නුවණුමානයි. ඉතින් එවන් දිනයක කෑගළු විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස සභාව ආමන්ත්‍රණය කිරීමට ලැබීම මා ලද මහඟු වාග්යක්. ලෝකයක් බිහිවන්නේ නැත්නම් ලෝකයා බිහි කරන්නේ හිරු කිරණිනුත් මව් කිරණිනුත් නම් ඒ බිහි වූ ලෝකය නිසිමකට ගෙනියන්නේ පාසලයි. ඒ උදාර්ථ වූ කාර්ය නිසියාකාරයෙන්ම ඉටු කරන පාසලක් විදිහට පරිපූර්ණ පාසලක් විදිහට අභිමානයෙන් යුතුව සදහන් කරන්නට මම කැමතියි. මගේ ආදරණීය කෑගළු දුමෑණියනොත් ඒ උතුම් කාර්ය ඒ ආකාරයෙන්ම ඉටු කරන වග. ඉතින් එතුමියට තව චිරාත් කාලයක් ඒ කාර්යයේ නියැලෙන්නට සුභාශීර්ෂණ පතන්නට ඒ වගේම ඒ කාර්යයේ නියැලෙමින් තවත් දසදහස් සංඛ්‍යාත ශ්‍රේෂ්ඨයින් බිහි කරන්නට මගේ කෑගළු දුමෑණියන්ට හැකි වේවායි. ඒ වගේම එතුමිය සහ එතුමියගේ පිරිවරට ඒ සඳහා ශක්තිය ධෛර්ය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ මෙහෙවරට තව තවත් ශක්තිය එකතු කරන්නට අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමන් ප්‍රමුඛ ඔබ සියලුම දෙනාට ශක්තියක් ලබා දෙන්න කියලා මා ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. ඒ වගේම මා මේ මොහොත අවස්ථාවක් කරගන්නවා මගේ පාසලේ ආදරණීය සහෝදරයින් 22කගේ ග්‍රන්ථ අතිගරු ජනාධිපතිතුමාට පිරිනමන්න. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමනි
ඔබතුමන් තමයි කෑගලු විද්‍යාලයට සපමිණි ප්‍රථම ජනාධිපතිතුමන්. ඔබතුමන්ගෙන් මම 3500ක් වූ මගේ ආදරණීය මලිලා වෙනුවෙන් කරන එකම එක ඉල්ලීම තමයි වසර 75ක් පමණ පරණ කෑගලු විද්‍යාලයේ තිබෙන ඒ ගොඩනැගිලි කිහිපය ඉවත් කර ඒ වෙනුවට නව තිමහල් ගොඩනැගිල්ලක් ලබා දෙන්න කියලයි. කෑගලු විද්‍යාලයට සපැමිණි ප්‍රථම ජනාධිපතිතුමා විදිහට ඔබතුමන් ඒ හිල්ලීම ඉටු කරන බව අපට විශ්වාසයි. ඊට අදාළ පිඹුරුපත් ඔබතුමන්ට පිරිනමමින් මම මගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. විජේතු කෑගලු විදුහල් මාතා. ස්තුතියි සොයර ඔබට. මීළඟට ගෞරවනීය උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් ගලිගමු ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ගරු රංජිත් සීමලාපිටිය මැතිතුමන්. Sir, you really are a renowned political personality who brings fame to Sri Lanka. We cordially invite the Honorable Minister of Power and Renewable Energy, Mr. Ranjit Siembalapitiya, to address the gathering. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි කලක්මේ විද්‍යාලයේ සහකාර විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති දූරධර්මින් විශාල සේවාවක් ඉෂ්ට කර එවගේ වර්තමාන ආචාර්ය මණ්ඩලයේ සිටින සහ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මේ සුවිශාල විද්‍යායතනයේට ප්‍රථම වරට රාජ්‍ය නායකයෙකු ලෙස පැමිණුණු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමනි ඒ වගේම සබරගමු පළාතේ ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමනි චම්පික ප්‍රේමදාස අමාත්‍යතුමනි ඒ වගේම දුෂ්මන්ත මිත්‍රපාල නියෝජ්‍ය අමාත්‍යතුමනි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා පළාත් සභා මන්ත්‍රීවරුන් කෑගලු ආසනයේ සංවිධායකවරුන් දෙපළ ඒ වගේම හිටපු අමාත්‍ය ආතා උසිනිරත්න මැතිතුමා හිටපු අමාත්‍ය ලලිත් දිසානායක මැතිතුමා අපේ ශ්‍රීලාල් අමාත්‍යතුමා ඇතුළු සියලු දේශපාලන අධිකාරිය දිශාපත්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ වගේම කීර්තිමත් ආදි ශිෂ්‍යයින් අපේ මායදුන්නේ මැතිතුමා හිටපු විගණකාධිපතිතුමා ඒ වගේම හිටපු නාවික හමුදාපතිතුමා ඇතුළු කීර්තිමත් ආදි ශිෂ්‍යයින් දූපුතුන් ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් මම හිතන්නේ මගේ දීර්ඝ කතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ පෙරේද දවසෙත් අපි ආරම්භ කරලා කතාවක් කරලා ගිය වේදිකාවක් අතිගරු ජනාධිපතිතුමනි හැබැයි අපි සන්තෝෂ වෙනවා සැබවින්ම හදවතින්ම සන්තෝෂ වෙනවා අධ්‍යාපනයේ අද ලෝකේ වැදගත්ම සාධකේ නැත්තම් අවිය කාලයක් ලෝකයේ යටපත් කරේ අවියෙන් අවි බලෙන් අපි ඔය කාලයක් අවුරුදු 1505 ඉඳලා 1948 වෙනකල් යටත් වෙලා හිටිය අවි බලයට ඊට පස්සේ ලෝකය යටත් කරා ධන බලයට තාමත් තියෙනවා ඒක හැබැයි අද ප්‍රධානතම සාධකය ලොවක් ජයගත හැකි අධ්‍යාපනය ඒ නිසාම අපිට ඉතා වැදගත් වෙනවා අපේ කෑගලු දිස්ත්‍රික්කයේ හැටියට අපේ දරුවන් දක්ෂ පුතුණුවන් 3500ක් එක තැනක ස්ථානගත කරලා අධ්‍යාපනය ලබා දෙන කෑගලු විද්‍යාලය. එනිසාම ඔබතුමාගේ පැමිණීම අපිට කළ මහා ගෞරවයක්. අපි සියලු දෙනා ඔබතුමාට ආරාධනා කළා. ඔබතුමා කිසිදු පැකිලීමකින් තොරව දහසක් කාරණා මැද්දේ අපිට අවශ්‍යම දවසෙමයි. අපිට අවශ්‍ය වුණා මේ 75 වෙනි සමරුව සමරන අවසාන දිනේ ප්‍රධාන අමුත්තාවට රාජ්‍ය නායකයා පත් කරගන්න. ඔබතුමා ඒක අපිට අවශ්‍ය දිනේ අවශ්‍ය වෙලාවට බාරගත්තා. ඒසම අපි ස්තුතිවන්ත වෙනවා. විදුහල්පතිතුමා ඇතුළු දරුවන්ට මහත් අභිමානයක් ජනාධිපතිතුමනි. ඉතින් ඔබතුමාත් මගෙන් අර හුඟක් අය අහන ප්‍රශ්නයක් ඇහුවා විදුහල්පතිතුමා. මොකද ප්‍රශ්නේ? ඔයා මේ රංජිත් මේ ඉස්කෝලේ ඉගෙන ගත්තේ කියලා.
මේ ස්කෝලේ නෙවෙයි ජනාධිපතිතුමාට මම කිව්වා අපේ පියා මේ ස්කෝලේ හැබැයි මේ පාසල ගැන අපිට ලොකු කැක්කුමක් තියෙනවා මේ දිස්ත්‍රික්කේ අර මම කිව්වා වාගේ දක්ෂ පුතුණුවන් තේරලා බේරලා ඇවිල්ලා ඔවුන් සමාජගත කරන මහා කම්හල මේ කෑගළු විද්‍යාලය කියලා කියන්නේ ඒ නිසා අපි මේ විදුහලට අපි සියලු දෙනා කිසිදු ભેදයකින් තොරව ආදරේ ගරු කරනවා මෙහි දිනුව ප්‍රාර්ථනා කරනවා ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ 75 වන උපන්දිනය සමරන මේ අවස්ථාවේ තවත් අපිට අවශ්‍යතා කිහිපයක් තියෙනවා මේ විද්‍යාලයට තිබුණා ප්‍රශ්නයක් ක්‍රීඩා පිටියක අපිට පුළුවන් වුණා ඒකට ඒකට අමාරු වැඩක් මහා දුර්ගයක් තිබුණ ක්‍රීඩා පිටිය හදන්න අපි ඒක සමතලා අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය කරා සියලු දෙනාගේ සහයෝගය ඇතුව ඒ ක්‍රීඩා පිටියටම බද්ධව තිබුණා තව ව්‍යාපෘතියක් ක්‍රීඩා පිටිය සඳහා අපිට අවශ්‍ය වුණා ඉඩ ගන්න එක් ගොඩනැගිල්ලක් පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරගන්න ඒ ගොඩනැගිල්ලටම ඒ නිසාම ක්‍රීඩා පිටිය ව්‍යාපෘතියට අධිකරු ජනාධිපතිතුමනි බද්ධ වෙලා තියෙනවා තුම්මහල් ගොඩනැගිල්ලක් අධ්‍යාපනය සඳහා වූ ඉතින් ඔබතුමාගේ පහසුව සඳහා මම මේ ප්‍රකාශ කළේ අපේ විදුහල්පතිතුමා අවශ්‍යතාවය කිව්වේ නැහැ හැබැයි දරුවෝ කිව්වා ඒ නිසා ඊටාම පහසු ඒ ව්‍යාපෘතිය දැනටත් අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත වෙලා තියෙන ගොඩනැගිල්ලක් ඒ නිසා ඔබතුමාගේ පහසුවට ඒ පිළිබඳව සිහිපත් කරමින් නැවත වතාවක් අපිට මේ අද ඔබතුමා දක්වන්නා වූ ගෞරවය විද්‍යාලයට පමණක් නෙවෙයි මුළු කෑගලු දිස්ත්‍රික්කයට දක්වන්නා වූ ගෞරවයක් ලෙස නැවතත් ස්තුති පූර්වක සඳහන් කරමින් කෑගලු විදුහල් මෑණියන් දිනේවා බොහොම ස්තුතියි ස්තුතියි ගරු අමාත්‍යතුමනි මීළඟට කෑගලු විද්‍යාලීය නර්තන අංශයේ ඉදිරිපත් කරන සංස්කෘතික සහජීවනය ගෙනහැර දක්වන නර්තන සංකලනය නාට්‍ය නර්තන විඤ්ඤාසය නිහාල් සාරියගුරු පියාණන් ක්‍රිෂ්ණි කුමාරි නිරංජලා චන්ද්‍රසේන වයලට් හේමලතා ගුරු මෑණිවරු දැන් කරලිය විවෘත වන්නේ විද්‍යාලීය නර්තන අංශයට One never gets tired of watching Vidyalayans perform on the stage. The dancing troupe of Kagal Vidyalaya.
ತೆಗೆದು ಸ್ವರ್ಗಲಗಕ್ಕೆ ಗಂಜತ್ತೆ ಸುಂದಿರ ಹೂರಿ ನೀ ಸಿಂದಿರ ಮುತ್ತರು ಗಂಜತ್ತೆ ಪಿಂಗದಿರೋ ನೋವಿನ್ ಬಳಂಗದಿರೋ ನಿನ್ ಮುಂಜತ್ತೆ ಪಿಂಡಿಡು ಮುಡಿ ವರ ಸಂಗತಿ ಕೊಂಡು ಗಂಜತ್ತೆ ಉಣ್ಣುನ್ನೇ ಮುಡಿ ಬಂಡಿರ ಒತ್ತಕ್ಕು ವಿರಿಕ್ಕುಂ ಬಿನ್ನುನ್ನೇ ಮುಡಲ್ಲಿ ತಲಿತ್ತದ ಕೆಟ್ಟ ಚಿತ್ತ ಬಿನ್ನಿನ್ನೇ ಆಣ ಬೇಡು ಮಾಡ ಬಾಡಿ ಬರೆಸುತ್ತ ಕಾಮನಿ ಬಾಳ ಬೋತ ಮಿಗಾನು ಸಾಲ ಮಟ್ಟ ತಿರುಗದ ಮಟ್ಟ ತಿರುಮುಗ ತಗದಗದಂ ತಂಗ ತದ್ದಿಕಿ ನಕೃತಿ ಕಿಡ ಸಂಸರಿದಂ ಇಲ್ಲ ತಾಗ ದಿನಿ ತಾಳ ಗದ ಜುಂಜುಮೃದಂ ಸ್ವರ್ಗ ತಾಳ ಮೀಲೆ ಪಾಲ ದುನಿ ಕಾಳಿ ಚೀರಿ ಕೂಳಲಿಗ ಸಂಕೃತ ಪಮಗೆದಿ ಸಂಗ ತುಂಗ ತದ್ದಿಕಿ ಇಂಗೃತ ತಿನಿ ಗಿಡಮೇ ತಗದಂದರಿ ಸರಿಗಮ ಹಿಂದಿಮಿ ತಾಳಂದಿದ ಕಾಲಂ Yeah.
Sahajibani, Narthanangi, Tripatkale, Kagalavithali, Narthananshet, Apake, Gaurmani, Studia Bilagate, Kagalavithali, Hete, Paswana, Sangwatsarate, Samagami, Bima Utsave, Sankitavat Karamin, Sri Lanka, Prajatrantrika, Samajavadi, Janaraje, Atikaru, Janadipati, Maitripala, Sirisene, Sri Mathanan. Kegalo Vidyali, Utsava Sababu, Amantrane Karnamohuta. Honorable Sir, we, the budding generation of the nation, look on to you to steer Mother Lanka towards safer seas. We call in invite His Excellency, the President of the Democratic Socialist Republic of Sri Lanka, Mr. Maithripala Sirisena, to address the gathering. Siludenatama, Tiruan Saranai, Devi Tai, Vandane Pujini, Mahasangratne Nau Sarai, Karu Ranjishim Labitia, Amatetuma, Kabir Hashim, Amatetuma, Mahipale Herat, Mahamituma, Eva Gamer, May Pradesh, Neogene Karana, Metiamitumala. Rashiak Sitinoa, Esieluma, Parliament, Amitumala, Neojamitumala, Palasaba, Mantitumala, Premadas, Neojamituma, Eva Gamer, Mitrapala, Neojamituma, Etulu, Sielu, Metiamituni, Atau, the same Ratna, Maitumani, Daya Sandagiri, Maituma, Etulu, Sabaguna, Sieluma, Arai Tamutani. විදුහල් පිටුමනි ආචාර්ය මණ්ඩලයේ දෙමව්පියන් ඔබ සියලු දෙනාගෙම අවසරයි මම ඉතාමත් සතුටු වෙනවාද 75 වසරක කීර්තිමත් ගමන් මඟ පිළිබඳව සිහිපත් කරමින් කෑගල විද්‍යාලයේ මේ පැවැත්වෙන වැදගත් උත්සව සභාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව පාසලක වසර 75ක් යනුවෙන් හඳුන්වන්නේ ඉතාමත්ම දීර්ඝතම විශිෂ්ට වූ ගමනක් මේ පාසලේ අද ඉන්න සිසුන් සංඛ්‍යාවත් ඒ වගේම ආරම්භක අවස්ථාව සිට මේ දක්වාගත් විට මේ පාසලෙන් බිහි වූ සිසුන් ඒ 75 වසර තුල රට ලෝකය ජයග්‍රහණය කර ඇති බව කිසිඳු සැකයක් නැහැ. ඒ නිසා ඔබේ පාසලට මම ආවේ ඉතාමත් සතුටින්. ඒ වගේම විදුහල්පතිතුමා ඒ වගේම සිසුන් වෙනුවෙන් කතා කළ දරුවා සඳහන් කළා මීට පෙර ජනාධිපතිවරයෙක් පැමිණ නැහැ කියලා. ඒ ගැනත් මම වඩාත් සතුටු වෙනවා. අද ඔබේ විද්‍යාලයට මට පැමිණීමට ලැබීම පිළිබඳව මා පැමිණියේ 75 වසරක ගමන් මගේ කෑගලු විද්‍යාලයට මගේ ගෞරවය උද කරන්නටයි ඒ නිසා මෙහි සේවය කරන විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය ඒ වගේම 75 වසරක ගමන් මගේ එදා මෙදා සිට සේවය කළ ඒ සෑම කෙනෙකුටම අපේ ගෞරවය අපි උදකල යුතු වෙනවා අපිට අපේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන විට අපි ඉතාමත් සතුටු විය යුතුයි සතුටු විය හැකි අපේ රට අධ්‍යාපන ශාස්ත්‍රය තුළ වඩාත් වේගෙන් ඉදිරියට ආ රටක් ලෝකේ රටවල් වල රාජ්‍ය නායකින් හා කතාබහ කිරීමේදී අපේ රටට ගරු කරන කරුණු කීපයක් ඒ අයගෙන් කියවෙනවා එකක් තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනයේ තිබෙන ගුණාත්මකභාවය උසස් ප්‍රමිතිය ඒ වගේම තමයි මේ රටේ සෞඛ්‍ය සේවයේ තිබෙන නිදහස් සෞඛ්‍ය සේවයේ තිබෙන ගුණාත්මකභාවය ප්‍රමිතිය
ඒවගේම තමා ඊටත් ඉහලින් ලෝකේ අගේ කරන්නේ තෙරවාදී බෞද්ධ දර්ශනයේ තිබෙන රටක් විදිහට ලෝකයට විශිෂ්ට මග පෙන්වීමක් කරන්න පුළුවන් රටක් විදිහටයි අපිට අපේ රටේ වගේම ලෝකයේ තුල තිබෙන විවිධ තත්වයන් ජාත්‍යන්තරයේ තුල තිබෙන විවිධ තත්වයන් සැලකිල්ලට ගත් විට ඔබ අප කවුරුත් දන්නවා සෑම තැනම තිබෙන්නේ තරඟකාරීත්වයක් ඒ තරඟකාරීත්වයේ තුල පාසලේ දරුවන්ට විභාග තරඟකාරීත්වය ප්‍රමුඛයි එය විශිෂ්ටයි විදුහල්පතිතුමා සඳහන් කළා ඉංජිනේරු ශිෂ්‍යයින් වෛද්‍ය ශිෂ්‍යයින් මේ විදිහට විභාග සමත් වෙලා තිබෙනවායි කියලා පසුගිය 75 වසර ගත විට ඒ වාර්තා ඉතාමත් විශිෂ්ට ලෙස ඇති කියලා ඔබ අප කවුරුත් දන්නවා ඒ විභාග තරඟකාරීත්වය තුල මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල නෙලා ගන්නා කාලයක් අපේ රට තුල වගේම ලෝකේ රටවල් වල අපේ දක්ෂයින් අපේ විශිෂ්ටයින් විවිධ ශේෂ්ත්‍රවල සිය නායකත්වය ගැන කටයුතු කරනවා ඒ නිසා අපිට විභාග තරඟකාරීත්වය පිළිබඳව අපි සතුටු වෙනා වගේම ඒ විශිෂ්ටයින් බිහි කිරීම ගැන සතුටු වෙනා වගේම අපිට හෙට දවසෙත් ඔබ අප සෑම කෙනෙකුටම අයිති වූ වගකීමක් යුතුකමක් වගේම උරුමයක් තව තවත් මේ රටට උගතුන් බිහි කිරීම ඒ උගතුන් බිහි කිරීමේ විභාග තරඟකාරීත්වයේදී අද අපේ රට වඩාත් යහපත් කරන්න සුවපත් කරන්න විනයගරුක හොඳ රටක් කරන්න සමාජ තරඟකාරීත්වයත් අපි තේරුම් ගත යුතු වෙනවා විභාග තරඟකාරීත්වයට පන්ති කාමරයේ පාසලේ විශ්වවිද්‍යාලයේ තුල තිබෙන ඒ තරඟකාරීත්වයේ ස්වરૂපය ඒ අධ්‍යක්ීම වගේම සමාජ තරඟකාරීත්වය අද ඉතා අත්‍යවශ්‍ය දෙයක් උගතුන් බිහි කිරීම තුල උගතුන් සමාජයේ හුදකලා විය යුතු නැහැ උගතුන් සමාජයේ තුල තමාට අය ශේෂ්ත්‍රයට පමණක් සීමා විය යුතු නැහැ උගතුන් සමාජයේ ජයග්‍රහණය කළ යුතු වෙනවා ඔවුන් සමාජ නායකත්වයේ ගත යුතු වෙනවා ඒ සමාජ තරඟකාරීත්වය තුල උගතුන් ඉදිරියට පැමිණි විට තමයි සමාජයේ බොහෝ ගැටලු සහ ප්‍රශ්න විසඳන්න පුළුවන්කම තිබෙන්නේ ඒ නිසා අපි සෑම විටම අද තිබෙන සමාජ අභියෝගයන් තේරුම් ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි ප්‍රධාන වශයෙන් වාණිජ්‍ය සමාජයක මුදල් මුල් කරගත් ධනෙ මුල් කරගත් මුදලින් සියලු දේවල් සියලු ගැටලු සහ ප්‍රශ්න විසඳිය හැකි කියා බොහෝ අය විශ්වාස කරන සමාජයක ඒ විභාග තරඟකාරීත්වයේ එක්කම සමාජ තරඟකාරීත්වයේ වඩා වැදගත්කම අවශ්‍ය වන්නේ යහපත් සමාජ පුරවැසියන් පිරිසක් බිහි කරන්නටයි ඒ නිසා උගතුන් සමාජයේ ඉදිරියට එන්නට ඕනේ උගතුන් හඬ නගන්නට ඕනේ උගතුන් නායකත්වයේ ගන්න ඕනේ උගතුන් සහ බුද්ධිමතුන් සමාජ තරඟකාරීත්වයේ සිය ප්‍රමුඛ කාර්යභාරය සහ වගකීම උසුලන්නට ඕනේ ඒ තුල තමයි අපි පාසලකින් විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපන ආයතනයකින් ඒ සෑම තැනකීම බලාපොරොත්තු වන විශිෂ්ට වූ ප්‍රතිඵලය අපිට ලබා ගැනීමට පුළුවන්කම තිබෙන්නේ ඒ වගේම තමා සෑම විටම තමාට වඩා අන් අය අගය කිරීම තමා තමාගේ ප්‍රශ්න ගැන හිතනවා වගේම අනිත් අයගේ ප්‍රශ්න ගැන සිතීම උගතෙක් බුද්ධිමතෙක් සමාජ නායකයෙක් සෑම විටම සමාජයේ විවිධ ශේෂ්ත්‍රවල ජීවත් වෙන ජන කොටස්වල ප්‍රශ්න ගැටලු දුක් ගැනවිලි ඒ සියල්ල සඳහා තමාගේ අවධානය යොමු වීම ඉතාමත් අවශ්‍ය වෙනවා බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි අපේ උගත් ඇතැම් පිරිස් තමාට අයත් කාර්යභාරයට පමණක් සීමා වී තිබෙනවා නමුත් තමාගේ දැනුම පාවිච්චි කළ යුතු වෙනවා බාහිර සමාජයේ ප්‍රගතිය සඳහා අපි එක් පැත්තකින් කතා කරන මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය තවත් පැත්තකින් අපි කතා කරන ප්‍රධාන වශයෙන්ම තිරසර සංවර්ධනයත් එක්ක රටක් සමාජයක් ගොඩනැගීමේ ප්‍රමුඛ කාර්ය ඒ සඳහා අපිට තිබෙන වගකීම් සහ යුතුකම් මේ සියල්ල එක්ක අප ඉදිරියට යා යුතු වෙනවා ඒ නිසා කෑගලු විද්‍යාලයේ විදිහට මේ ආදරණීය දරුවන් මහා පින්වන්ත දරු පිරිසක් ඔබ වාග්යවන්ත වූ දරු පිරිසක්
ලංකාවේ තිබෙන පහසැල් 10,200කට ආසන්න සංඛ්‍යාවක් තුල ඔබේ 75 වසරක ගමන් මග ඉතාමත්ම විශිෂ්ටයි මේ විද්‍යාලයෙන් බිහිවෙච්ච ශිෂ්‍යෙක් මගේ හිතවත් පෞගී දිනක අභාප්‍රාප්ත වූ මහාචාර්ය විශ්වාරණපාල මහතුමා මා ඉතාමත් ගෞරවයෙන් ඔහු මේ අවස්ථාවේ සිහිපත් කරනවා ඒ වගේම මම සතුටු වෙනවා දයා සඳගිරි මහතුමා වගේ අය මෙතන හිටියා රාජා විජේතුංග මහත්මයාත් ඒ නිසා මේ එක් එක් ශේෂ්ත්‍රගත් විට ඒ සියලු අංශවලින් ජයග්‍රහණය කළ වූ විශිෂ්ටයින් ප්‍රමුඛයින් ප්‍රමුඛයින්ගේ ප්‍රමුඛයින් සහ විශිෂ්ටයින්ගේ විශිෂ්ටයින් බිහි කරන පාසලක් ඒ නිසා මේ දරුවන්ට හොඳ පින්වන්ත අනාගතයක් තිබෙනවා විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් සහ පියවරුන් දරුවනේ ඒ කරන සේවය අපි සෑම විටම ඉතාමත් අගය කළ යුතු වෙනවා විදුහල්පතිතුමා අවුරුදු 7ක් පොළොන්නරුව ප්‍රදේශයේ සේවය කළා තිබෙනවා ඉතාම දුෂ්කර දෙමුලාගල අධ්‍යාපන කලාපය තුල මම ඒ ගැන ඉතාමත්ම සතුටු වෙනවා මම පහුගිය සතියේ කොළඹ ප්‍රධාන පාසලකට ගියා මේ වගේ උත්සවයකට ඒ වෙලාවේ එතන හිටපු විදුහල්පතිතුමා ප්‍රින්ස් ඔෆ් වේල්ස් මොරටුව එතන ළමයි 4000 ගණක් ඉන්නවා මම ඇහුවා විදුහල්පතිතුමා කොහොමද දවස් කීයක්ද ඇවිල්ලා දැන් දවස් 10යි කොහින්දලාද ආවේ සර් මම වැලිකන්දේ පොළොන්නරුව ඉතාම දුෂ්කර ප්‍රදේශයක කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විදියට සේවය කරපු කෙනෙක් මේ දුෂ්කර ප්‍රදේශවල ඉඳලා සංවර්ධනය වූ ප්‍රදේශවලට එන විදුහල්පතිවරු වගේම ඒ වගේම ගුරුසේ වගේම අනිකුත් රාජ්‍ය නිලධාරීන් සමාජය තුළ බොහෝ අත්දැකීම් ලැබපු අය අපේ රටේ රාජ්‍ය සේවය ගත් විට පරිපාලන සේවයේ අනුරාධපුර පොළොන්නරුව මොනරාගල හම්බන්තොට අම්පාර වගේ ප්‍රදේශවල මුල් කාලය තුල සේවය කරපු අය තමයි අමාත්‍යංශ ලේකම්වරු කොමසාරිස් ජෙනරාල්වරු තානාපතිවරු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් විදිහට රාජ්‍ය සේවයේ ඒ අත්දැකීම් ලබන්නේ ප්‍රධාන වශයෙන්ම අද ඇතැම් වෙලාවට අපි දකින ගැටලුවක් සහ ප්‍රශ්නයක් තමයි අපේ උගත් ළමයි ආරක්ෂාවක් හම්බ වුණාම ගෙදර ඉඳන් යන්න තමයි අද කතා කරන්නේ රැකියාවට අඩු වශයෙන් අල්ලපු දිස්ත්‍රික්කයේ සේවය කරන්නවත් ආරක්ෂාවකට යන්න සමහර අය කැමති නැහැ නමුත් මේට අවුරුදු 25කට 30කට 35කට 40කට එහා ගත්තොත් මේ රටේ ප්‍රධාන වශයෙන්ම ඉතා දුෂ්කර ප්‍රදේශවල සේවය කළේ එදා වගේම අදත් සංවර්ධිත ප්‍රදේශ කියලා හඳුන්වපු ප්‍රදේශවලින් බිහිවෙච්ච පිරිස් තමයි මේ ප්‍රදේශවල ගිහිල්ලා මහජනයාට සේවය කළේ ජීවිතයේ තුල කෙනෙකුගේ කැපවීම ප්‍රධාන වශයෙන්ම අපි හැමදාම ජීවත් වෙන්නේ නැති මිනිස්සු විදියට සමාජයට කළ හැකි කළ යුතු සේවාවන් නිශ්චය කරන්න සමාජයට විවෘත වෙන්න ඕනේ ගෙදරින් ටිකක් එළියට යන්න ඕනේ ගමෙන් ටිකක් එළියට යන්නට ඕනේ නමුත් අද බොහෝ වෙලාවට පරිසරය තුලේ හැදියාවන් තියෙන්නේ ගෙදර පරිසරයෙන් ඈත් වෙන්න කැමති නැහැ ගෙදර ඉඳන් රස්සාවට යන්න ඕනේ ගෙදර ඉඳන් ව්‍යාපාර කටයුතු කරන්නට ඕනේ නමුත් සමාජ ගැටලු සහ ප්‍රශ්න හඳුනා ගනිමින් රටට සහ මහජනතාවට වඩා හොඳ සේවයක් කරන්න සෑම විටම උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ කැපවීම සමාජ සාධාරණත්වයේ පිළිබඳව අපි කතා කරන සමාජයක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා අත්‍යවශ්‍ය වූ අංග ලක්ෂණයක් කියන එක මා පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා අද කෑගල් විද්‍යාලයට ඇවිල්ලා මේ පින්වන්ත දරු පිරිස හමුවීම පිළිබඳව මා ඒ සියලු දෙනාටම සුබ පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම වර්තමාන විදුහල්පතිතුමාගේ නායකත්වයේ තුල ආදරණීය ගුරු මෑණිවරුන් සහ පියවරුන් ඒ කරන සේවාවන් මම ඉතාමත් අගය කරනවා. මීට සහයෝගය දක්වන අධ්‍යාපන දෙපාර්තමේන්තුව අනිකුත් අනුග්‍රහය දක්වන ආයතන ආදි ශිෂ්‍යයින් මැතිඅමැතිතුමාලා ඒ සෑම කෙනෙකුට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා වගේම විදුහල්පතිතුමා කතා කරන ගමන් කිව්වා ජනාධිපතිතුමා ඇවිල්ලා මම ඉල්ලන දේවල් ඉල්ලන්නේ නැහැ මම ඉල්ලනවට වඩා හොඳයි දරුවෙක් ඉල්ලන එක කියලා හිටන් මට තාත්තා කෙනෙක් විදියට දරුවන්ගේ ඉල්ලීමක් ඉදිරිපත් කළා. ඉතින් මම හිතනවා කොහොමටත් දරුවෝ තාත්තගෙන් ඉල්ලන ඉල්ලීම් මහක දාන්න පුළුවන් දේවල් නෙවෙයි හොඳ ඉල්ලීම් ඉල්ලපුවාම
දරුවෝ සමාල්ලාවට නොඑක් දේවල් ඉල්ලනවා නමුත් දෙමාපියෝ හොඳ දේවල් සුදුසු දේවල් තමයි දරුවන්ට දෙන්නේ තෝරා බේරාගෙන ඉතින් ඉල්ලීම කළා විතරක් නෙවෙයි ගොඩ නැගිල්ල තට්ටු තුනක සිටීමත් ඇඳලා අතටම ගියත් දුන්නා මේක හුඟක් පාසල් වලට උත්සව වලට ගියාම ඉල්ලීම කරනවා නමුත් ඒකේ මේ විදිහට ප්‍රායෝගික වැඩේ ක්‍රියාකාරී වෙලා නැහැ ඉතින් මම මගේ අතට දුන්න ගමන් විදල්පිතුමාට දැන් අරන් බලන්න පුළුවන් මම ඒක ලියලා තියෙන්නේ මොකද්ද කියලා මම මගේ ලේකම්වරයාට මම ලිව්වා අවශ්‍ය මුදල් වෙන් කරන්න කියලා හිතා ඒ නිසා රංජිත් සියඹලා පිටිය ඇමතිතුමා ඇතුළු අනිකුත් සියලු මැති ඇමතිතුමාලා මහීපාල හේරත් ඇමතිතුමා චම්පිකා ප්‍රේමදාස ඇමතිතුමා මිත්‍රපාල ඇමතිතුමා මෙතනදලා ගිය අපේ කබීර් හෂිම ඇමතිතුමා ඇතුළු පළාත් සභාවේ මැති ඇමතිතුමාලත් එවගේම හිටපු විගණකාධිපති මායදුන්නේ මැතිතුමා ඉන්නවා මං ඉතාම ගරු කරන කෙනෙක් මේ රටේ කාගේ ගෞරවයට ලක්වෙච්ච රාජ්‍ය සේවයේ විශිෂ්ටෙක් එවැනි කෙනෙක් මේ පාසලෙන් බිහිවීම මේ පාසල් ලැබූ පින්වන්තභාවයක් කියලා මම විශ්වාස කරනවා රාජ්‍ය සේවයට අවංක නිහතමානී විශිෂ්ටෙක් තමයි මායදුන්න මැතිතුමා මේ රටේ හැම කෙනෙක්ම එතුමාට ගරු කරනවා ඒ නිසා ඔබ සියලු දෙනාට සුභපතමින් වන්දනීය පූජනීය මහා සංඝරත්නයතුළු සෑම කෙනෙකුටම ගෞරවපූර්වක ස්තුතිය නමස්කාරය පුද කරමින් මා සමු ගන්නවා ස්තුති තෙරුවන් සරණයි මීළඟට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කුසලතා දැක්වූ කෑගළු විද්‍යාලීය පුතණුවන්ට සහතිකපත් සහ ජය සංකේත ප්‍රදානය කරන මොහොත ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිගරු ජනාධිපතිතුමන්ටත් ඒත් සමගම කෑගළු විද්‍යාලීය ගරු විදුහල්පතිතුමන්ටත් ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. Distribution of certificates and souvenirs to the winners of the international and national level competitions. ඒ වගේම ඒ සඳහා සියලුම අමාත්‍යවරුන්ට ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. අතිගරු ජනාධිපතිතුමන් අතින් ප්‍රථමයෙන්ම සහතිකපත් සහ ජය සංකේත ලබා ගන්නේ කෑගළු විද්‍යාලීය 75 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද සමස්ත ලංකා අන්තර්පාඨශාලීය විවාද තරඟාවලියේ ශූරතාවය ලබා ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලය. කොළඹ රාජකීය විද්‍යාලයේ විවාද කණ්ඩායම් නායක පසන් දනුජ පෙරේරා සොයුරාට ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා ජය සංකේත සහ සහතික පත්‍ර ලබා ගැනීමට. මීළඟට ලෝක පාර්ලිමේන්තුවේ කතානායක MLS ලක්මාල් සමස්ත ලංකා බර ඉසිලීමේ තරගාවලිය 2016 කිලෝග්‍රෑම් 77 බර පන්තිය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය KD දේවේන්ද එම තරගාවලියේම කිලෝග්‍රෑම් 105 බර පන්තිය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය WMMB වීරසේකර ආසියානු කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලිය 2016 ප්‍රථම ස්ථානය MJTD උබේසේන ආසියානු කනිෂ්ඨ ත්‍රෝබෝල් තරඟාවලිය 2016 අනුශූරතාවය කණ්ඩායම් නායක ආකාශ් සේනානායක උපනායක HPS කල්පිත JPS ජයවංශ ජපානයේ පැවැත්තු ජාත්‍යන්තර චිත්‍ර තරඟාවලිය 2016 ප්‍රථම ස්ථානය TW ජයවීර ඒ වගේම කතික නිවේදන විවාද ජයග්‍රහණ බොහොමයක් සමගින් සිරිමාව බණ්ඩාරනායක ජන්ම ශත සංවත්සර සමස්ත ලංකා තරඟාවලිය 2016 ජාතික ප්‍රථම ස්ථානය VGMS විහාර තැන්න කතික නිවේදන විවාද ජයග්‍රහණ සමගින් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2016 ගණිතංශයෙන් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය N සහන් සංජය ඒ වගේම කෑගළු විද්‍යාලයට සම්ප්‍රාප්ත වුණු අධිගරු ජනාධිපතිතුමන්ට සිහිවටන ප්‍රදානය කරන මොහොතයි මේ. Souvenirs take us down the memory lane towards eternity, filling our hearts with an undying bliss. We cordially invite Mr. GAMS Sarachandra, the principal of Kagal Vidyalaya, to present the souvenir to His Excellency the President, Honorable Maithripala Sirisena.
කේගලු විද්‍යාලයේ 75 වන සංවත්සරයේ සුවිශේෂතම සැමරඹුලලේ සමාප්තිය අපි උරුමකම් කියනවා අද අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ආරාධිත අමුත්තන් මෙම ස්ථානයෙන් පිටව යනවා ශක්තියෙන් අභිමාණයෙන් වැජපුණු ආදරණීය කෑගලු විදුහල් මාතාවට දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් අද උදෑසන පටන් මේ ආකාරයෙන් ඔබ වෙතගෙන සජීව විකාශය මෙතෙකින් නිමවටපත් වෙනවා. ඉතින් සජීව විකාශය නිමවටපත් කිරීමට මත්තෙන් සඳහන් කරන්නට අවශ්‍යයි උදෑසන පටන් මේ සජීව විකාශය ගෙනීමේදී අපට සහාය වුණු සියලු පාර්ශවයන්ට අපි බොහොමත්ම ස්තුතිවන්ත වනවා. ඒ වගේම අද දවසේ අපත් සමගින් එකතු වුණු ගරු ජනාධිපතිතුමන් ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ට අපගේ ගෞරවනීය ස්තුතියත් මේ මොහොතේ පුද කර සිරිනවා. මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට අප කැප වුණු සියලු දෙනාට කෑගලු විද්‍යාලය වෙනුවෙන් තවත් වසර ගණනාවක් රැඳී සිටින්නටයි අපි ආරාධනා කරනවා. ඒ වගේම ප්‍රේක්ෂක සහෘද හිතවතුනි පැය ගණනාවක් පුරාවට සජීවීව ඔබ අපත් සමගින් රැඳී සිටියා. කෑගලු විද්‍යාලයේ ඉතිහාසය වර්තමානය මේ අනගි භවනීය ගමන් මඟ පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් වටිනා අවබෝධයක් ලැබෙන්නට ඇති. අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ ආකාරයෙන් පැවැත්වුණු උත්සව සභාවත් එයාකාරයෙන් නිමවට පත්වන මොහොතේ අපි සිහිපත් කරනවා ඔබට අද සවස 3 වෙනකන් ඔබට අවස්ථාව තිබෙනවා ප්‍රදර්ශනය සමගින් එකතු වෙන්නට ආරාධනා කරමින් උදෑසන පටන් ඔබ වෙතගෙන සජීව විකාශය මෙතකින් නිමවට පත්වනවා මම ගිම්හාන් දේශප්‍රිය කෑගලු විද්‍යාලය වෙනුවෙන්.